ඔබ රාත්‍රි දාය අද දෙරන ප්‍රෘතිය ප්‍රකාශය නිමාවීමින් අනතුරුවයි හද අලුත්පාර්ලිමේන්තුව නරබන්නට ප්‍රූපාහින යන්ත්‍රය ඉදිරිපිට අසුන්ගෙන සිටින්නේ. බොහෝ විට ප්‍රෘති සං්‍යවේදකයන් විදිහයටපට අක මැත්තෙන් හෝ වංචාව දූෂණය අක්‍රමිකතාවය අල්ලස හොරකම නාස්තිය පිළිබඳව ප්‍රධාන ප්‍රෘති පෙළගස්වන්නට සිදුවති දෙන්න. අප මේ තත්වෙන් ගොඩ එන්නේ කවදාත්. ාතියක් විදිහයට අපි මුල්්‍යවිනයක් ඇත කරගන්නේ කිනම් දිනයකදීද. අප ඒ පිළිබඳව වඩාත් සවිස්තරාත්මක සාකච්ඡා කරන. මා මාතුකාාවට එලිබින්යට කලින් පිවිසෙන් නම් මා සම ගසුන් ගෙන සිටින අපේ ප්‍රීක්ෂකා ගෑරයට. අපි හැමදෑම වංචාව දූෂණය ක්‍රමිකතාවේ නාස්තතිය හොරකම පිළිබඳව කතා බහ කරන්නවා. මෙවා වලක් වන්නට හැකිේ ආයතනයක් පිළිබඳව සංස්ථාපිත යම්කිසි සමුහයක් පිළිබඳව විශ්වාසයක් තිබෙනවා දැයි මේ තරුණ කුලකෙන් නිනිසාසිටි මේ වෙද්දී ත් ලංකාවේ අපි වංචා දූෂණ අක්‍රමිගතා කතා කරනකොට මේ වෙද්දි රටේ හළම ස්ථානය දල පහළම ස්ථානය දක්වා වංචා දූෂණ කියීනදේ මේ ගමගල්ල ඉවරයි අපිගවොත් ජාතිකරුවාලේ තුඩුවක් ලියාගන්නත් පගාගන්න තැනට පත්වලා තින. කොට අධිකරනයේදී මෙ දඩ කොලයක්ගේ වන්න කියත් පකාවග වන්නෙන තත්වර පත්වෙලලාතින රටේ ජනතාව තුළ මේ අල්ලස් දෙනේ කාහරි පගාවදනය කාහරි දැම් වැදදි සාමාන්‍යි කරය වෙලාතින. ඒ තරමට රට තුළෙ මේ අල්ලස දෂනය වචා වැඩ පෑරහරම් හොරමගින්ද දරවෙලතිනු ඒවෙදඒ වගේමතමයි මේ රටේ තියෙනඒ අල්ලස් දෂන වචාවටෙරෙ ක්‍රත්මක වෙන අතනහෝ පුද්ගලයන් පිළිබඳව ජනතාව තුළ විශ්වාසය සා මුලිින්බ බිඳ වැටිල තිය. ට දැනද ෝදනාැල්ල න ඒලල චෝදනාවවට පිළිතුරක් ලබාදීමක් වෙන්න නෑ යනුව ම දක්න විදදිටේද ලංකාව තුලේ මේ අල්ලස දූෂනය වංචාව කියනදව පිටිදකීම නි්චිත ආයතයක් හෝ වැඩ පිළිවෙ ලක්නැහැ මුලින්ම අපි ජනතාව තුළ ආකල්පයක් ඇති කරන්න මේ වංචා දූෂනය අල්ලසට මේ දේවල්වට ේරහිව ඒ ආකල්පය සකස් කරන වගේ මේ ආකල්පය සමග නිශ්චිත උප වැඩ පිළි වෙලා මහහික වැඩ පිලි ලක් අවශ්‍යයි මූලිකෝම මේ ලංකාවේ තුල මේ තියන තත්ත්ය වෙනස් කරන්න ගෙනකතයි මදකින්නේ. මේ වෙද්දි මේරටේ කිසි ආර්තනයක්කෝ පුද්ගලෙක් සබඳධව පැදිි දක් අපිට නෑ. හොඳ අප ඉතවත් එක් අදහසක් විම සපා. සහල්දනාග අවසරයි ඇත්ත්‍රම කියන්නඩුව ලංකාවේ දැම් මේ වෙදදිී තියෙන ආයතන කිසි එකක් පිළිබඳව මේ සහෝදරැකවාගේම ජනතාව පිළිබඳ කිසිදු අදහසක් හෝ නිච්චිත අදහසක් නෑ. ඒ නිසා මන්නන් කියන්නේ ලංකාවේ ජනතාව එකුතු වෙලා ජනතාව විසින් ගොඩ්නකාගත්ත නිශ්චිත වැඩපිලිවෙලක් හෝ ඒ ක්‍රියාමාර්ග කිහිපයක් මත මේ වැඩපිලල් ගොඩන්න කන ිසක් මංහිතන්නෑ මේ මොතේ ද නා අතනයකෙන් හෝ දැන්ක්‍රියාත්පක නීති පද්‍යතියගින් මේ වංචාව දසය නාස්තතිය ඇතිකරන්න පුලුවන්කි. අපි තව එකම එක අදහසක් පමණක් විමසා ප්‍රධාන ප්‍රීටිකාවට පිවිස සිල්ල දෙනන් මාසරයි සගයේ මමනං හිතන්නේ මේ ඔහොරකව මැරගම පටන්ගත්තෙත් අපේම ලේසිය පහසුව තකාම අපි දෙන්න චටි අල්ලස් ින් තමේද පටන්ගත්තේ දැනක දෙවන්ත නිය පොත්තේ කරන බප දෙයක් දැම් පොව කපන තැනට දැම් පත්වෙලා ඉවරයි මම දකින්නෙත් ආයතනයකට පවරලා මේ අපි පාඩුවේ ආයතනය දිහා බලාගෙන අපි ඉන්නවට වඩා මේ දේ රටක ජනතාවවිදියට අපිම එකතු වෙලා අපි විසින්ීමම මේේදේ නැතිකරන්ඩ මක්කරයකෑ සංවිධානගතවීමක් වඋනොත් රජ විසින්සා පොද්ගලයා අතනය වලින් මැදියත්වීමැතුව ඉක්මට සහ සාර්ථක විදියට පි අවසන් කරන්න පුළන්ග කියල ම හිතනවා හොඳයි සභාවන් මා විශ්වාස කළ පොද්‍යාපාර පිළිබඳ කාරක සභාව කියන වචනය කියවේවි එමනැත්තං කෝප් කමිටු අපේ ආරක්ෂකයා විදිහට කවුරුන් හෝ නම් කරාව කියලා. කමටේ සභාපති පාලිමිතුමන්ත්‍රී සුනිල් හඳුන් නැති. මන්ත්‍රතුමනි ආයි බන් නබතමන්ත. අපි කතා කරමු ඇයිඒ නම මෙතනින් ඇහු නැත්ත කියලා. ඒවගේ අපි කොළම විිශ්වවිද්‍යාලේ අතික චර ආචරය ප්‍රියංග දුනු සිහ මැරතුමින් ආයි බුවන් ඔබතගුවන් අප හිටපු විග ාදිතුන් ඔන්නන් හිට පාර්ලින්තු මන්ත්‍රීතුමන්ගේ ලත්ව කියයන්න පුුවන් සරච්චන්ද්‍ර සිරිමමායදන ැතුමනි අයි බුවන් අබතුමන්ටත්. ඒවගේම රාජ්‍ය අමාත්‍ය අශෝකා බේසිංහ මතිතුවනනි ඔබතුමන්ටත් ආයිPoෝන්. අප පස්වන අසුකුත් අද පනවා තිබෙනව සුපුරදවිදියට හැමදාෑමත්වගේ කෝප් කමිටියුවේ සාමාජක පාලිමේන්තු බන්ත්‍රී හිදනන්ද අලුත්්ගමගේ මැතිතුමන් වෙනුවෙන්. එතුන් පොරුන්දුනත් තවමත් පැමිණ නැතිසයක් තමයි පෙනෙන් නැතිවෙෙන් අපි බලා පොත්තුවෙනවා පස්ස වනආසනයයක්ත්. පමාවී හෝ සම්පෝර්ණය වේවි කියලා ි මුලින්ම සුන හඳු නති මන්තසවතුමාගේ නාරම්භ නැ එක නැතිම තරුණු ප්‍රජාව ඇයි කෝප් කමිටුව කියන නම කියන්නේ නැත්තේ රටේ ආරක්ෂකයෙක් විදිහයට මුදල් වංචා කරණයට වංචනිිකයන්ට හිට පස්සේ නාස්තිකාරයන්ට වැටබනි නාතනක් විට කෝප කමිටුව ඇයි හඳුනා ගන්න ඇත්තේ මහිදන්න ඒ සෞදුරුම් කියව අදහසයක ම සීරසියක් එකඟයි එනිසා ඒ අයට උනත් මේරට ඒ හුඟක්කයට පාල්ලිමේන්තුව පිළිබඳ. කෝප් කමිටුව ගැන වගේම පාල්ලිමේන්තුව පිළිබඳ මේ දේශය විසිපස් දෙනාගේ මේ ක්‍රියාවලිය පිළිබඳව විශ්වාසයක් නෑ. ඒකතම ඉතින් පශ්න එකන නීති සම්පාධනක නිස්ාන ැටියට පාලිමේතුව ගත්තොත්ම ප්‍රපත්ති සම්පාදනයක නිස්ථානයක් හැටියට ජනතාවගේ අභිලාශය නිෂ්ඨ කරන ප්‍රතිපත්ති තීන්දු තීරණ අපි සම්පාදනය කරනවද. ඔොයිතරන්දුර නතාවට අදාල වෙලා තියනවද. ජනතාව බැෙනුවෙන් ක්‍රියාත්මක වෙනවද කියන පශ්තමයි සෞදුරුන්ගෙන් සහ පොදුව හටේ තියෙන් ඒක අත මංහිතන්න කෝප් කාරක සව ිල්ිබඳ කෝප් කමින්දුව කියන්නන්නේ මොකද කියන පිළිබඳ උුණත් පාලිමේන්තුට එවැනි හැකියාවක් තියෙනවද. මෙවැනි ගණුදෙන් වනාවරණය කරන්න එවැනි කන්ඳනු ගැන හොයල බලන්න රාජ්‍ය ව්‍යාපාරවල තියන වංචාදූසන හොරකං ගැන සාකච්ඡා කරන්නවත්තනක් තියනවද කියලා. පෙට නතාව ඒතනලකු අබෝධ ඇති බුණනෑ දෙදස් පහලවේට කලින් කෝප කමිටුව තිබුණා එක්දස් මේ හත්තනමේදලා නමුත් දෙදස් පහලවේ යම් ක්‍රාකාරිතවයකින් අපි ඒකට මැදිිත් වනාට පස්සේ පොදුවේ කාරගක සභා ැට ම පෞද්ලි කොනෙමේ අපි කාර්ග සභාකට මැදිහත් වනට පස්සේ විශාලු නන්දුවකකෙන ඇති වෙලා තියෙන මහිතන්න ඒක අවක්ෂේ රු කරන්න ඕනෙත් නෑ අපි ඇදනස් හස ඔක්කොම්බර විසියට ර්තාව සුප්‍රසිද් වාර්තාාව වෙල දක්වුණනාට පස්සේ මන්දරතුමනේ බොහෝ දෙනා ගොඩක් විශ්වාතතියාගෙන හිටිය ලොකු නස්කන් වේවි හිට පස්සේ අපි හිතන් ඇති පුද්ගලයක් නීතීදරයට පැමිණිේවි ඇත්තම ලොක බලපොරොත්වානගත පිල්බඳු දල්ලාග නහිට හැබ මමුකුත් වෙලා නෑවගේ ඇයකට ඇයට ප්‍රශ් තියනෙක් පොදව්‍යාර්ක ර්ක සභාව කාරිපාරය මොක්දේ ං ගක් අ හිතනවා දැන් අපි දැම අලුතෙන් වාර්ාව කිරිපත් කලා පෞවගිය. ජනවාරි මාසයේ පලිමින්ටුවට ආයතන දාහක් පිබඳ අප දනට හත්වාර්තා හතක් පාලිමිත්‍ර දිරිපත් ක තියෙනවා මගේ හත්වනි වාර්තාව ඉදිරිපත් කළේ දවල පුොද්‍යපාර කාර්ක සභාවයටතේ ගැන කෝප් කමින්ට ගෙන ආතන රජව්‍යාපාර හාර්ිය විසි හතක් විරතිගෙන ඒක අපි දැනට හා ආයතන දෙසියක ටාසන ප්‍රමාණක විර්ෂණ කටුතු කල්ල තියන. තරහු ගක්කය බලාපොරොත්තුවන්නේ මේ විවාර්ශණයක් ගැන නෙම. රාජ්‍ය ව්‍යාපාරල ආයතනල සිදධෙන වංචාදූසන වලට දඩුවන් දෙෙන හොරුන්ව ගෙනල් අල්ල දඩුවන් දෙන. රැත්තර්ම මේ ද්ඩුවන්දීමේ කාර්යභාරය පාලිමේන්තුවේ පොදවි්‍යාර කාර ස ාය කාරිාරයක් නෙමේ අපේ හිට වගෙන ාල් බත්තු මේක හොදරම දන්නවා එතු වැදදිලි කරමකි නීටමේ තත්ව ජනතාවැ අපේක්ෂාමකද සීලංකන් ගුවන් සමාගම පාඩු කරපුය වැඩක් නෑ පාඩු කරපුයගේ පාඩුව කොහොම දායකරගන්න රජයට වෙච්ච පාඩුව නතාව වෙච්ච පාඩු හොදායි කරගන්න මහ බැංකු බැඳුම් කරවංචාවේ බිලියන ගාන පාුනා කියර දැනගඩින වැදගත්වෙෙන්නේීම ම මොක් ම ලබ තෝට ඒ කෝප් කමිටුවිය කාර්භාරය වෙන්නේ නීතියේ කාරිභාරයක් නෙමි දැන් අධිකරණය කරන්න ඕන වැඩේ. දාඒක හැිෙනට මල්ලේ කරන්න ඕන වැඩේ අමාත්‍යංශ ඇතිවරු කරන්න ඕන වැඩේ අ මාත්‍යංශ ේකමරු කරන්න ඕන වැඩේ ඔක්කො මටරන්න බෑ මං කියන පපුද මිනිස්ීතර නම් සමාජිහිතරන දැන් පපුදව්‍යහස්ා කාර්කශභය සභාපතිවර හැටියට දැන් අපි යුමර්ශනය කරලා වරද හොයාගෙන වර්ද දවශ කන දඩුවනුත් කාර්ක සභායම ලබාද දෙන්න ඕන කියලා එක කරන්න බෑ මේ කාර්ක සබභය තියන නිර්දේශන් පිළිබඳව එකංක කතා කරනව නම් ඒකමට උප්ගන්න පුළුවන් කාර්ග සභාවය කාර්යභාරය තියෙන්නේ යම් ආයතනයක තිබෙන මූල්්‍ය කාර්ර සාධනය. එකන ජනතාවගේ බදු මුදල් වලට එයා එතන කොයිතරන්තුරට වග කියනවද. ජනතාව බදු මුදල් වලින් යොදෝල තියෙන මුදල් ජනතාව අපේක්ෂා කර බලාපොත්තු වේ මොනතරන්දුරලට යෙද වෙලා තියෙනවාද. තැමුදාහන ගරත් තොතම ැ සාකච්ඡාය මාතෘකායි මුදාහරම ගතොත් සීලංකන් ගුවන් සමාගම රාජ වුවන්සේවයක් හැට කොයිතරඳුට ජතාවගේ මුල් යොදෝල. වශ්‍ය ප්‍රතිලාබය සමාජයට දෙ දීලා තියෙනවාද.බ එක සිලංගමයඒ ජනතාව මුදල්ලින් ජනතාවට කොයිතුරන්දුර සේවක් දනද ඒ ඒ කාර සාධන එතමයි මනින්න අපි. හොයන්න අපි මූල්්‍ය කාර්සාධනය බෞතික කාර්ය සාධනය ඒක කොහමද වෙලා තිියන්නේ කෙලා එතකොට ඒ අස්සේ හුවනවා අපිට හොරු දූෂිතයින් ඒ මුදල් අයතර්ෙ යොදෝප අය වගකීමෙන් විරහිතව කටුතු කරපු නිලධාරී ඒ අතුර පතිඵාලයක් මේ කෝප් ර්ග භාවේ විමර්ශයන ගැ හොරුහයන්න පත්කර පුදනක් මනෙමේ හද අපිට අල්ලස් දෂන කමිම තියන සියයිඩියක තියනවා අධිකාරණන පද්ධතියක් තියනවා. තව රාජ්‍ය ආයතන නිවහන් ගොඩාක් මේ නීතිය ක්‍රාත්ම කිරීම ආයතන තියනවා හොරකම දූෂණය අල්ල සම්බන්ධී. හොදු ව්‍යාපාර කාර්ගසභාවෙන් කෙරෙන්නේ ඒරාජ්‍ය ව්‍යාපාරවල මූල්්‍ය කාරය සාධනය පිළිබඳව ඇගීම ඒයගේ තතුර ප්‍රතිවලය හැඩියට වංචා දෂය හෙළිදරව වෙන. දමගේ සහගත් ඇට අයතන කියයක් හම ර හ විදිලිබල මඩල වගේ. මොද ේරටේ මූල්්‍යිය විශාල පමමාණයක් යොදෝ නා අයතන කිවට පොල් මණඩලය තෙල් ඒේ ම්ඩලේ මනන්න තල් සංවත ණ්ඩලේ ආද පුංචි පුංචජ අයතන නෙම දගත්තෙන්නේ යතන ආයතන වැදගත් ඇත්තරම නමුත් විදිලි බල ම්ඩලේ. තෙල් සස්ථාව වරාය සීලංකන් ගුවන් සමමාග ගුවන් ොට පො. මහමාර්ග අධිකාරිය ජල සම්පාදන මණ්ඩලය මෙන්න මේ වගේ ආයතන පහායක් තියෙනවා ඒවතමයි රටේ මල්්‍ය සම්පත්වලින් විශාලම් පංවා.ඇයවැයිවිකන මුදලනුත් වැඩිම ප්‍රක්්ධන කොටසක් පුරාවර්තන ද ගලින් වැඩි පුුණාවර්තන විද කොටසක් යොදනා අතන ඔ ස්ම විශ්මයට පත්වෙච් ාතනය මොකක්ද. දැ තරන් බහිරවය ඉන්න මේ තරන් ගිලින කිය හිත ආතන ොක් දැන්ග විස්මේට හැම අතනයක් විර්න ක වර ොට විස්මේ පත්ත අතර. මේ අයතනින් ගන්න තියන සේවය මේයා අයතනින් ජනතාවට දීලද කියලා. වැඩිහිටි ලේකම් කාරර්යාලි ගත්තු. ලම ලේකම්කාරයයාල ගත්තුත්. පංචායතන වනටේ වැඩිහිටියන්ට යාතන ද වැදගත්කම ජේට් පුර න් යතන යන දගක්ම ොත් ලො . ඒයතන තම ඉගුල ඒක්කම දේ විශමට පත් දරගත් ති හම තන ර්ශය කල රනො කල්පනා කරන මොකටද ේරට මෙහමහරි තියෙන පුදමයි කියලලා. මෙ අතන මෙ අකාරයට ආරක්ෂම වෙලා. ේවේහපයන් නැදී ම මට උරවැසයක් විදිට පොඩි අරමානසික ෘප්තියක් ලබන්න මේ ප්‍රශ්නයන්නේ ඔය ආයතන දෙස අතර එකක්ත් තිබ නැට්ද හරිම සජාත විදියට කටයුතු කරන ඇදේශජ රටටාර්රය කරනසාමාජි කැන්ගෙන් සැදම් ලත් දැක්කාම මාසහිතන එම අර්තන තිබ එහම ඇත්ත ඇතරම ද ශ ශය ම කියෙනන ම මගේ කර ාත ගඩා තියන ද අපි අඩු පාද රන්නම මෑතකාලේ අප ශ් විද්‍යාල පද්ෙද. ඇෙ විශවවිද්‍යාල පද ස ද්‍යාල පැ යන ප ැද ය විශවිද්‍යාල පිළි පාල මේ ාපොරතු රටේ විශවවිද්‍යාල සියල්ල පිවඳ එක පොද වාාවක් දිරිිපත්කන්. ඒකති ම ඉතා ගේ කරන ඇතම හරි සාච්ාලන ම ෙ කාර්ශ වි්‍යා ද ගේ කරලක බතු යෝජන ලො විශවිද්‍යාලය. කො විශවද්‍යාලය ො පත්ම ඇ විශද්‍යාලය පාලක සබාව විශාල ප්‍රගතියක් ඇති කර තියන මදර ලටේ. විශද්‍යාල ඉරිපත් කල යන සමහර පර්ේෂණ වාර්තා. ඒවත් තම රට හට පසිද්ධ වෙලාන ඔබ ට රලන් ම කියන යෝජනාව තන ො විශද්‍යාලගේ යතන ගක් වි ශවිද්‍යාල පරද විශද්‍යාල ගක් විශවිද්‍යාල වලින් එකක්න මේ ම කිය සහ අලුතෙන් පරගත විශද්්‍යියාලවා අලුත් පර්ේෂණ ගොඩක් කල තියනු. හැබැ ඒව රටේ ප්‍රචලිත වෙලානෑ මම ම ගේ කන තන ප ුව ගොඩක් ති දිපවා. පට විශවිද්‍යාල පද්දී තමයි මත ෘප්තියෙන් විමර්ශණය කරපු ආයතනොල ප්‍රධාන ආයතනය. හොදුවම විශවවිද්‍යාල හටියට එළඟට වර්තමානය මම දකිනෝ ආයතනය හැටියට විශාල පගතියක් ලබාගත්තා යතනය තමයි රාජ ඉංජිනේරු සංස්ථාව මේ වර්තමානයේද එහි සභාපතිවරයාි බැල්වා විසාලවසෙන් පෞද්ජලිකාන්සේත් ඉදිකිරීමම් ශේෂත්‍රට රග කාරී ආයතනයක් කැටියට සම්බන්ධයලතිබුණ. ඇතම ෘපතිම අපි අගේ කරා වෙලා. මුල්ලික සමහර ආයතන සග්‍රහයන්න තින රාමන් ගේ ඩු පාඩු තියන ඉුල්ුත් පිගත්ත මං සංක කියනවන හරි කැමදී සමහර ආයතන තියනවා එ ආයතන කැඳෙව්වට පස්ස අපික සාකච්ඡා කල් ඉවරල යනකොට ආයතන ප්‍රධානීන්ම සබාපවරු සහරධ්‍යක්ෂය ජන්‍රාල්වර සාමාන්‍ය අධිකාරිවරු සහ ස්නිධාරින් අපිට කියර තියනවා. අපි ඉක්මුන්ට නැවතවතාවක් කියැඳවා. අපි සමහර අපේ මේ තියන කෝපරේට් පලන් ගැ ක්ෂන් පලන් ගැ අපේ ක්‍රියකාරි සලසුන්ගන් අපි අයවයසකස්රගනීමගැ අපි ඇතරම දන්නේ නෑ. අපි දන්න ඇති බව දැන ගන්න කෝප් කමිටුව ඉස ාවට පස්සේ. එ කෝප් කමිටුව කියන්නේ හොරකගල්ලනතනැකි කියෙන හැඟීමේ ආාවට ඔවුන් අවසානය යනකොට නෑ අපි ඔවුන්ට මඟ පෙන්ව ආයතනයක් ඒගෙන එක පිළිියරගෙන හිලා තින. ඒක මංහිතන්නේ අපි ලබපු සතුදායකදය උදතුදාලය කවටු පිළිගන්න. ම රපටිම වාා යන නන කමිටුට ැඳදවීමක් ලැබුණ හම සමහරු හිතන මේ හොරෙක්ට එන්න කියලාතියෙන්නේ පොලස්සේ හොර න හ දැන් උදාහනකට ගතත් ම එක අපි සමහ රායතන බලන්න ගියා අප අසෝකපේසිංහ ඇමතු අපි ගා ඒ ආයතන බලන්න පෞද්ලි නිීක්ෂණ කිරීම බලකට තියෙනවා අපිට ගබඩාවකටොත් පරක්ෂාවකට ආයතනකට අන්න අයිතිය තියනවා අපි ගේපු දන්ගල මාරේවක පට ගේ පු දේතම. නොකුත් ඔන හ මාසිකින් බතු විච්චාන් නක. දැන් මට මතක ල්ක පලන්ටේෂන්ගේගේ මාතලේ ඒයා අයත්තන බලන ගයාම මේ නිල්ධාරී කිව ේතන බතුම ොට හර . එකන අපි යන්න නිසා ඒ අපි හැදබීම විසි මොතු මදන සමාර යතන අධ්‍යක් මල ීම කදවන බොහොම ර හැට කටයුතු කරම යනවා පොදව්‍යා පා ර්ගක සබවට කැද ීමක් ලබනට පස්සේ ඕ නිවර්දිීරගදීම හ සූදානම් ීමට සමාරයේවා. සදදාන ීමට ැඳදවීමම් කරග තියන ඒක හොඳ ප්‍රතියා. අපි කැඳවන නිසාහරි ආයතන නිවරදි වෙන වනම් එක හොඳ දෙයක්න අනික සංකඇත්තනම මෙ මෙහෝදයක් තියන දැන් අපේ උගක්කා බලාපොරත්තු වනවා ම එකක විවෘතු කියන්න ඕන න සමහර ආතනව අඩුපාඩුකම් පිළිබඳව රිජු ඇගිලදි කිරීමට දේශපාලකයට. ඒයතනේ ාර ඉන්න අමාත්‍යංශම ඇමතිවරයා නයෝජමතිව හර කාටහරි. එතකොට වෙන්න දේශපාලකයා රජුව වේචන ලක්වුනාාම ඒක ජනප්‍රියයි. හැබ ඒකට මවා වෙලා විශාල නිරධාරි තන්ත්‍රයක් හොරකං වලින් ගැලවෙන.ඒ සමයට ඒ යතනවල ඉන්න විශාල වසෙන් වගකවුතු මුදල්ගත්ොත් මිලියන ගන රාජකාරයගත් ොත් කාලයක් තිස්සේ එකම ක්‍රියාවලියක මාෆියාවක් හදාගත නිල්ධාරින් ඉන්න. හිලධාරින් සමයිට ඇමතිවරටට ප්‍රබලයි. එහෙමයිඉන්න තොර ඒ හැන්ගෙන ඇමතිවරයාගේ ඇර ඒඒ අපි අල්ලන්න ඇමතිවරයා සම ඒවගේ මානි පැත්ත තියෙනවා. සමහර වෙලාර යනවා අපි දැක්කපු අවස්ථා තියනවා නිලධාරීම් පිට වැරදට වෙලා ොෝ විට තීන්දු ීරණ ගත්තේ වට බලපෑම් කරපේට යෝජනාකර පේවට නියෝගනිකුත් කරපු දේශපාලකෑ හැගිෙනවා.ඒ දේශපාලකයා නිලධාරිට පටවෝලා නිදහස්වෙච අවස්ථා තියන. සමාර අවස්ථා මම ඉලටි පිට ාද බත්තුමාට අවස්ථ දැසී ත්තියනවා ඇති කෝප් කමිටුව ඉස්සරහට මවරුද හ ක් ෝප ිුව සමමාජ ැටි ත් තු කරන සාපති වරැ න අවුරදු තරයි ෝප ිට සා විල සහර නිධාරග දේශ පාලත් හන. ඇයිවා ීරණ ගත්තේ වැරදින අවාසනාව කියන්නේ සමහට ඒ නිලධාරයට තීරණය ගන්න කියලා තියෙන්නේ අර ඒ ප්‍රශ්න කරන ඇමතිවරය යමයි කලින්යා ඇමති හැටියට කලින් ඇමති හැටට ප්‍රශ්න කරන ෙනම තමයි කිය තියෙන්නේ. මේ නිල්ධාරියට කියන්න බෑනි සං ඔය ප්‍රශ්නකර කෝප් කමිටුවේ සමාජක බයි ඇ මව කෝප්මි සමාජික න ඔහු ඔහු සමාජිකෙක් ප්‍රශ්න කරනවා ඇ ඇමතිවර හැටපු කාලගත තිීරණ කරන ග ිපෝප ිට ැව ත නිල්ාරී ැදවන්නේ අවුද් ක විතට පසන සහ රයිත ගෙන එකකට ආඩු මර වෙල මයිට එකට හිටපු ඇමතිවරය හැටියටම ඔහු කියපු දේතමයි නිලධාරය කරලා දයන්නේ. දේශ පාල්ඥයට මතකන? හමම මේ කිය දයන කියල ෝි නකට නිල්දාරන් කියන අපි ො ද ර කියන් මතු ම ට මේක කරන්න කියල ල. ඒ හබ එක් න මතමයි කියලති. ඒගේ අදදකින් තියෙනවා. ඒස් උන්දරනෑ ඒ ඒ සහ හර අස්ාව අපි පශනර යනකොට ද මගේ විර්ශ යන් ර ම ේෂී න ඇතමයි කෝප් කමිටුව රැස්්ටෙන්න කලින් ඇතු මොල දන්නවා සියලුම විගන නිලධාරින් එක්ක? හලමට මේ ආයතන භාරවින්න විගන නිලධාර එකත් මම පූර් සාකච්ඡාවක් කරන සූදානවීම සාකචාව. සාකච්චාව කළ මම සම්පර් අදහසක් ගන්න ඒ ආයතනය ගැන. බො විගණන නිලධාරය තමයි ඒ ඔඩි ටොපිස තමයි ඇතන මේ සම්පූර්ේ දන ඇත්කතාව. ඉ ඒ නිලධාරයෙින් දැනක ොරතුරුම අපි ප්‍රශ්න කර යනවා. යනකොට රාතන ප්‍රධ ආයතනන්න නිල්ධාරීයට එනවා තැනක් යට කියාගන්න බෑ ය දන්නමකක්ද මම මේ අස්සන ගැහවේ චෙක්කෙ කලිවේ. මේද මම කරේ දේශපාලඥ නිසා. ඇ දේශපාල්න කවදාක් චක්කොල්ට අසන් කරන්නේ ආදේ සභය සභාපතිවරේ කරන්න ඇමතිවරෙක් මුදල් අවත්සන් කරන්නන්නේන. හැ එක කියා ගඩව. කියන්න ඇති මගෙනන එෙම දෛරවන්තව වා කරපු නිල්දාරී නිසා හුගා ගනු දෙන ගාක්දවලට සම්බන්ධ දේශපාලච්යින් කවුද කියලත් හෙල් දර වෙලා යෙනු. එක තම ඇත්ත. ඇැ එහම රච අවස්ා න්තන්යේ ්‍රී ලංක යාලයින් සම්බන්ධයෙන් කතා කරද්දී. ඇත්තරම සිරස්තර නිර්මාණය කර ලක්ෂ දහහිට වඩා පටිගන්න මෙච්චරයි ලක්ෂ තිස්ත ගන්න සභාපතිවරු ඉන්නවා ධ්‍යක්ෂ ජනරල්වරු වන්නවා ඒගේ ොහෝකාරන පිළිබඳවා අපිේඒ පිළිබඳවත් අතාබා කරන්නට බලාපොත්වන සබාවතුත්මනින්. අපි ඊට පෙර ආචර ප්‍රියන්ග දුන සිංහ මහත්මට ඇන සුද ය පන්තිය හොඳලමයයාගේ වෙනවා. විවිදාලයට මේ ක්‍රෙඩිට්ට එක කම්පිචක්්චින්ද ඔබ හිතනවත මොකක්රි රාසක් තියනොද විශ්වවිද්‍යාල පද්ධතිය මේ විදිහට යම් කිසි සාපේක්ෂ හෝ සාධනය තැනකට ගෙන එන්න මම තනි විශ්වවිද්‍යාලයක් ගැන කතා කරන්න නැතුව බෞද්දේ විශවවිද්‍යාල පද්ධ තිය ගැන කතාකොරත් මහිතන්නේ ඒ තුළ තියනවා ඉතාමත් විමත්්‍යගත මට්ටමට පත්වෙච්ච ග කකවන්්ටින් සිිස්ටම් එක කෙමනන්නම් යම් කිසි ආකාරය මුල්ලෙ ගනුදුනු වලට අදාළව පියවරන් කීපයක් පසු කරලා තමයි අදාල මුල්ලි ගනුදුනුව සිද්ධ වෙන්නේ. ඊට අදාළව එක පැත්තකින් පැත්තවකින් සම්බන්ධයනවා එකඩමික් යම් පාර්සවයන් පැත්තේ අපි නොන කඩමික් අද්‍යෙන හ අනත් දෙෙන කියන දෙපාර්ශවම මැදිහත්වීමක් වෙනවා යම් කිසි ගනදනුවකට අදාළුව. ඒ ආකාරයට මේ පියවරයන් කීපයක් ගමන් කරලා ඒ ආකාරයේ සම්බන්ධවීමක් වෙන අවස්ථාවකදී. මමහිතන්නේ සාපීක්ෂව විරල වඩ පුළුවන් එවැනි ආකාරයේ අක්‍රමිකතා සිදුවීමට අදාලෝ මමහිතන ඒ තමයි මමහිතන ආකාරයට යම් සි ආකාරයක රහසක්තියන ට අමතරව මම තන්නේ විශිද්‍යාලට සාපේක්ෂව දේශපාලන බලපෑම් ඕවෙනයම් ඇගේ බැලපෑම් සාපේක්ෂව ඉතාමත්ම වීරලයි මේ තත්වත් සමහරලාට හේතුවෙන්ට පුුවන්. එවැනි ආකාරයේ යම් මට්ටමක හොඳ මූල්්‍යහලමනා කරණයක් නැන්න කාර් සාධනයක් විශවවිද්‍යාලත් කරති බීමට අදාලෝ.නැඳ ඔබ මේ සභභාවයදීම රටේ සංවර්ධනය පිළිබඳව විවිධ නිර්ණයකන් ඉදිරිපත් කර මේ දේවල් කරොත් මේ තැන්වලට අන්න පුළුවන් කියලා මුල්ල විනිියක් ඇතිකර ගත්තත් රටක එක සංවර්ධනයට බලපාවි. දැන් අපි දකින අසියාවේ බොහෝරටවල් දැඩි මුල්ලෙවිනයක් තියෙනවා. ඔන්ගේ සවැන් පාලනයක් තිබෙන ඔන් අහරකම් ඇරකම්වලට බොහොම පසුගමිතත්ඒක සිටන්නේ රටවල් අපි පහුකරගෙන ගිල්ල තිවා. ලංකායි මුූල්ලෙ විනිේ සංවර්ධයතර සම්බන්ධයක් දකිනවා. උ පහැදිලිවස පැහැදිි ලෙසම් මහිතන්නේ ඒ දෙ ඒ කාරණාධකාතර ඉතාමත් දැඩි සම්බන්ධතාවක් තියෙනවා. අපි දෙකලතිෙන විශේෂෙන්ම දැන් ඔය වංචාව දූෂනය නාස්තිය කියන දේවල්. කාලෙෙන් කාලෙට ඉහළ යනවා පහල යනවා ඒ ඉහළ යනම පැහලය ඇමට ආදාල දේශපාලන පරිවර්තනයන් වෙනවා. ඒත් අදාලව නැවතත් අපි දැකිෙන මේක තුළ යම්කිසි ආකාරයට වංචාව දෂනය නාස්තියකය එක සහමුලින් පහවෑමකට වඩා. කාලෙන් කාලෙට එක පහල යනවා ඉහල යනවා පහලෑමට අදාලොව මූලිකව සෙම්බලපාන්නේ ඒ මහජන අවධානයේ වැඩිවීමට. දැන් මහජනතාවගේ අවධය වංචාව දූෂනය නාස්තියට අදාළව ඉහලෑම ප්‍රතිඵලයක් විදියට තමයි ඒවා ඇත්තටම යම්කිසි පහලට ගමන් කිරීමට අවශ්‍ය වෙන ආයතන වවහයන්. පුද්ගලයෝ ක්‍රියාත්මක වෙන්නේ. දෑපි දැක්කේ පහුගේ කාල වකවානූ තුළත් ඇත්තටම වැනි ආකාරය එක රැල්ලක් තමයි. අට හොදක් සමාාවෙන්න්න අප වෙලා බලව. එක් තරාකාරයක රැල්ලක් නිර්මාණයවීමක්තමයි අපි දැක්ව හපාලන රජය බිවිීමට ආදාළව ඒ කාලි පැවැතිච්ච වංචා දූෂණයන්ට අදාලෝ විශාල හඬක් සමාජය තුළ ගොඩ නැගීමත් ඒ හරහා නව රජෙක් බලට පැත්තිීම ැබයිඒ රජය බලට පත්වුණට පස්සේ. වංචාව දූෂනය කොතරක් දුරට පල්ලෙහා ගියාද කියන එක අපි විමසා බැලිය යුතුයනවා. හැයි පොදුව ගත්තා අපි ටිතාමත්ම පැහදිලි පේනවා ජාත්‍යන්තර ලෝකයේ රටවල් අනික තුරටවල් දිහ බැලුවහම ංචව දූෂණය නාස්තිය කියන දේවල් අඩු ආමකරගන්න නැතුව. එවැනි රටවල් වල ආර්ථික සංවර්ධනයට අවශ්‍ය වෙන ආර්ථික පරිසය නිර්මාණය කරන්න බෑ. ඊට හේතුවෙන්නේ මූලික වසෙන්ම එවැනි ආර්ථිකයන් තුලට විදේශ ආයෝජන ප්‍රමාණවත් පරිදි ගලාගෙන න්නෑ මංහැල් පහුගේ කාලසීමාව තුළ විධ තොරතුරු වාර්තා වුණා පහගේ පහ්ගේ කාලසසිීමාව තුළ ගත්වත් පහුගේ දසකය තුළම විදධ තොරතුර අර්ථාාවුණනා යම්යම් පිරිස් ඉල්ලන කොමිස් පිළිබඳව. එවැනි තොරතුරුවගේ යම්යම් ආයතන වලින් කරන ක්‍රමි තාස හම්බන්ධේ. ඒ ඒ විත රක්න මේ දේශී ආයෝජකය වනත් ඇත්තටම අද යම් දුරට අදාරිමත්වයට පත්වෙනවා. එවැනි ආර්ථිකයන් තුළ. එනි ර්ථයන් තුළ යෝජනය කරන්න එවැනි ආර්ථිකයන් තුළ ඇත්තටම සවයි වන්නඩ පුුව හෙමැත්නම් කටහිතු කරන්න පුළුවන් වෙන්නේ අර වංචාව දූෂනයට හවුල් වෙලා ඊට අනුගත වෙලා කටයුතු කිරීමට සූදානන් වන්න පිරිස්තුවලට විතරයි. මිනිසා අපි කියනවා සාමාන්‍යෙන් වංචාව දූෂනය නාස්තිය වැඩි තත්වයන් තුළ ඇතිවන දේ තමි කොස්ටෝ ුවින් බි දැනම් ව්‍යාපාර කිරීමට ආදාල පිරිබෑ හලයන. ඉහළ මටමක තියෙන්නේ. හොද ඕනම දෙයක් කිරිගැනීමට යම්කිසි කාර්යක් කිරීමට අදාලව. ඒ සඳහා දැරීතු පිරිවෑ ඉහලයි. එවැනි පිරිවෑ ඉහලෑම තත්ත්වයක් උඩ දී. ඇතිවෙන දේතමයි නව ආයෝජන ඇතිවෙනෙ නෑ. ුවක් වෙලාවට දේශීයව තියෙන අපි කිය සමහර වෙලාවට දේශයව තියනිගෙන කුස්සලතාවන් වඩ පුළුවන් දේශී යෝජකයන් වඩ පුලුවන්. සේෂෙම උත්සාහ කරනවා මේ රටින් බැහැරට ගමන් කරන්න අනිත් පැත්තිං. රට ඇතුට ආයෝජන ගලය එමක් ඇතිවෙන්නෙත් නෑ. ඊට වඩා වැදගත්වෙන දෙ තමයි දැන් කෝප්වාර්තාාවගේකෙන් තුළින් අපි මුූිකවසේම සාකච්ඡාරන්න බලාපොත්තුන රජයේ ව්‍යාපාර සම්බන්ධින් රජයේ ව්‍යපාර වලට ඉතා විශාල මුදලක් වාර්ෂිකව වැය කරනවා ප්‍රාගධන වියදම් විදියට පුොනරාවර්තන වියදම් විදියට හැබැයි ඒ ඒතුළ අපි කියෙනව රජයේ ව්‍යාපාර තාගැන ගත යුතුයි මහජනතාවගේ සුබසාධනයට ආර්ථිකය. දන කට තු සඳහා මේවා ඉතාමත් වැදගත්වෙන ආයතන ව්‍යාපාරයනනාදවසෙන් අපි විධ ලබල්ල ලෝල තියෙනවා. හැබැයි කමුල්ල්‍ය කාර්යසාධනයගේ ඇගීමේ ලක්කරන කොටා අපිට පෙනී යනවන මේ තුළ ඇත්තටම විශාල අක්‍රමිතික වෙලා තියෙනවා කියලා ඒකෙන් පැහැදිලිවෙන දේ තමයි ඒ එවෙන් ඒ ආයතන ඒ අදාළ අරමුණ ස්්ටකර ගැනීමට අසමත් වෙලා දීමවා. ඒකෙන් පේනෙ මහජනතාවගේ ලබාගන්න මේ. ටෙක්ස් විදියට බඳුවිදියට අයකරන මුදල්වලට වටිනාකමක් ලැබිලැනෑ ඇතරම්. ඒ ඒ වෙනුවට ඒක නැවතවරක් මහජන යම් කිසි පිරිසක් වසින් කොල්ලකෑමට ලක්වීමක් තමයි සිදවෙලා තියෙනෙ. එවැනි තත්වයන් ඒකෙන් පැහැදිලි වෙන්නේ. අර බදුවිදියට නයවිදියට ලබාගන්නු ලබන්න මුදල්. මේ රාජ්‍ය ආයතන නිසි කල්මනා කරනකින් යුතුව ඒ අදාළ කාරයන් වලට පලදාය විදියට භාවිතා කලා නම්. යඩ තිබුණු ගමන.මට වඩා බොම. ේ ගොත් මීට වඩ බහොම එහැන් තියෙන එක. ඉතින් අද ඇදවෙලා තියෙන දේ තමයි අමාරුවෙන් දුවන රජයේ ආය තනන්. තවදුරටත් නාස්තිකාර තත්ත්වකට පත්වීම තුළ අර ජනතාවගේ අමාරුවෙන් රස්කරන ලබන බදුමු දලේ කිසිම ආකාරයක පලදා ඊතාවක් නොමැති තත්වයකට පත්වීමතම අදනකට සිද්ධවෙලා තිය. ඇැන් අපි වෙනතරටවල්ල විශෂන් අපි සංවර්ධනය පිළිබඳ නිදුසු නිදිරි දක්වන්නනවෝය සිංගපූරුවය මැලේසිාව දැන් අලු දෙෙන්න්න වියට්නාමේ තයිලන්තය වගේ රටවල්ල මොන ක්‍රියාදාමයක් ක්‍රියාත්මක ව නෝති කියන්ඩ දන්නේ. නමුත් ලංකාව දැම කෝප් කමිටුව වන තබිල බොෝ විටාපි දකින්නේ ප්‍රෝඩ් තීදිරිපත් කරනවා. අපිට ඉගැන මින්නවමී වැටුප් ගන්න ගුවන් සේවකයන් ඉන්නවා ඊට පස්සේ බස්දහාටක් අස්ථානගත වෙනවා අන්නේ වගේ ප්‍රෘතිී දිරිපත් කරනවා. එතනින් එහාට යන ස්ොරූපයක් නෑ එක මංක කියයන කෝප කමිටුව ට ගහිල හොුල්ලන්න කෙල තනින් හිරවෙනවා. අපි එතින් හට යන්න ඔබතුමා හිතන්නේ මොකද එතන මේ වරදින්න කොතනද. ොමහි තැන්නේ මම දකින ආකාරයට ඇත්තරම අද තියෙන ගැටලු වෙන්නේ. වක්ලාට මේ 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 තියෙන ආර්ථික රටාව තුළ. අපි ගැන විශේෂෙන්ම දනවාදී යෘත්ත ආර්ථික රටාව තුළ. පංචාව දූෂනය නාස්තිය වගේ අල්ලස් දීම වගේ දේවල් සහමුලින්ම නැති කිරීම කියන එක ඉතාමත් මමාරු. දෙයක් ඒතුව මේ තරගකාරී තත්ත්ව තුළ අනිවාරෙන්ම තරගකරුවන් වසින් යම් කිසි ආකාරයක දීමනාවක් ලබාදිලා තරගේදී තමා ඉදිරියට එමට කටයුතු කිරීම අනිවාරෙන්ම සිද්ධ කරනවා. තෝට යම් කිසි පර්ශයක් මේ අපි ගැන අල්ලස් ලබාගණ්ඩත් අනිත්පාර්ශවය අල්ලස් දීමට තුරුවෙන්ඩ පුළුවන්. හැබැයි ඒ ඒ මේවා අවම කරගඩක් අනිවාර්ම අපි ආයතන පද්ධතියක් ඇති කළ යුතුයි. අපි දැම් අපේ තරුණයෝ කතා කර ආකල්ප මේ වෙනස් කිරීමක් සිද්ධ කරන්ඩ ඕන කියලායි ආකල්ප වෙන කිරීම සිද්ධ කිරීමි දගත්. හැබයි ආකල්ප වෙනස් කිරීමෙන් පමණක් අපි දැකල අනෑයානෙකුත් ලෝකයේ රටවල් දත්තාහම. මේ මේ වංචාව දූෂණය නාස්තියව වගේ දවල් ආවම කරල. ඒ සඳහා ශක්තිමත් ආයතන පද්ධතියක් තිෙන්න්නේුන ඒ ආයතන අරිහාකාරෝ ක්‍රියාත්මක වීමක් වැඩවන. අද ඇත්තටම අපිට පේනවාම මේ රටේ ඉතාමත් බරපතල වංචා දූෂන සිද්ධ වෙලාත්. ඒ සම්බන්ධෙන් අපි කෝප් කිටුවේ දේවල්ල අපි පැත්කින් තිෙකු. අනිකුත් ඉතාමත්ම පැහැදිලිව විශාල මුදලක් මේ මුදල් වංචාවිදියට වංචාව සිද්ධ වෙන තත්ත්වත් තුළරවත් අපිට පේන්නේෙ නෑ ඒ සම්බන්ධෙන් නීතිය. ඇයි අපි ජනතාව බලාපොරොත්වයෙන ආකාරයේ නීතිය ක්‍රියාත්මක වීමක් අපිට පේනන යිතාමත්ම මන්දගාමී විදිහයට එම නැත්නම් යම්යම් පාර්ශවයන් ඒකෙන් මුද හැරණ ආකාරයට තමයි ක්‍රියත්මකිීම ති ඒකැන් අපේ ආයතන පද්ධතිය ශක්තිමත් කිරීම අත්‍යවශ වෙනවා මේ ආයතන පදධතිය ශක්තිමත් කරන්න නීතිය ක්‍රියාත්මකවීමට අදාළ ආයතන පද්ධතිය ශක්තිමත් කිරීම සඳහා. මේ දේශපාලන පක්ස බලය ඉන්න හා බලය ලබා ගැනීමට බලාපපුරොත්තුවෙන. හමන පක්ෂ පක්ෂ දෙපත්තම කොත්තෙක් දුරට ඒ සම්බන්ධෙන් කැප වෙලා තියනවද. කියක සම්බන්ධෙන් පැහැදිලි ප්‍රශ්නාර්ථයක් තියනවා. අපි සාකච්ඡා කරනවා මේ තරම් වංචා සිද්ධ වෙලා තියන මේ ආකාරේ දෙවල් සිද්වෙලට හැබැයි ඒවාට අදාළව නීතිය ක්‍රියාත්මකර කිරීමේ පැහැදිලි වැඩපිළිවෙලා කර තරුණයකුගේ අපිට පේන්ඩනෑ ඒ. ැ මම තැන් අපිට පේන්ඩ තියෙන ආකාරයට යම් කිසි ආකාරයට කල් ගතවීමක් කල් මැරීමක් ඒත් එක්කම කාලයාගේ ඇවෑමෙන් යම් කිසි ආකාරයකට ඒවා ඒවැෑන් ඒ අදාළ පුද්ගිලියෝ මිදියෑමක් යනාධී ආකාරයට සිදධවීමට තියෙන ඉඩකට ඉතාමත්ම වැඩි. අවසාන වසයෙන් එ වැනි දේවල් දේශපාලන බලපොරය සඳහා කරන ලද විමර්සණයන් හැරෙන්න්නට වෙනයම් අත්කරදුන් යමක් නොවැෙන්ට . පොදදු ව්‍යාර පිළිබඳ කාරක සබාව සහ විගෙන කාධිපති දුරයක කියන්නේ නකන් ගහට පොත්තු වගේ ලොකු නෑකමක්තියනවා හිටපු විගෙන කාධිපතිතුමනි කොහොද මේ අර්ථනි රූපණය කරගන්නන්නේ කොහොද මොක්දම සිද්ධන්තය ඇයි මේගේ ආතනය ස්ථාපිත කරල යන මේක ඇත්තම අපිට ඩක් වෙනවාද මොකද බතුමාගේ විිවරන්නේ. අපි පොදදු වියෝසයි කාරර්ක සභාව ගැන විතරක් නෙම ඇතවසේම පර්ලිමේන්තුවේ මේ පිළිබඳව තියනවා ප්‍රධාන කාර්ග සභාද් දෙකා. එක කොටසක් තමයි රජ ගිනුම් කාර්ග සභාව රාජ ගිනුම් කාර්ග සභාවෙන් ආවරණය කරනවා ප්‍රධාන වසයෙන්ම රජයේ ආමාත්‍යන්ස දෙපාර්මේන්තු පළාත් සභාස පලපාන ආයතන. පොදු ව්‍යසය කාර්ග සභාාව අප කෝප් එකෙන් ආවරණය කරන්නේ සංස්ථා වර්ගය ආයතන. ලකාව ඇරුුණ හම තව ප්‍රධාන වසේම රටවල් දෙකක් මේ විවසායන් පිළිබඳව කාරග සබාතියනවා අපේ පොදුරජමන් ලාකුරුත්තියේ ඉන්දයාවිතියනවා දකුණු අප්‍රිකාවි තියෙනවා අනික් හැම රටකු ගේ තියෙන්නේ එක ගිනුම් කාරග සභාවක් උදාරණයක් වසයෙන් මහාප්‍රතාන්නේ එම ඇත්තන් කැනඩාවේ පෝස්ට්‍රේඩියාවේ ලසී ලන්තේ තියෙන්නේ වගේ තත්ත්වයක් අපේ තරතුවන් සඳහන් කලාා වගේ එක් දන්සේ හැත්ත නමේ මේ විවසාය කාර්ග සභාවකු කමිටු පටන් ගත්තේ ඉස්සෙල්ලා ගිනම් කාර්ග සභාවට තිබිච්ච කාරය දෙකට කඩලා හේතුූ තමයි රටේ ආර්ථිකී විසාහල කාර්ය භාරයක් මේ පොදු විවසායන් අතින් සිද්ධ වෙන නිසා සහ එබයේ ඒ වන විටත් අක්‍රමි කතාවන් පිල්බඳුව කතාවෙච නිසා විගනකා අධිපතිගේ රාජකාරිය වෙන්නේ රාජ්‍ය ආයතන සහහිමනත්තන් රාජ්‍ය යාන්ත්‍රණය තියෙන කාර්යසාධනයේ පිළිබඳව අවශ්‍ය කරන වගවීම ඉල්ලීමට පාර්ලිමේන්තුවට සහයවීම. ඒ ඇන පාර්ලිමේන්තුවට සහයවීමක් කරන්නේ විගනකා අධිපතිවරයා රටේ ආණ්ඩුව එෙමනැත්තන් රාජ්‍ය ආයතන තමුන්ට පැවරිලා තියෙන කාරිභාරය ඒක ඇන ජනතාවට සේවය කිරීම හරි ආකාරව කරනවාද කියන එක. මේ පිළිොඳ ප්‍රධාන වසේ මාණ්ඩු ක්‍රමිවස්ථාවේ එකසිය හතලිස් අට විවස්ථාවයට ෙ පාලිමේන්තුවට දයෙනවා සමස්ත රජ්‍ය මුූල්ලි පිළිබඳ පාර්ලණය. ඒ වගේ අපේ ආණඩුක විවස්ථාවය හතලිස් දෙක දෙකේ අයටතේ තියෙනවා අමාත්‍ය මණ්ඩලේ ඒක රට්ටේ විධායික කාරය හිමි අමාත්‍ය මණ්ඩලේ තමුන්ට පැවරිලා තියෙන කාර්ය පිළිබඳව හරියාාකාරව ෂ් සිද්ධ කරනවාද කියන සිද්ධිය පිළිබඳව පාර්ගිමේන්තුවට උත්තර දීමට බැදිී සිටිනවයිකෙන කාරයට. මේ කාරණ දෙකට අදාල සහය ලබා දෙන විවස්ථාපිත යන්තර නෙහ මැත්තම් විවස්ථාපිත ආයුදේ තමයි විගෙන කාධිපති කියලා කියන්නේ. එතරට විගෙන කාධිපති රජුවම සම්බන්ධ වෙනවා පාර්ගිමේන්තුවට මේ අවශ්‍ය කරන යහපත් පාලනය පැවැත්වීම සඳහා. එතනද පාර්ලිමේන්තුවට සහයවීමේදී ආකර දෙකක්ර නවා හිකක් තමයි පාර්ලිමේතුට අවශ්‍ය කරන වාර්තා ඉදිරිපත් කිරීම අනිත් සහය වෙනනාආකාර තමයි පාර්ලිමේන්තුවේ කාර්ග සභාවලට ප්‍රධාන වසයෙන්ම ගිනුම් කාර්ග සභාවට සහ ව සයි කාර්ග සභාවට සහයවීමේ. එතනදී විගෙන ගරු අපේ සභාපිතුමා සඳං කලා වගේ. විගණන කාරය ම්ඩලේ විගෙනන ආතිපත්මා ප්‍රමුක සහය වෙනවා ආයතනවල කාර් සාධනය හරියට කෙරනවාද කියලා බැලීමේ අවස්ථාවේද ඒක විග්‍රහ කරන්න එහමැත්තන් ඒට අශ්‍ය කරන තොරතුරු ඉදිරිපත් කරන්නට. මෙආකාරෙන් කටයුතු කිරීම සඳහා අපේ ස්ථාවර නියෝග එකසිය විසි හයේ යටතේ කෝප් කමිටුවටත් එක පහ යට තස්තාවර යෝගක්ේ විසි පාහයට දේ ගිු ාර්ය බාවටත් විශාල කාරයභරයක් පැවරලා තියෙනවා හැබැයි මේක හුඟ දෙනෙ හිතනවා දනුවන් දීමේ කාරයක් මේ තියන්නේ කියලා නෑ එකසේ විසි පහතුනයට ත් එකසේ විසි හය තුනයට ත් ඉතා පැහැදිලිය කියනවා මේ තියෙන්නේ පාලිමේන්තුවට ර්තා කිරීමේ කාරයක් එතුට පාර්ලිමේන්තුවට වර්තා කිරීමේ කාර්යෙන් බලාපොරොත් වෙන්නේ ආ්ඩුව පාර්ලිමේන්තුවට උත්තර දීමට තියෙන බැඳීම සඳහා අවශ්‍යකරම තුරතුරු ලබාදීම එතකොට මෙතන තියෙනව ප්‍රධාන ආයතන තුනා මේ රාජ්‍ය ්‍යන්ත්‍රණය හරියාආකාරව ක්‍රියත්මක විෙනනවාද කිය බල මුකොද මේක ජනතා පරමාදිි පත්වය කොටසක් ආණ්ු විවස්ථාව තුන සඳහන්කරන ජනතා පරමාධිපත්වය කොට මේ පාලන බලතල ගනක යටත කොටස් තුනක් තියෙන එකමයි විවස්ථාදායකය අනිත්්‍යක විධායකය අනිත්තක අධිකාරණය වට විවස්ථා දායකය සහ අධිකරණය පාලනය කිරීම එමැත්තම් ක්‍රියාත්මක කිරීමේ කාරය ාරය ආන්ු විවස්ථාව හතර අයන්න සහ ඇයන්නේ යටත්තේ ඒ සහ සී කියන කොටස්ත යටතේ පාලිමේන්තුරට සහ මන්තීවුරුට බරදිල තිය. හතර ආයන්නන්නේ යටටේ මෙම තම් බී අටතේ බාරදිල තියෙනවා අතිකරු ජනාතිපය තුමාට ඊට අමතරවක බාර දෙනවා හතලස් දෙ එක යටතේ එතට මේක හරිආකාරව ක්‍රියාත්මක කිරීමේ පලවෙනි ක්‍රියාත්මක කිරීමේ චෝදනාව හිමැත්තන් ක්‍රියාම කිරීම ඩු පාඩු පිළිබඳ චෝදනාව එල්ලවෙන්නේ විහකයට අඩුපාඩු පිළිබඳූ මැදිහත්වීය ආකාරය පිළබඳ. හැබැයි ඒකට අවශ්‍ය කරන නීති පද්ධතිය සකස් කිරීමේ කාරය පාර්ලිමය තුට සහි මන්ත්‍රය තුමාටත් ඒකට අ්‍යරන අධිකරණ ක්‍රියාවලිය කිරීම සඳහා ලිේතුටත් බල ලබික් වෙන්නන්නේ දැන් මෙතනද මේ පුතාල කියපු ආකාරයට මේ වගකීම එම ඇත මේ කාරය පැවරුම අපේ ජනතා පරමාධිපත්තය යටට මේ බලාධිකාරය තුනට තියෙනවා හැබැයි මේ සාර්ථකවීම සඳහා ඒ පුතාලම සඳහන්ගකර බු ආකාරයට ජනතාවට අවශ්‍ය දාව ඇත ජනතාවට අවශ්‍ය හොරු නං ජනතාව පත්කරන්න හොරු නං ජනතාව ඉල්ලන්නේ හොරු නං ඒ හොරු බැඳෙනවා. ජනතාවට දූෂනය ලබාද මකොද ජනතාව ඉල්ල ලතියෙන්නේ හොරුන්ග පත් කරන්නට කියලා. හොරුන් හොරු අවශ්‍යය කියනකට ජනතාව හුරු අවශ්‍යය කියෙනවා නම් ඒකුල බැඳන හරකම ලබාද මක කරම ජනතයි ලිවෙන්නේ. ජනතාව තමයි ඇත වසේම දූෂිත භාාවය පිළිබඳ පලවෙෙන චුතිත බවට පත්වේ. ක්‍රියාක්මක කිරීම සම්බන්ධයෙන් ජනත නියෝජිතයන් වසෙන් මේ හතර ආයන්න සහහතලිස් දෙක අටත්තිේ. රජාත වේ තුමාට සහ ගැබිනෙට මන්ලටක්ක් පැවැවෙනවා. නීති පැනවීම සම්බන්ධයෙන් සහ නීති අධිරය පාලනී කිරව සම්බන්ධී පාර්ලිමින්තුට වක්ගේම පැව මේක තමයි මූලික රාමුවේ වගේ එකසිගේ පනස්තුන එක පනස් හතර යටත්තේ ආඩු ක්‍රමි ගවස්ථාව විගෙන කාධීිපතිවරයාට විශල කාර්ය ාරය පැවරෙනවා මේ කාර්භාරය තවදුරල පැහදිල් කිරීම කෙරෙනවා. නව විගනන පනත සම්මත වුණා ග අවුරුද්දේ. අප අපි එතැන්ටම මමායදුන්න මහත්ම ඉට පෙරාර ජනතාව සම්බන්ධය රක මොකදේ ජනතාවට ප්‍රේශණය කරමින් සිැරින සියලුම කරුණුකාරණක්දැන් ඔය පොදුවි්‍යාපාර පිළබඳව කාරක සභාවේ භූමිකාව තුළදී. ඇතැම් දේශපාලකයන්ගේ නම් කියවෙනවා ඇතැම්මය පිළිබඳව ලිම ප්‍රීක්ෂාවට ලක්වමින් පවතිවා ඔබතු හිතනවා දීළඟ චන්දකදී ජනතාව ඒයි ප්‍රතික්ෂේපක කරයිකි. ජනතාවට පිළිගැනීමට හෝ ප්‍රතික්ෂේප කිරීමට පූර් නයිතිය තියෙනවා. ජනතාව කැමති දූෂිතයන්ට නම් ප්‍රතික්ෂේප කන්න හිේතුවක් නෑ. ජනතාව ඉල්ලන්නේ දූෂණය නං ඇ ජනතාව කුළන්ඟ ප්‍රතික්ෂේප කරන්න ජ කෑ ගහනව හමතිස්සේම දෂණේපා හොර කමේපා වංචාවේපා නාස්තියපා මේ කෑගැහිල්ලක් චන්දයපා විච්චිකිරීම අතර ඉතා විශාල පර්තරයක්තිය. ජනතාවගේ කෑගැහිල්ල ඇත්ත වසයෙන්ම විධිමත් ආකාරයට ප්‍රකාශවෙන්නේ චන්ද කූඩුව තුළ ගහන කතිරය තුළ. එතනදී යම්කිසි ආකාරයකට චන්දදායගෑගේ පිටට පිස්තෝලයක් තියලා පිටට කිනිස් සත් කියල හවලට චන්දිීදීපන් මං බලාගෙන ඉන්න කියලා කියනවනම් ඔය කාරණය හරි. ඇබෙන්නහෙම නෙවෙයි. ජනතාව ඇයි දූසිතයංග ප්‍රතික්ෂේපනො කරන්නේ. ජනතාවගේ අපි පිළිගන්න ආකාරයට අනවබෝධය නන් නිවේ එහෙම ඇත්තම් දේශපාලන සාක්්‍රරතාවේ දුරලතාවය කුතු දෙෙව සාමාන්‍ය සාක්සරතාව දිහා බැලූ හම සියයට අනුගානක් අපේ ආසියාව මේ ශ්‍රී ලංකාව තුළ ඉතා ඉහ ට්මක තියෙනවා දේශපාලන සාක්ක්‍රරතාව ඇත ෙම මට මතක ඇති මංගේ දන්නේ මේ අපේ රූපහනි නාලිකා දෙකක් පහුගේ චන්ද අවස්ථාවේ තව අපේ සමාජ සංවිධාන දෙකක් එකක් කවවෙලා ලක්ස විස්සක අත්සංගත් ත් දූෂතයන් පලව හරිමග හැබැයි. මේ සැරේ පෞුගේ චන්දල් ලක්සේ ඉක්ම ඔපු මනප ලබිච් මට මතක හැටට හතරි පස්දින හිටේ හතරි පාදරාගෙන් අතිවිශාල සංක්‍යාවක් දූෂණයට භීෂණයට කප් ගාපු හයි. ඒ ල් කර අධිරවලින් තේන්ද ච්ායද වතුමාකයන්. අධිරණ ජනත අධිරණය තිීන්දු විච්චය කියනෙ වඩාහොඳයි මොකද අධිකරණ ප්‍රියාවලිය කියලා කියන එක තුළ බොහෝ වෙලාවට ජනතාවට අවස්ථාව කම්බන්නේ නෑ බොහෝ වෙලාවටට මේ මට අධිරණයෙන් දෙන්න තින්දු ලබා ගනීමට ඉටිසල ජනතාව දන්වා හරදදි සාක්තිය දන්නවා හරද ස්පන්දිනෙන් දැනවා අහවල්ලෙක්කින මේකට සම්බඳක හැබයි එයාත ල්ලන්න ඔබතුමා අර චුදතයන් නම් කරගෙනාව විදායිකත් නම් කරනවාවද චුදිතයෙක් විදිහට මේ ක්‍රියාවලේ වෙන්න ඇත්තා සිිස්ටම එක කහඳල වැඩේ වෙන්න ඇත්තවස්සේම රට ක්‍රියාත්මක කිරීමේ කානෙ දැන් අපේ පොදුරාජ්‍යමන්ඩල ආකෘතියේ යටතය කර කියන්නේ පාර්ලිමේන්තුව රට පාලනය කරයි ආණ්ඩුව රට ක්‍රියාත්මක කරයි කියනක එතකොට රට ක්‍රියාත්මක කිරීමේ කාර්යභාරයේ පවති කාටද අතිකරු ජනාධපතිතුමා ප්‍රමුඛැැබි මන්ඩලියට දැ. තුට මතක දන්න මේ මෑැතකද තිකරු ජනාධවය තුමා සඳහන් කළා පසුගිය දසකේ තුළ මට මතක හැටියට බිලියන දාහක දූෂණ පිල්පන් මේ දූෂණ පිළිබඳ කවදක් කිය අන්න්නුවන දූෂණ පිළිබඳව හ හතර ආයන්න යටතේ ජනතාවගේ පරමාධිපත්වය පවරන්නේ ජනතාව විදහයක බලය එකන්නේ ආරක්ෂක කාරය ඇතුළුව ක්‍රියාත්මක කල යුතු ද්ලයාවිදිට ජනත වින් තෝර පච්කල් කරනට ජනතාව සින් මේක තමයි ඇත වසේම කාරය පැවරම වෙන්නේ.ෆොන්ෆින් පන්ිට එතකොට මේක යටතේ බිහිවෙන එක තමයි වග වීමෙනටන උත්ර දීම තින ැඳීම එක යන්න කවන්ටබි කේ. එකකට පලවෙනි චුතිත කව්ග ජනාතිබේතුවා මේ කාල ුතු ජතපිත්තු ලදන එකට ඉදන්න තයි ිහි පලවෙනි චුද ව පත්ති. එතකොට මේ කාල හිට අමතරහතලිසි දෙක දෙකේ යටති මේ ධාන විෙනවස්ථ සසූදනය පෙරාතුක පව අමාත මන්ලි උත්තරක කියයන්න ඕනේ හතලික දෙක යටති. අවාසනාවකට පාර්ලිමේන්තුව තුළ මේ උත්තර ලබා ගැනීම සඳහා තියන ක්‍රියාවලී අඩු පාඩුවත් තීම ඒක යන්නේ මේවා ඇහු හම මේවා බිහිලුවට ලක් වෙනවා. ඒ මිසක් මේ වට උත්තර දීමෙන් ලිසල යන අවස්ථාව අපි අනත දකින. හමි හා සමචනයට පත් කරකෝු. නමුත් හතලිස් දෙක දෙකයටට දිස්තා පැදිිව කියනවා රටේ විධායක කාර්යය පිළිබඳව පාර්ලිමේන්තුවට වගකීමට ස උත්තර බැඳීමට බැඳී සිටි නිය කියන. ඉතකොට මකද ඉන්නේ මේ කාමස්ත කාර්ය පිළිබඳව ආණ්ඩුවට එහෙම ඇත්නම් විධායකයට උත්තර දෙෙන පනස් දෙක දෙක වස්ථාව යටති නිලධාරීින් බැඳනවා හැබැ නිලධාරීම් බැඳෙන්නේ ගේ රජුවනවෙයි ඒගොල්ලන්ල පනස් දෙක දෙක අට තිය අදාලා අමාත්‍යවරයා හරහා තමයි මේ කාරවෙෙන් මොකද අපේ ආණුකු විවස්ථාවේක තියන්නේ යම්තිආකාරයට ප්‍රශ්නකාරය විදික් හේතුව මොකද ඒ කියන්නේ අමාත්‍යන්සයක ලේකම්වරයා අදාළ අමාත්‍යවරයාගේ විධානයට හා පාලනයටයටත්ව අමාත්‍යන්සය ඒයටතේ පවතින දෙපර්මන් ස අනෙකු තා ඇතන මෙහේ වන්නේළ මේක වි්‍යවස්ථාවිිත බලයක් මේක තියෙන මුදල් රෙගුලලාසය ආතන සං්‍රහය චක්ලියක සියල්ලට බොඩි ය නිවස්ථාදායයික ලයා එයාට තමයිඒ බලතිය නික නිස් අනුකුල බව තියෙනවා එතකොට ඒ ක්‍රියත්මක කරන්නේ ජනත පරමාධි පත්ය නිලධහරන්ට තියෙන බලට වඩ ඉහල් ලයක් එතන තියෙනවා ඒ බලය ක්‍රියත්ම කරන්නේ අමාත්‍යවරට අපේ අඩුකුළුවත් හැබයි දනුවන් දෙ අවස්ථාවකද දනුවන්දීමේ අවස්ථාව ජනතතාආධිරය විසින් විතරයි ක්‍රියත්ම කර හැබයි ජනතවාධිකරණය ක්‍රියහත්ම කරන්න . <premier flying quotenotplayer> <inappropriate> <s Elliottills> <poppedTheans> මේ වියතු ආකාරයට හොරකංගරපයක හොඳයි කියන විදිීට. හොඳි විගණන පරලස බෝදෙවල් පිබඳව දෙවනවාටේ සසාකච්ච කරන්න බලා පොත් ොතු මසමග දැ අශෝ කබේසිහ නැතිතුමන උබතුමා පසුගියවර හෙටේ කෝප් කමිටුවේ නමවෙෙනට. මෙ මේරයින්නේ දහතුන් වේ ැටලයිස් ප පෙරක්ෂහ බලද්ද නොපුරු තැන්දක හිටි නපුරු හීනයක්ක් වගේ ම ෝප් කමිටු ඉන් එක ගැ දේශපාලන පක්ෂ නායකත්වේ හ ෘති්‍යයා දිකාරිමඩටලට අවශ්‍යදේව ෂට සිද්කරන ත් විට ොතුමට කෝප් කමටු වැඩකරට ලා ති අවංකව කත රොත් ඒ ඔබට ඇට හැ ෝප් කමිටුවේ මම දෙවනි අටඉන්න මේර කෝප් කමිටු සසාමාජිකයන් විසි හයිදන කිටියෙක දහතුන්නකට දසේද. දාසේනකට අඩු වුණ විසිහයි දසදනට අඩු වුණා ඒ අ ගෝකමට සාමාජිග අඩු කරලා තියනවා සෝ ානයක පාලිමිත හන්ඳරන කර න සරකට අඩුන එතින් කොහොම වනත් දැන් විශේෂයෙන්ම අපි මේ වගේ සාකච්ඡා දූෂණය වංචා පි බල සාකච්ඡා පැෑ විසි අතරයම තිබ්බත්. අවුරුද්ේ දවස් තුන්සේ හැට පහෙම තිබත් සමන් පුද්ගලයා ස්වයන් පාලනයක් ස්වයන් විනියක් දදාගත්ත නැත්ත මේ කවදකත් මේක හරියනි නෑ. අපි හැමදාම් අපි මේ මයදුන්නේ මහත්මය අදර්සරගන්නක මෙතුමා පාලිමින්තු වන්ත්‍රේ බර බට පත් කරවා. එතුමා එක ප්‍රතික්ෂේප කලා ඒ යම්යම් හේතුමත. අපේ රටේ මම දකින එකක් තමාස්ොයං විනයක්ස්ොයම් පාලනයක් නැතුව මේ දූෂණය වංචාව නැති කරන්න බෑ. මෙතුමා කියප හරියට හරි. හටේ ජනතාව පාර්ලිමේන්තුවට පත් කරනවා. ෂය ි වැඩිම දෂය කරපුරට වැඩීමම චන්දදීලා අපිරත්ඒ එක හරිම ප්‍රශ්නයක් අපි අපි දේශපාලක්ෂය වශයෙන්ඇ අපි හර්ද ශක්ෂයට එකක වැඩ කරන අය මට මෙතැන් ටපෝ මට මතක් වුණා මම මේ ජාතික දේශපාලට එන්ඩහ හේතුවක් වුණේ විගණන වාර්තාවක් මම නගර සභාව ඉන්න ඇද්දී. නගර සභය විගන්න වාර්තාවක් තිබුණා නගරාධපතිවර ඇසි විගන්න රිපත් කරල සියලු ලිපියේක නිරවද්‍ය නොව විගන්නනෙද තවරු.

දරන්තර ප්‍රශ් රුවවා ම මේ පිබඳ සබා දනුවත් කල ම අයව දෙපා ම අඩු පක්ෂේ ිය නෝජන කර න් අය දෙපාර පරාජකකිරවා. බැරිමිදන රටේ විදායකටම ලිව්වා. ලියල ම මේක කිව්වා මෙන්න මෙන්න මේ තත්ත්වය තියනවා මෙන්න මේකට ම මක කරි පියරවක් ගන්න කියලා සද්‍යයක් නැතුව තිබුණ. ඊට පසේ ම මාධ්‍යක ැන්තුවල මාධ්‍යය කිව මට හොඳන්න මතකයි දෙදස් නමේ සැත්තැම්බර් දහනමේද ම නිදාග න ැදදි උදේ හයට. දරකතනය නා දනා මං දුරකතරයෙන් ගත්තාම දා පදා විදායගේ මට කතා කළේ හොනා අද මේ පත්තරේ තියන්නේ. අංකවස මතහම නීදම ොදදාන නෑ මහසේවෙේ හයයි. මේ පත්තරේ තියන හුුණනායක මහකර සබයි නමකෝට හට පන් ලක්ෂක වංචාවක් කියලා හෙඩ් ලයින්් එක පත්තරේක දිවයින පත්තරරි. මංවස මම දන්න හැබැම උපතුමාක් කිය අදදි මේක මපුතුමට ලියලව්වා. දම ද ඇතම ගන ම ම පටිග න දේ ා ර ර ම ට ව අන ම ාතික ේශපන් ට හේතු. ඒ ෂ ර . ඒ කිවා ල පාචි නේ පඩිගන්න ය පුදගලක වැඩක්. ක ම දේශ ාන දේ ා දේශ ාට ර දකයි. දේශපාන ලුත් දේශපාන තේරෙන්න. කතම දශාල ද හ මක අතර කරන්න. ක අදින් දෙෙපා ඇදරට ප්‍රශ්නේති කරන්න එපා ලංග ජනදති පපති නයක් න තව ප්‍රශ්නයති හ තර ගන්ග කිවා. මම මේ කියන්නේ. දැ මේක තමා මේ රට දේශපාලනෙ. මෙන්නට මට මම එවලෙන තම න්දු ගර ම ත දල වැඩක් නෑ කිය ම ගට පස්සේ තම ඒ හම දෙදස් දහයි දෙදස් දහය. ජනවාරි දාහතර ම එක් ජාති පක්ෂ මාජිතයකගත් ද හයි පරෙලට පලමන් මන්ත්‍රයකු ොක ම කේ නතාව දන්නවා කැමති නැහැකිියල්. ඉ ඒ ඔබ ඔබතුමාට ඇගිල දිිකරන වවුණලට ලංකා දේශපාලන අපි දකින්නේ පක්ෂේ දෂය දෂ තයකල නි පක්ෂටයන ඒ පක්ෂය ඒ දෂත දෂ තයකල පැත්තරවා. ඒ ඒ අරන්න මුකුත්ල ම හම මේ දේෂණ විතරන්නේ මේ රට බාන්න අපේ රට නිදහසන් අවරුදු හැත්තයකයි. මේ අවරුදු හැත්තයකින් මේ හැත්තයකෙන් ප්‍රානක්ෂ ර මරුරටපාලනය කළ හැබැයි වදන්න පක්ෂ මන් සාමාජගේ කුණත් මේ රටේ අදු හැත්තයකෙන් මේ රට ආදෑමමුර වීද මඩිල අවුරදු දෙකන. මේ රටේ අපේ ආානය පනත රතරට වාස් තයකල අවුරදු පා. අපේ ආදවර වද මටල්දන පනස්සතර පනස්පායි විතරයි. පනස් දෙක පනස්වූන පනස්දර පනස්පා කියන අවරුදු පහය විතරයි මේ නානයනනර අපට වාසියක් කලා තියෙන්. අනිත් සෑම වසරට ලෙම නෑ. අපේ අපි පලවෙනි නයවාරි කියර ඉක්දශ නම්සේ පනය බිලියන හට හයිසි පනහයි කෝටිහට පහයි දෙදස් පහවෙදදි අවරුදු පනස් පහක් වෙදදි. අපේ රටේ සමස් නය ප්‍රණය බිලියන දදාදේ විසයි කෝට දෙලක් විෂ දහයි. බැක් කියන්න නගහට අවරුදු නමකින් පස්සේ. අපේ රටේ නයි්‍රමාණ බිලියන මහද්දාස් පන්සිය වුණ. මේගේ මේ වගේ තත්වල් තම රටේ තිබුණේ තේ නිසා විශෂෙන් ම දකිනයක්තම. මේ කෝප් පර්තාව මේ කෝප ඔබමට ඉරිසල කැනදැන් දස් නමියේ සිදුණු සිදුවීම දැන්වු දයක්ක් හිලතවා. පෝටි නමයක අතිම ශාලහෝදලා ඒ මුදල සම්පන්තියේ විගනයක්පුනාාද ඒ මොකක් හර චුදතයන් අධි කරය හම ම මත් ඒහ මමුකුත්නෑ න ඔබ ඔබ මේ විතැන් වුණු පක්ෂේ. ඒකත්ව සින් සම්බ ම ව දැන්වට දැනුවත් කර එක ම කිවේ ම කිවේ ි ොප්මිට අපි කෝප් කමිට ර්ත ඉදිරි පත්රනවා ැම් ාන ිල්ලකන් ගන් වාාගම දිකට ම පාඩුව ගල් නගර සභාව ගැනමගේ ග ගල්ම කරුණය කරුණයකල නගර සවා ගැනේ කරුණය කල නගර සවාාවේ දැ කරුණය කල ප්‍රේක්ෂක බලාගනන්න ඕොනඒ කෝටි නමට මොකක්ද වනේ කියලා. नम कोट हटन लक्ष्य आप गपबानेम वासा करप एक न प रकाउंट मौ तो किसी मैं कउंट है ग न एक ख खराण पूलवा सभा वसे देने तो तो सभा वसे से र है इ मे तनी पास मान नग स पटन डा जाति के दश पालेने मंग इ सेमे यह वा ඒද නවත් ක ඊට පස නම නව දන්න ැයිදේ නමකට හටපන් ලක්ෂ ද ේලාව ති බුණ ඒ කවන්ස ස්තැම්පතු වල. ඉති මේක ඒ විතරක්නෙ මේ රටේ අපි අපි මේලා බලාගෙනන්න කුරුණය කල ජනතාවට ඔන්න කියන ඔබේ මුදල්. ඔබේ ඇප තැන් පතු නමකෝටි හැටපන් ලක්ෂ්‍ය අදාලා යතනයක් හොයාගෙන. ම ලක් දර පත් ඒවාගේ මේ රටේද එම එම හරිද මන්දර ොකද කර න ේ තයික් හම ම එකත්ෙක උත්තරය හ තයික් ඔ විගන්න වාර්තායයික් මට එක එක් තර සසාර ෙක් ට විකන්න වාර්තාව ැල්දන ක්තර යිතනේ ඇ මර පො ව . ො හ එක් අතනෙක මට විරන වර්තාවව හතිබුණා දුන්න ඒක ඒක තියෙනවා එක්තර ආයතනයකට මුදල්දීපි එකක් ඒ අයිතනල් තීරදි එක මං කියන්න මෝටරත ප්‍රහණ පපාත්තුමේ තු මෝටරත පහන් දෙ මාත්මේ තුවර දී යම්කි දීපපු මුදලක් තියවා එකම ඉින්ග්‍රන් Rව හැඩලින් චාර්ස් කිය තිබුණ. ිිය සිේ අසු පහක් හැලින් හඩලින් චර් රම තිබුණ රව හැලින් ාර් මිියන් සි අසු පායි විසි අට ෝඩි පනස් ලක්ෂය මං ඊට පස්ේ ඒ එකකු පතුමයි මොකද මේක මක්කව ඒ හෝය ගේ හොය බැලි එක ම තම ුතුමටමන් කතක්ගේ බතුම හම්බුණේ මොකද න මේක ඇහු හමකිවවා අතේ යටින් දීපු සල්ලි . මේ ජා එතකොට විසිට කෝටි පනස් ලක්ෂයක් විසියාට කෝටි පනලක්ෂයක් එකවුරුද්දක් ඇතුලත. හම දීරතිය නන එක ලීසින් මගම ලංකායි ලිස සමාගන් විසි අතරත්තියද. විසි අතර කිය දී. එතකොට මේ පිළිබඳ අපි ඇමි තීන්දක් ගත්ත මේක ඕක අයිතිවෙන්නේ. ගින ගන රව ගින ර සම ල සතල න ඇත්තුව ම ේෂ කියල ම කිවවා. ඒ අයත මේේ අවුරුදු පහට වඩන්න වැඩින්න සේක සවියල් දෙනම් මරුරන්න විදි කරන්න එපා මොකද මගේ අත්‍යස අට දනක් ඊට පස්සේම ප්‍රසිද්ධය කිය න මට සමට මට අන්තිවට ක ප්‍රශනත්ාව ීදුර වල්ල ල් ගහනව කියල ම නිල්දර මේ වස්සනවා කිය ම පාලිමිට කන කතාලලා ඉටස් අවරදු පහකට වැඩිය වැඩියන්න මාරුකාන්ට කලලා තිු ගත්තට පස්ේඒ ශාර් ප්‍රශ්නයක් අව ගොල්ල යන්නට කැමති නැතුව. මොකද රජියාවල්ලම වැරදි අඩ කරනවා සමහ රත නම් කරලා තියනවා. ප්‍රතිලාබ ලාගතයගේ ආයතන ප්‍රතිලාබ ලාගනතති අයතනකග නම් කරලා ඒ පතිලාබ ලාගතයගේ අයිත නොට හ මක ප්‍රතිලලා ලගතයා අත ක්නය ඉතින් එහම නම්රල ත වාගේ ැන්වොට යන්ට ගක්යි කස්ටම එකක එතකොට එතුකට මේ ආර විය තන්ගවට ති ම අපිට මේය ගැන කතා ගන්න හගක් ලගම් පුළලුව වැඩ දන සංක මේ රටේි අප හැමවෙලා දේශ පාල ශය ංක රන ප්‍රශන හදන් ල මජන්තාව ද මජනතාව ප්‍රශ් කරනවා ඉ මහරඒවා මන් තවයික් කියන්නක් දැන් අපි අපිට අධ්‍යාපනක් දයෙන් කියනවා මේ රටේ අධ්‍යාපනයට සියට හයක් වෙන් කරන්න ඕනි දර දේශ ශ්පාදනින්කින් හැමලම් කිර සිම අ මේක කරන්න පුල වරදද දබන සිටහය කන්න පුලන්දන් මොකද මේවාගේ සහර වැරදි මත යම තුොල ජනතාව හිට පසේ දේශපාලක්ය ත ප්‍රශ්යක් ඇතිව මොකද හැක කියන්න අපේ දර දේශේෂ්පාදනය කියද කියවුේ කෝඩි දොස් ලක්ෂය කෝඩි ොස් ලක්ෂන් සේටක් කියන කොඩි දොස් හයි කොඩි ො සේට හයක්කයන්න කොටි හැත දහයි කට හත දහ ේ හයක්කය තව දේ නිෂ්පාදන කොඩි දොස් ලක්ෂයන සිට හයක්කයන්න කොට හඇත දහනම් එක සල්ලි ව කරන්නවනේ ආදායමෙන් රටේ ආදම කටි දෙ ලක්ෂ. දක් ගො හත අධ්‍යාවටුවෙන්කරු අන්ත ොද කරන්න. මේක එතකට සාමාන්‍ය ම මේකවේ අමතරක්කි දෙරකිී තකට ඒගේ සහරේවා වැරදි අදහස් ජනතාවතරට කි හාම. जानताव कल पना करना है मे रा्यकाश मे करන්න नेते में सट हैक करने ते तो वा, वा, ो अपी जानताාවवट एक पहद ल देने ෙන कि देवाගේ सहारतक पतिवा ैदी म जानताාව क की हिल्ला जानताාව पिली देश ला्य ैद विे हीतर ित ती न ැබ ගේ म अी देशा बालाक जो वितखने तुम् ल2 प्लांटेश. ඒගන මතද ඒක ි ොචර ප්‍රසන තිවරට අපේ අප ඒකට ගද එඒත හහිල බල යදඒ එකඒ ගොල හරිර හොඳට ඒක අකි ප්‍රමාණයකට මුූලෙ විනය පා පාලනය කර තිීම ද අපි කෝප කමටුවක් ති අපි කරන්නන්නේ හැවලම ඒ ජනතඒ අතනො මුල්ලේ වෙනනියක් ඇතික දීම සඳහා හටකුතු කිරීම. විශේෂයම දැන් අපි මෙත මේ බල මේව මේ කෝප් කමිටුව මේ මංගෙනාව මේ මේ තියෙන්නේ ඔබතුමාගේ කො කෝප් කමිටුව. භාවාර්තා මේක තියනවා. ලංකායි ඉතිහාස පරෙණි වතාවට මහ බැංකුව කෝටි හදදාසෙකසි හටක් පාඩුුව චක්්චක් මතග සුින් කෝටි හද්දා සෙකසි හැටක් මේ මේ හිතපු මුදල් නැමතිවරේ ගත්ද තීන්දුවක් නිසා දෙදස්හේ දෙ දහතුනේ පාඩුව කෝටි දස් දෙසිේ විසි අතරයි මහා බැක්කවේ. දදාහතර පාඩ කෝටි තුන්දාස් අටසි හතයි ද පහ පාඩු කෝට ඉද සතියයා සතුදර කෝටි හද ද හටක් ෙටර හ බැංකු පාඩු ගැන එතනි පස්ස කතක්න අපේ ගැන හොයල්දු මේ ය ව වගගී. දැ තියෙන්නේ මේ අලුත්යකි. මේ වසර තුනට පාඩුව කෝටි හයිදාසයකසිේ හතලයක් ශී ලකන් ගුවන් සමාග. ඇ අපේ ලිය දක්න හැබැයි මේ පිබඳ විශ කිසි දයක්ව හැ ලන් ග ග පිබ ප එක ද හැ මි ශ ද ප ක්. ඒක්වත් වුණත් දැ මහ බැංකව ලක කො රටේ ලෝක කොයිරේ මහ ැකවත් පාඩු ලති ද මිග ැති පස්තුවා ම ගිත රට ම ැකව පාු ලන මේ මුදල් තිව හිට න්ඩු ද ග නිසා නුවට ඉ මේ මේේගන කවරුත් කතා කරන්න. මේ තියනමද පාලිමේන්ත රිස ජර්නල් එක මේ අකි හදපු මේ වාර්තාවක් මේක තියෙනවා. අපි මේ පුටුව සම්පුරන් ලති බනවා ර මේ පොතේ තියෙනවා මේ පොතේ තියනවා සුනාමි ආපු වෙලාවේ. දෙදස් හතරේ දෙසම්බර්මාස දෙදස් පහේ රාජ්‍යනායකු ඇවිල්ල ලංකාවට ලංකාවට ආරදන්න පොරන්ද දෙරජන කෝටි විසි අත්‍රදදා ස එකකසිය පනක්. පොරුන්දවෙලාලතින ආධර්දන්න නයිනමේ ආධාර ආරෙන් පරොන්ද හැ ගිහිල් ඇවල යන කෝට ොස් ද සකැසිය පන. ඒ අතර දැ පොර හ ව ද කොට දොල ක ිය දකල දයන කෝටි හයිදසට සියයි කෝටි පදස් ගරට වෙච්ච න කෝටි පන්දාස් ගන්න පොඩිග රක්ට කෝටි පන්දස් මේක තියනවා ම එක දහසක් මේ වගේ වැඩ පෙන්න පුහ මේ පොඩි ෝු ියන කුද ගරගන්න ක හිටපු අවිතුව රයක්කව න්න මේට ත මේ සබාාව සිදුවීම අක්ට මෝක කතරුත්වය දරන්න කව කතරුත්ත බේ මේ ඒක පාලිමේන්තුේ. පර්යේෂණ කර පර්ේෂණය කරත් මේ විශ්ේද්‍යයා ශ්ෂෝ විශේද්‍යයා ආචාරකරු පර්ේෂ මේ පර්ේශලින් හොගත දේව. යට අට නක් සදන්න පාලිමටෝ ශ්‍රී ලංකාතින් සී ලංකාස් පොල්ඩි කල්ල නකමික් ස්පිටේ පො 2015 ස් දෂ විර්සන කොමිෂ සබාව ප ේක්ෂ පාර තු හර. එහෙම පිලිකත් පාලත මේවා මේ අශ්‍යනකගොට ඉදිරිපත් කල තියෙනවා ඇ ගෙන් මේකන් ප්‍රසිදදු නඩුගු තියෙනන මොකක්ද අර සරත්්‍යෙන් සිිල්ලා මැතුම සම්බන්ධේ. නඩුවක්තිබුණේ එමයි ම කිවේවා කටතාකට ග මේකක දේශපන පැත්තරයන ඒන් සමගේ වැඩි කතාකන් න්න මේ මේවා ඒ රටේ සාමානය සැඟ විච්චත් ගන දෙනු ද මේවාගේ රටේ කොච්චර වෙලා නවාව විදි වැර තියන මහ නතාවගේ මං ඉල්ලා සිටිනවා. මීට පස්සේවත් අඩු ගානේ මේ වගේ හොරුන්ට පත්කරන්නපා මේකගේ උත්තරිද පහලි පේන්තුවලට පාල්බේතුවලට පත් කරන්න ඕනේ ඒගන ජ ජනතාව පෙරුවුණ අපි අමරතුම දෙවන මටේද. ඒ පිළිබඳව කතා කරම ැ ොකුලොකු අංක ඉලක්කම් පිළිබඳව කිව්වර සමහරයවා බින්දු කියත්ති නද කිවත් හිතාගන්නට බෙරිතරම් ඉලක්ක මේ වෙන කාගෙවත් මුදල් නොවෙයි ඔබේ මගේත් මත්්‍ර සහ රිජු බදු මුදල් වන්නට පුළුවන් ඉතින් කුරන ඇගල ගැනත් කියවන තවත් බොහෝ දේවල් ගැන කියවෙේ අපි විරාමිකින් අනතුරුවේවා පිළිබඳ අවධනයකරින්. අප සාකචාවක් හිට දෙවනටය ගෙනට බලා පපොත්තුවන මුලින්මගේ ප්‍රේක්ෂක කාාරයට අවස්ථාවක් ලබාදීර ප්‍රධානකේ සිල් දෙනාගෙන් අවසරයි අඒ පැත්තගින්ල පාශුද්ධ ඉ කියලා හිතාගනිට පැත්තරාපු කමිටු සසාමාජිකතුමා ගෙන්නව ඒ කමිටුවේ සබාපැත්තුම එහන්න. දැන් ඔබතුමාට හිතනව ඇති කෝප් කමටුවේ සබාපති අඇයටයට ඒගෙනපු වාර්තාාවලින් ජනතාවට තේන්දයේ තමයි ගහු බෙරෙකුත් නෑ බරේ බලවකුත්නෑාවගේ එක ස්වාර්තා වෙනවා ඒකහෙම නවතින. මේ සදහා බතුමා මේ වාර්තා විස්සරහටයන්න මක්කෝප්‍රියාාවගේ තියනවද එ වැඩිලි ත්තියන්දගේ ෝජනා කර න්තික හන්. මංක ඇතරම මුලිින් ඉල්ලා හිටිනා මාධ්‍යවලිනුත් සංකත් මේ ප්‍රශ්න වතුර නිසා මේ වාර්තාාවල ඇත්ත අන්තර්ගත එලියට ගන්න කියලා. විශ විශදධාලින් වදරට ගුල්ල ත් ම කියන්න තු රන්නේ ොද ජනාවගේ ම කියවන්න කිය. ැක ැුම්ර රත පාලිේටවේ බගතකරත් ම දිගකම ඉල්ලිකර පලේටමයි බැඳුම් කර වාර්තාව කියවන්න කියනෙ. උතුමාක්ක මේ කෝප් කමිටුවෙන් පෘර්ති දෙනවා කියලා. පරෘති දෙන වන. පෝ කොමිටුව වාර්තාව කිදිරිපාත් කරම මධ්‍යවලින් ප්‍රෘති හදාගන්න. මො මාද්‍යය වැඩ අන්තර්ගතය මේ හරයක ඇතරේ තියනීමමකක්ද කිය මේක පෝර්තිතම ය හිට් කරනවා. ගෙදරග හිලම වත බද ගොකමට කිය ම හ ම ඒ මාධ්‍යතම මේ ලස්සට උසල ගන්නේ. ඒකන මේ වෙන්න ඕන ඇත්තරම. මේකේ ක්‍රියාවලිය අන්ර්ගතය සහ මොකද කරන්න කියන එක. සෞදර ප්‍රශ මතිී උත්තරේ වෙන මොක්ත්මනේ බොදදු මේ කෝක් කමට ආර්තාාවල තිය ොක්කේවා ප්‍රතිචා දක්ක පොතියවා. ප්‍රතිඵල තියනවා ආතනල මුකුදම වෙලා නැත්ති නෑ සියම්බල ගෙනාව නැත්ති න. රිචද යන එක ඇ පෙන. එකගේන්නෑ. එක පැත්තක් අන්‍යතම අනිවාරය ම කියන්නේ පාර්ලිමේන්තුයේ මහ සභාව චේම්බර් එක ප්‍රධාන සභාගර්බේ සිද්ධ වෙනදේ සජීවී විකාශනය කරන්න පුළුවන්න්නම්. ගුණ හරප කියනවා මිරිස් කුඩු ගහ ගන්නවා ගහනේවා ඔක්ව කරන්න පුළුවන්න්නම් මට. ඇයි කෝප් කාර්ග සභාව ගිුම් කාර්ග සභාව සජීවීව විකාශය කරන්න බැන්. මාධ්‍යයට දෙන්න බැරියි. මම කියන්නන්නේ මේ මාද්‍යයට පෙන්නවුව. මේ අද සිද්ධ වෙන දේවල්ලලින් සියයට අසුවක් පාලනය කරන පුළා. ස්වන් පාලනයකට සිද්ධ වෙනවා. ගොඳ නිලධාරින් එන්නේ තැන් මාව එලියට පේනවා එක පැත්තක. ඇ එකට අත මාධ්‍යය එන්නේක දේශපාලනය කෝප් කමිට සාමාජික වෙෙන්න්නේ ගිනම් කාර්කසව සාමාජික වෙන්නේ අපි කරන දේ අපි යහන ප්‍රශ්න ේ කිය දැ ඒ තනන්ට තනි තීරණයක් මාදෙක ගඩ බෑන් ඔන් අපි කෝක්කමට සජීවීව තීරය ගය ගන්නබෑ මම යුදහර කියන්නක්. න ගාවින්දේ ආන්ත්‍රනය හදලේ තීරනය ගන්න පාල්ිමන්ටයි පාලිමේට යෝග හ වර ප්‍රසාද පනත ඒ වෙනස් කරලා ඒ අවස්ථාව දෙන්න ඕන. මම ඒක සජීවීව දැක්කා එක්සත් ප්‍රාජාන බ්‍රිතාාන පාලිමේන්තුයි ්‍රතාා්‍ය පාලිමේතුවේ ගිනුම් රර්ක සභබාව මෙතුම කියපවාකා ෙඩව ඔබ සාහරට මේ සාකච්චාවට සම්බන්ධයෙන්න්න විරත්බව සජීවී විකාශය කරන. සජීවී විකාසය කරන වෙලා වෙදී එඩ අපි මමත් රීක්ෂණය කර රාජ්‍යන වන සංවිධානයයක්න ඔක්ස්පෑම් කියනා ඇතනේ. රාජ්‍යන වන සංවිධානයෙන් පගාවගත්ත එක පිළිබඳවතමයි විවර්ශනය කරින්. එකන්නේ ගිනුම් කාර්ග සභාවට බලේ තියනවා බිතා්‍ය පාලිමේතුවේ රාජ්‍යන වන සංවිධානයක කටයුතු පවා. එක නල්ලා විමර්ශණය කර එක පෞද්ලි කාතනය නව ඒක ට වා විර්ය කරන ප්‍රශ්නයකයි මං එතන මන්ත්‍රියරු ඇහවා එකගොල් ආන්ඩු පක්ෂ ඇතමයි වැඩීම ප්‍රශ් කරන ආණ්ඩු පක්ෂය ඇයතමයි අරකේ වැඩිපුරම ප්‍රශ්ණ කරන්නේ. මටට ොහොත් මෝ තර්ද මන්තතුම අප ලා . ඔපතුම කාව ගලා යෝජනාව ල පල මක කලි කොට්ට මේ මේ දැකම ෙලි ඒ එක ද යෝජනාව ගන කල යෝජනාවමකට ගේ ල ෙ කර සංක. ආඩු පක්ෂ මන්ත්‍රීවර තුන වැඩිපුරන ප්‍රශ්න කරන්න. හතුමකොද හේතුව තමයි එයා නිහට වෙහිටියොත්. දැන් කෝප කාරග සබා ගනුම්කාර සබ ආඩු පක්ෂ මන්ත්‍රවර හට ටියොත් සජීවීව එලෙක්ට්‍රරේට්ේ ගමේ චන්දදායකයට වේනවා ඇයිවා නිහට වන්. ඒවා සත්දන ැතුව හිටියි. එතකොට යාහන වගමට ගයාම අර ප්‍රශ්නය ගෙනාව වෙලාවේවා කතානුකරම කොති. බලන්නක වගවීම සජීවී වගවීමකටබිලිට එක නිල්ධාර්යකනුත් එකතමයි එන්නේ නිලධාරට බෑ ඉසහට එන්න කතාගන කොට රෙකෝඩින් එක යන ලස්සනට මොකක්දවාගේ ප්‍රශ්න ඇයිවා මෙහම කළේ කියහන කොට. දේශපාද කැට හෙට වවෙන්න බ. ෝක නෝතින් මේ රාජ ව්‍යාපරව රාජ්‍යාතතුරන හොරකන් දූෂන මිසූත්‍ර රෝම පේෙන් නැද. අද මේ රටේ ජනතාවගින් මංගහන්නේ. ඕකොල්ලො දන්නවද විදුලි බල මණ්ඩලේ විදුලි ඒකයක් මිලදීගන්න මිල හැදෙන්න්නේ කොහොමද කියලා ඉවිදුලිප මන්්ලේ මිලදීගන්නව වනේ පෞද්ලික බලාගාරවලින් ඉදුලිය දර පෞද්ලි බලාගාරලටය විදුලිය කුණන විදිරව මන්ලට ඉදිරිිප මන්ල මිලදීගන්න. ඒකෙ යුනිෙට් එක මෙච්චරයි දසයයි විසි පහයි තිස් පහයි කිය කනගොට කියරන ඒකන්න අපට විදුලි ිලන නතරට හරි එතකොට රජය පාදුත්ලබන කියලගෙන දුල මන්ල කෞව්ද මිලතීරණය කර විදුල බිලි කියවන්න ආචර පාදයක්ක් ව ීරන ීරණය කර ඔය ප්‍රශ්නය මං කියයන්න සජීවීව රටේ පේෙන්න්න ඕන. සජව න ිලි න් ජනේර හත්ත්‍යයා. ඉටුණනාට පස්සේ විදිරි බලාකාර අදාගන්නවද රැද්ද. ඉදිරි බලමන්්ඩ ඉන්න ේකාන්තුමා ඊට පස රිටයවුනාාව කොහෙදන්න ඉදිරි බල මන්ඩන ්‍යපෘති අධ්‍යක්ෂක විශ්‍රාම ගියාම යන්න කොතන්ටද. යම ඒරටේ මිසු දන්න ම මාර්ග සංව අධිකාරයේ පාරහදනකොට අපිට පේන පාරකාපට පේෙනවා පාර යටතියෙන අප එන්නේ අප න්නේ මේ සමන්ති ළල්ගල් ගඩො ොක්ොෝ යනි කරනෑ සල්ි කෝටිගනතියන්නේ. විදේශ නය අපට තිනව විදේ සම්පත් දෙපාර්මේතු කෙල්ක. විදේ සම්පත් දෙපාර්මේන්තු වගකීම තුමයි ලංකාව ව්‍යාපතිවලට ගන්න අය නයාාමණය කිරීම. සාධාර්ණී කරණය කිරීමේ ගත්තේ මොකොද කියලා තහවුරු කිරීම. එහෙම ආතන තියනගලලා අපිරට මිසු දන්නාද. ජනතාව දන්න දොකළල දන්න විශ්ද්දාලමයි. විදේ සම්පත් දෙපාර්තමේන්තුව. විදේශ නායත පාර්තමේතුේ වගේ ආයතනවල වගවීම එලියට පේෙන් ඕන. මම කියන්නේ සජීවීභ විකාසය කිරීම කරන්නම ඕන දැන් කරන්න කොහොමද කරන්න කවු ඒකරටමයි පාලිමේතුුව ඇයි පාල්ලිමේතුව සජී විකාශය කරන්න පුලුවන්න්න මහ සභාව. ගිනුම් කාරග සබාව කෝප්පික විකාශසිකගන්න බැරි. මක්දැන් අවස්ථ ගණනාව මේ හම්මද යෝජනා කළ කතාානයකතු මාට තිල්ලි මක්ළ වර ප්‍රසාද පනතානුව මට ුව ඕන ත ව දලෙ ැවන්. මට හෙට උන්නන් ංකව කැදවන්න පුළන් කෝප් කමිට සා ේක්ක . හැබැ කැඳවලා මට පෑන ත ප්‍රමිතියක් තියන්න පැ එතන නිලාරින් ද න ත්ම ගෞරව තියෙන් න දශ පාත්් ය දනොට යා ප්‍රශ්න කරනාාකාරෙන් නිලධරීකටහනයක් සිදන න ආචාර්ධර්ම පද්ධතියක් තිෙන්න්න ඕනදැට ඒටක ඉස්සල සහස්කර ගැනීම කරන්නඕු. ඒටික සහස්කර කත්තර පස්සේ කට වචයන වන්න තොරතුර දුන්න ටෙිෆෝන් කෝල්ලිකෙන් දුන්නා තැම ගිනම්ම් කද. න කරයාාව ් ොතුර දන්නා ඒ කිය ඔක්කො න ඒ ඒ ඒ සොයන් ක්‍රියාවලිය සජීවී ක්‍රියාවලිය ආව ගමන් මම සහතික කරලා කියනවා අපේ රටේ සීයට අසූවා. වගවීමේ ක්‍රියාවලියෙන් පාලනය කරන පුල්ලා. වගවී මොකද මේ පනත්වල ලිය කීවිලින් නෙමේ කරන්නවු. ක්‍රියාවලිහි කරන්නවන්. ලියක ඒද කරන ම හිතන් පාලි රන කමරා ක්‍රියාත්මක ෙදදි මිනිස්කුට ගවවා පිහි රගෙනවා යි කියනවා ඒ එක හරි න ප්‍රශේදයෙන් න්නේේදැන් ඒ ඒව පෙන්වන එ පෝචර ගුජුක්සා ජනක වනත් ඔච්චර අපිරිය වනත් ඒ පෙන්වන මේේට දක්න මිනිස්ස ඒ දක්ක එක විසින් ඔන්නන් වැඩිම මනාපදේ අපි මයද මතද ල පර මිරිස්කුටු හගෙනාට හරිඒ අනේ පොලිසියයට කනට ගකු ගෙනාට අපේ මන්තවේතුමාට පුළුවන් පොලිසිරක් කනට ගන්න ඉන් අපි චන් දෙෙ න එදෙන් ොන යාට කියෙත් ජනතාව හිතනවනම් ගනමි මේ සංවාධදට අලුප පාලිමේ නේ මේ ඒ ද පාදම ද ල දැ මයිර තුම කෙනෙකුට හිතන්න පුුවන් මේ ලොකු කතිකාවතක්න මේ වංචාව දූෂය නැති කරන එක දැ ඔබතු ඔබුතුමාල මේසාකච්ඡාව සභාග වෙනවන හොඳද මේ ඒවගේ දෙයක් සම්බන්ධයෙන් සුනිල් හඳුන් ඇත්ති කෝප් කමිටය සභාාවතිතුමා. සම්පූර්ණ විශ්පාසය යෙනවා කැමරාවකටැට ම හකිෙන සම්බූන ශසාාධන ගමරාවට කියලගෙන ම කිවේ. ඒකනුැ මේ වැහිච්ච ක්‍රියාවලිය විවෘත කලාම යම් ප්‍රමාණකට සස්වයන් පාලනයකට මනි සුල්ලක් වෙන කිල මංග කියන් ර මෙතටාවට පස්ේ දම මෙතන ඇවිල්ල දේශපාලජ්න කතා කරන කොට ඔගුලන්ට පේනෑන කවරක්ත් අයරදි කරන කියලා. එත තර කාර මේක නොන හොඳයිකි කියල තරන්නේද. එක හේතුව වෙන්නන්නේ මෙතන්ට ඒ පක්‍ෝලින් වනකොට මේ වන්නේ තේ ජාති සීමාවක් තියන විතරයි. තෙර ඕගොල්ලො කතා කරන්න තඒකොල්ඩ විරයි. ඇනොන් ප්‍රශ්නතින මාධ්‍යලින් කතා කරන්නත් මේ මෙතන්ට එන්න එනයට විතරයි. තරයි එතට ආපස ි කියර දැන් අසෝක පේසිංහ ඇමත්තු මාටනන් හෙම අපිට චෝදනාවක් නෑ කියල කියන්න පුලන් කියල කියර. එහෙම නෙමයි. මේ මාධ්‍යල කවදාවකත් එන්න දිගට්ටියත් තින්න න්න ඇ මේ මදෙ යවෘත කිරීම් පිළිබඳව කතිකාවත ඇත්තවසයෙන්ම මීට බොහොම කාලෙක ඩිස්සෙල්ල තමයි කතාවට ලක්කුණේ මේ පිළිබඳව දෙදස් දෙකේදී ලෝක බැංකෝ ඉදිරිපත් කරපු වාර්ථාවත් මේ අවශ්‍යතාව ඉතා පැහැදිලුව පෙන්වා මගේ රජකාරි කාලය දෙදස් හයි අවසයි ඒ කාලය තුළ අපි කීප වතාවක් පිළිබඳු අපි ගරු කතා නායකතුමාත් එක්කත් ඒ වගේම පාර්ලිපිේන්තුවේ බංකුතුමාලත් එක්ත් අපසාගච්ච කළ මේ අවශ්‍යතාවය අප සටහන්වල අපි දාළතියෙනවා ඇතවසේම මේ මෙතුමාගේ පුකාරණය වැදගත්කම තමයි. විසබීජයක් විනාශ කිරීමට ලේසිම විත් නම ඒ ආලෝක යෘත කිර ආලෝකෙ යුෘරත කිරීමත් නම ඇත්වසේ මෙතුමම කියන්න ඒ කියන්නේ මේ සිද්ධිය. ංගල මේකටි ඉන්ග්‍රීසියන් කියය නන් කැමර ඉන් කැමරා කිය කියන්නේ මේ කැමරැවින් පෙන්න්නවා කියනෙ නෙයි පෙන්න්නන්නේ නෑ කියන එකයි. ඉන් කැමරා තමයි එහෙම දේවල් තියවා දැ ලෝකයේ බොහෝ රටබල ඉන්ැම තියන ශ්‍රැසින් තියනවා මේ පාර්ිමතු කමටලින් කැමරවල් තියෙනැ නේව මාධ්‍යට එලිදරව කර නෑ යම්යන් විශේෂත හේතු නිතා. හැබයි අ සෑම අවස්ථාවක ලංකාවරුණාම බොහෝ පුදුරජමන් රටවල විවෘර්ත කරලා තියෙනවා මාධ්‍යයට මාධදෙඩි යෘර්ත කරනවා කියලා කියන්නේෙ කැමරවගින් පෙන්න්න වාගෙනක නෙවී. ඇත වසේ එම ජනමාධ්‍යයට ඇවිල්ලා බලාඉන්ඩ පුුවනල. සාමා්‍ය සිවිල් පුද්ජලීන්ට ඇවිල්ලා බලා ඉන්ඩ පුළන් මේ කොහොමද මේ කාරණය වෙන්නේ. කොහොමද ප්‍රශ්න නගන්නේ මොනවද දෙන උත්තර. ඒ මේ විදල ත්රදන්නන්නේ කියන එක රජුව ජනතාවට ස මාධ්‍යයට දැනගැනීමට අවස්තාවක් සැලසි ත්තම ත්ම ද ද ල න අනක ද වාලාගනත් ආවට පේ මාධ්‍ය ආවට පේ නිරීක්ෂණය කරන්න හරි. ආවට පස තේරෙයි මේ අපි ඉදිරිපත් කන වාර්තාවය තියන කරු විතරක් නෙමයි. එකඟ වෙනදවදයන නිධාරෙන් එක වදවල්දයනවා ක්‍රියාත්මක කරපුවා තියනවා ක්‍රාත්මක වෙච්චව දද මේක ුුණත් තියෙන්නේ අපි වාර්තාාව විදිරිපත් කන ක්‍රමේ තමයි ප්‍රශ්නය. ඒ මේ ආතන මේ ගැටලුව තියනවා ඒ ගඩටුවට අපි දෙන නිර්දේශ තියනවා. ඊට පසේ නිර්දේශ ක්‍රාත්ම කුණද නැද්ද ර්මාන තත්වේ තියනවා.මික තියනවා වර්තමාන තත්ව කියෙල සමහරිකක් ්‍රියාමක වෙලා. ඒ වර්තමන තත්වන ඉර ච් ප්‍ර්න යන. ඒ ර ේ ප්‍රශ්න න යන ය. ම ි ඒක ත ද කල දු ක තින ුස සස්ථාවයි අවසේද යාම අධකාරයකතු කොල ද තිර. ඒ ඒ හැඳවලා අපි මේ එතට ඒකර මාදය දකිනව පේනවා. ල්ළඟගවත යනකොට නිරධාරින්ටත් වගකීමත් තියෙනවා මන්ගේ යන්නන්නේ දන් අපේ අපි අපි න නිල් ධරක්ක බුදු මාටුවත් ආත්ම ගෞරයකන ප්‍රශ්නය තිය. තමන්ගේ දරුවන්ට වගවෙන්න ඕන තමන්ගේ සමාජයට වගවෙන්න ඕන තමන්ගේ දාමගේ ධනමට වග ෙන්න්නවන තමන්ගේ ෘතිීමේ භවිට වගවෙන්නඕන. තකො ක්ො රන තන් ෙන්නේ මක ම ල් රබ ද ගුවගේ මිරිස්කු ගන කටියගේ ද ඒකන ි හිත වන හපතු සාදගගේ හැටියට මහපතු සාධක කියයන්ේ වංජාව දූෂණය හොරකම තුරන්කිරීම ප්‍රධාන දෙයක්න. ඒ ප්‍රධාන දේට ම කියය ෝ මට සබාතු හිද ම මටකරන්න ර න්දේ ම කියන්න පෙරට ත් ම ද පද කියන වාද ම දැමකුත් කතා කරන්න ම විශ්‍රම ග ක් එමකුව. දශෂ වන්ාතම රටේ ලොකම පශ ැ මට දැකි කියියන්න. දැංකිවොත් මටක් ප්‍රශ්න වේවි. එහ මමයි මේකින් ගිහිට තමයි පොතල්ලියන්න කියලා. මංහන ඒහන මේ ජනාතිපත්තුමාගේ වකීම. විිගනගත්තුවා හොඳර කිවවා. එතුමා පොතක්ලියන්න ඕන මට මේ ජනාධපතම කරන්න ඕන. එතුමා විශාම ගයාාට පස් හෙල්දරවගන ලා හරන්නේ ජනාධපත්තුමානං එතුමාගේ වගවීම තමයි. විදායකේ වගවීම පාලිමේතතුර වගවීම ජනත පරමාධිපත්වය ජනතාවට වගීම දැංක්‍රියාතක වෙන්නෝද. දැංක්‍රියා මාර්ගගන්නඕන්. ඔබ දන්නවද මේ ආණ්ඩුවේ ඇතුල දැන් මේ ආණ්ඩුවේ පර්තමා ජනාධපවත්තුම ඇයටතේ. හිටපු සංස්ථ හිත හිටපු ආයතනයක සභාපතිවරය අද ආරක්ෂි කලේ කම්මරතුමා ආරක්ෂි කලේ කම්රය වෙලලා තුමා දැන් ආත් ඒ අධ්‍යක්ෂ මල්ලේ ධ්‍යක්ෂමන සාමාජය කලයි. ජක සබපත්තුමා එතුමා ආරක්ෂක ඒකවන්තුමාද තර හජනමකු සබපත්තුමා වෙලයිද හිට හියි කලින් ආරක්ෂක මාතංශ ඒකම් වනාාම එතුම කොහුදයි මහදරමකු ස අධ්‍යක්ෂමල්ලින් එම හිටියයොත් එතන ගැටුමක් නැද් එතක එතන ඉන්න දැංගීන සභාපත්තුමාට අමාර්ත්‍යංශික ඒකමරේඒ කැවිල්ලියරල වාටන අධ්‍යක්ෂ මන්ල්ලිමක් ැු දත් ප්‍රශ්නයකය නෙද. එතකොටඒ ගටලුව ාරය කරන්න ඕන නද ආයතය පවත්ව වි ඒක කරනවන් කෞද පත්තීම් ලිපිය බාධන කොටම ඒ අටවත නිරවල් කරනන කෞද අට නා ගනාපත්තුම ඔයගේ ප්‍රශ්ට තියනමයකි හරි ව්‍යාකූල වෙල දිය හේතුමකද අකත් හේතුවත් කෙල්වර කරන්න. තමන්ගේ අතේ කුණුතියන වනං ඒක ඊළට හළිදරවවේ කිය බයක්තියන කෙනෙක් ෝල්ම කෙනෙක් ඒක ගැටක් ගහග දයාගෙනගන්න. ම ඇත ඒ ආතර මට රක්ෂ ග මේක මහිතන දැන්වරම මුලින් සදහන කරාවගේ දැන් විදස් දෙකේ විතර කාලයක ඉඳල දැන්මතුමා සුහඳන්න ගරුමන්තවතුමක් කියන යෝජනාව වරින්වර ගොඩනැගින් පවතින හැබැයි අදදක්වාා මේක අටාදාල යම් කිසි ක්‍රියාත්මකීමක් නෑ. එනිසා මංගහිතන මුලින් මටෙස් කරන්ඩෝන ඇයි මෙහෙම ඇයි මේක මාධ්‍යයට විුත්ත නොකරන්න හේතුව. යි එසන් ලබැ ක්තරදුරකට මටත් හිතෙනවා උනීතිය ක්‍රියාත්මක කරවා ග්ඩ කවරහරඋනවෙ අපි මේ විශා ජර්තමාතු පශ දෙන්න පු පොඩ් කිය මම කියන මෙ මැදැ තව ක්‍රියාමාර්ග තියෙන්ට පුළුවන් හැබැයි වැදගත් ක්‍රියාමාර්ගයක් විදිහයට දකිනව යම් යම්කිසි ආකාර්ගයට මේකට මාධ්‍ය වලට විවෘත කිරීම එක ප්‍රධාන මත්්දකින ේතුව තමයි විශේෂම රාජි නිල්ධාරීන් පැමිණීම හාඔවුන් බග. අනිවාරයෙන්ම බොහොම මේ පරිස්සම්වීමට මම හිතන්න කටයුතු කරන්න තියෙන ඉඩකඩ වැඩි. නීතිය ක්‍රියාත්මක කිරීමට තව පියවරයන් කීපයක් අනිවාරයෙන්ම ගම කළ ුතු ඒදිසාාවට ගමන් කරන ගමන් හැබැයි අපිට අඩුගාන පුළුවන්නම් මේ කෙටිකාලීනව මධ්‍යකාලීන මේ සැලස්මක් යටතේ මේක අවමුවසේ මාධ්‍යයට මාධ්‍ය සඳහා විරෘත්ත කරන්න ඒක ඉතා වැදගත්. වය ප්‍රශ්න වෙලා තියෙන්නේ දැන් දෙදහස් දෙකේ ඉඳල මේක වරිම්වර මේ අදාළ ඉල්ලීම කරන අතරතුර ඇයි ඒ සඳහා ඉඩ නොදන්නේ කවුද. ඒම ඉඩ නොදෙනවන අපි කොහොමද ඒ ට බලපෑම් කරට තෙන්න්ට තල්ලු ක කවද ද දෙන්න. මේද අප අපි මෙතුමාගේ හාහලය මක ුත්තර ඇද සතුමා නෑ කවද කියල කියන්න අපඒවලහාග පැදිලිම් අණ්ඩු වලය තියන පක්ෂ නායකීන් හ්ඩුව සිින්ටිගරලයි කන්න නොන ඒ අවස්ථා දන්න ොහොදි කමට කමිටුව ටන් ගත ඇකි නේපේව කත්තා කමිටුවට ගඩ පුලුවන් ක්‍රියාමාර්කමකක් දෙකන් අපි ගත්තා ඔහඩුවම කියල අපි කමිටුව ඇතුලෙන් ගත ක්‍රියාමාර්ග තමසුනනිල අපි අප කමසික ඇමතිවෙ එකක් නොන මති. අදාල ආතනයක් අපි යන සාකචාක න ඒක ඇමිතුරට සහාගන්න බෑග අපි ඉන්දුවක් ගත්. ඒයමි හම ගත්ත ඒ ඇමතිරේ අ නිල්දානට මි ලපයමක්රයි කිය පදන ම එක්සරහම ඇති බුණන දැන් ම ප න දවක් ගත්ත.ඒ ඒවාගේ දැන් රජයක්ක්ෂය අපි කතානායගතුමාගේ ඉල්ල යනවා මේකට අපිට ලබාදෙන්ට අපි කීවල කතා කලද සුනල් මේ මාධ්‍යවේද මේකට ගෙන්න්න ගම්මු කියල. දකන මේ ගැන කතිකාවතය යනවා ඒ කතිකාවද ගියාට පස කතානාකතුමත්තක සාකච්චා කල රජියක් වශයෙන්. රජයේ විතරක් නෙේ විපක්ෂයට මේක ආර් ායයක් යන ක යෝජනාකරු. ඕ ඔබතුමා ස්තර කරන ද ස්තර කරල රජ පාර්ශවකාරක්න තුමා අපි පවශල තින මේ අපි ටගත්ාව හි තුමයි අපි කතාගර මේ මාද්‍යීද අප ස ජනාවට හිතන්න පුළේ මධ්‍ය ප්‍රචාර මාධ්‍යිය මං කියින් අද කතරන ගත්තු. මේ තරම් බරිින් මංකිව අද හර අවස්ථා ගනාව මේ පවාලිමිටි කතා කළ තියෙන. කතතානායකතු මත්තකක් කතාල තියන. ඒගේම විශේෂය අපේ කාර්ක සබ විස්ා කරමියෝ ගොල වන සංස්ස මේ අවස්ථාව අපි දැනට සහස් කල්ලත් තියෙන. ද උදාාරණ කට ගත්තු තේම කාර්කව රශෂන දියගෙන මොබට කියන්න ඇතකට තේරේුට අප මේ කාර්ගොඩක් හි තුමාට ල් මා යි මේකේ දැනටමත් නීතිමේ බාධාව තිය නවා උදාාරණයක් ඉදින පර්රිමේන්තුවේ වලතර සහ වර ප්‍රසාද පනතේ තියනවා මේ උපලේගෙන දෙකක් දෙවැනි උපලයක නී තියන්නේ පාර්ලිමේතුව හෝ ශ්‍රේ්ාධිකරණය විසින් දිය හැකි දනුවම් පිළිබඳ වැරදි පිළිබඳ කාරණා දහයක් තියනවා මේක නවීනි කාරණයයට තියෙන්නේ පාර්ලිමේන්තුවේ කාරක සභාව කටයුතු කිසිවක් පර්ලිමේන්තුව වෙත වාර්තා කිරීමට පෙර ඒවා ප්‍රසිද්ධ ප්‍රකාශ කිරීම මේක කරන්න බෑ ඇතසමමතුමල මේ වෙලාවේ හරි පාර්ලි මේ කාරග සභාවට අදාළ දෙේ අරම් ාර්ම සගාහකත කරලා නැතුව කතාගොලොත් එතුමලම පාර්ලිමේන්තු බලතලසා පරප්‍රසා පනතය නීතිය කඩනවා ඒහින්න මේක ඇත්ත වසේම ඉවත් කළ යුතුකාරණයක් මේක ඉවත් කරන්න නැතුව මේ වගේ තව විදිවිධාන තියෙනවා ඇත්ත වසේම ඒ විදිවිධාන සංශෝධනය කරන්නේ නැතුව ි මේවා කතා කරට කරන්න බෑ මේක සංසෝදිනගන්න පාලිමේන්තුය සාමා්‍ය බෞතරයකින් බොලුව දැන් දැ මේ කාරක සභාවාර්තාව ගැන අපි කතා කරන්නේ දැන් මේ පාලිමිේ් සභාගත කරපුනනිල ඇ මේක සබභාගත කරන්න කලින් මේකේ සී ලංකන්න එක ගැන හරි මනාහරි ේවල් අපෙන් ඇහුවනම් මට පෙදර කියන්න බෑ දවදදාරහයටට විගන කාදිිපත්තුමා විසින් ස්‍රී ංක ගුවන් සමාග මේ ගුවන්ඥානා විිලදී ගැනීම ගැන පුළුල් වාර්තාවක් ඉකිරිපත් ක තියෙන. ේ කාර්ග සය සන්ත්‍රියෝොට මංගේක ලබදදුන්න හැ මටඒක තිෙන කරුදන්තා කන්න බෑ හොදේ පාල්ලිම මේ දුර වාර්තාව හැරීට සභාගත කරන්න ඕන මන්තා කරන්නන එමතුමා කියන්නේ ඒවාාදායිගත්වෙෙන් ඕන. නෑ සජවි විකාශයක් ලබාදන වන ඒ වන තොට අනිවාර ගැටුවත්න්නේ ැ ම කියන්නේ ඒකනිසාද මේ ක්‍රියහාවල්ලියට අපි ගියගෙන මේ කියන්න පොඩ්ඩ කාර ව ැව ට ද ල් ාරින්න්න. ප ර ා ප ල් රග ට පස ගන කාදපත්තුමල් දර ඉන්න ඉටම්මතරවතම මාත්‍යංශ ේකම්තු මහ අනිකුත් සභාපතිවර අධ්‍යක්ෂ මල රහහි ඇඳවලලා මන්ත්‍රීවරු කාර්ග සබිගෝ හැටියට ප්‍රශ්න කිරීමම් සාච්චා කිරීම් කර ඔකතම ඇතියෙන්. එතකොට අපිට එකවස්ථාව ගන්න පුලුවන් අවශ්‍යනන් මාධ්‍යයතන සජීවී කැමර සජීක්‍රියාවලට යන්න කලින් නිරීක්ෂ ආයතන හැටියට. බත් ද මති බ ද්‍යවලට න්න මේක කොහමද මේ ක්‍රියාවලිය සිද්වෙන්නේ න නික්ෂයකානවස්ථාව දෙන්න පුලා එක ඉටවසේ ලියන මාධ්‍යයතන තියන අපේ සජී පකාශේක අමතර වාර්තා ලියන යතන තිරු මුදර මාද මුද්‍රීත මාධ්‍යාතන ඒ ක්සර පලව අවස්ාව දන්න පුුවන් පිට. තොට එඒයට සජීව පේන මේ මොක්දක ය වාර්තාකරම ඒවාර්තා කිරමීම අමඩු පාුන් තරන කාරක ාාවම මකො ඒ නිරදි කිරීම ගන්න ඉඩ කඩක් හදන්න පුළුවවා පල ි පේව <Hands> හැටියේ. <-potsound> yeah. දැනටම අපිේ කාක සබ යම කිසි ක්‍රමවේ හදාදගනතීම මතුම වාකාරට විශෂය බාර ඇමතිවරය ඉන්නවනම් කාක සා සබිකේ ැටිය මන්ත්‍රීවරේ කැටියට ඒයාගේ ආතනක් අපි ැද තියරනට විදිලි ලා ලක්්‍ය ඇමතිවරය ඉන්න අවස්ථාව මටමතකයි විඩ ම දසර ජාසයකර ඇමතුමයි. ඇදදී එයාම කාර්ක සබිකේ කැටිය හිටිය එතු මාට අපික යා ප්‍රකට බෝඩ්ඩෙක් ඇඳන ට එන්නපා යන්න කියලලා පයයින්කර. අපලාව පිහරවලඇරිය කාර්ග සබිකගේ දර්ම වට පත් තොත් මගේ කාර්ග සභය සබිකේගේ බර ප්‍රසාද මං කඩ කිරීම ගුත් කරන න අපේ සම්මූතියක්කයක ඉදස අපි දැන් පටන් රන්තිය අපේ කාර්ග සබාව රක්ශෂන කල අපිල ්‍රශ්ල නන්ත්‍රීවරු අර අපි සාකච්චාරන මො ැි මතුකොන කරුණු. මේ ආතනක නොදේ ග හ පත්තුම ඉරිපත් කලති නිරක්ෂණ ඒවන අප මේ අතන කොවි පත්තරද යොම කරන්න මොනා ප්‍රශනරන්න ක කියලාේ. ඒරසාකච්චාකුත් දැන් කරන. ඒවගේ විදිිමත්භාාවයක් හදාගන තියනවා. ඒවයි ප්‍රතිබලදත්ූත් නැත්ත නෑ. නො ම කියන්නේ ක්කොම කරග අතරේ යම්පියවර. යම් ඉදිරිපියවර. එක නඩුදානවද වන්දියාය කරගන්නවද ඒ දඩුවන් දෙන ක්‍රියාවලිය වෙනම තියෙද්දී. යම් ඉදිරිපියයවරක් තමයි යම්දුරකට හරි. එකවර පලවෙනි දවසම සජීවී විකාශසය කරනවා අඩුතරන බැරි නම් මාධ්‍ය නිර්රීක්ෂණටම හරි කාර බ ොද න්න කනෙක්. මේ කාර්ග ස බද්දකේම අවස්ථාව දෙන්නෝට. එහම දුන්නොතින් මංහිිතන්න එක අපේ රටේ වංචාදූෂණ සම්බන්ධ හනනගීමේ එක ධනාත්මක පියවරක් වෙන්න පුල. හමතු ? ෑ ඔබතුමයිසල්ල මැති මැදිහත් වීමක් කරන්න තුම ෑ බෙමක දැන් අපි දැටමත් වාවේකතවාවන් කියන්නන්නේෙද අපි දැන්ටමත් අගන් තීද අරන්තියෙනවා මෙතු විගෙන කාජිපත්තුමක් කිවවාගේ මේකේ වාර්තාව පාලිමේන්තුර ඉදිරිපත්කාන්ඩ පෙර මේ ගැන ජට අටේ ජනතාව දෙනවත් කරන්න බෑ මාද්‍ය දැමතුමාමගේ මාධ්‍ය මාධ්‍ය මේකට එනවන නිරික්ෂක වයෙන් ඒඇි මේ වෙනස් කරගන්න ෝද පන්ස්ෝදය කරනතු ඒ කරන්නත් බැ. දේක තානක් තුම ඉල්ල ල්ල යන ේ සකච්චා ක ද හදර මහිත දි ේකේ මෝරි කරන්නත් මේක වෙනස් කරගන්න ත යියුතු මතුර දෙන්නම කිය කාරණයක් අදාළමන්. අමාත්්‍ය තුමා මේ සාකච්ාවින්. කරල සසාගචඡා පැවත්වීම පිළිබඳ කාරණය ඉන්දියාවේ රවේ ටමතක තුන්සි විසිතු ොහ මටමතන හරිට ංන්ක එක ඉතා පැහැදිලිව කියනවා මේ අධීක්ෂ කාරණ සභාකයකයන් පකට හරි කෝපපු එකට හරි කියන්නේ ෙක්තියන කෝපපු ගේල කෝප කියන එකට ඒ දෙකින් ඒ ඒ දෙකට දෙක ඉන්න මන්ත්‍රීවරයට යම් ආකාරයකට අමාත්‍ය දුරයක් තිරි නමු නෝතිීන් සයංක වියෝම එයා කාරක සභාවී ලියට නිස්වර දැන් අපේ පහුගේකල්ේ මේ පහුගිය කාලි කියන්නේ එ දන්නමසේ හැත්තේ හත දලා ඉතා මෑ ඇතක් වෙනකම් කාර්ක සභාව සභාපතිතය දැරවේ අමාත්‍යවරික් ඒ කියන්නේ තමුන්ගේ කාර්ය සාධනය පිළිබඳව අගයීමකිරීමේ ප්‍රධානය තමු මේක කොච්චර සදාචා රාත්මකද මේක පිළිබඳව අප සාගචා කර තින් ප අපි ඇතවේම පික්ච කර නම පපිලො මේක නයෝගතාව පිළිඳ තමු අමාත්‍ය දුරේ දරනවා. තමුම තමයි ඒ අද අමාත්‍යන්සේ ගෙන්න්න වලගරවෙලා පරික්ෂය කරන්න ස්වාාගක යක්ති මූල ධර්ම ක පහල පස ර පක්ෂ මන්ත රකට දෙන්නන කියල රපත් දර අප දස් පාල නවට අටෙන් පස්සේ දගින් සංක ඇමතිවර ඉවත් කරන්න නෙම යෝන ක පාලිේතු ප්‍රක්් පිසේ කරන් විස් මිෂ්ි කමට යෝකයේවල බිතානය පාලිමය දී දයෙන්නේ. ඉනුම් රර්ග ස ාවලට ඇමතිවරය ගෙනල ප්‍රශ්න කරු. දැන් අපේ හර ආතනයක් සම්බන්ධ කරාම ඒ අතන වචා දස අඩපාඩුුවන් නොරක් සම්න්ධෙන් උනහර තිබනොත්ේම පැරදි නිදධාරගින් ප්‍රශ්කලට නෑ මුලල්ිම. විශේවාර ඇමතිවරග ඇමතිවර ප්‍රශ් කරන්නඕන. බොතුමහත් මේ ගත් ර කියන ඇතු ය මමාර යෝග නති ර හ හ ආචර් දුනුසක මත්ම දැන් එක තැනක ඉන්න මමගේ හැගෙන් නෙද්දපි. ඒ එකන් අපි මේ මේ ක්‍රියාවල නොදැන් විග ාදිප හිට ග කාි තුමාක්ම මේකේ ප්‍රසසිදිය ක්වීම යගේ නක වෙන්න හැමගේ . ඕ ම ත ඒ එක තමයි තියෙන ලොකුම මෙතන තිය ගැටලුවඊට පස්ස ක්‍රියාවලිය ඊට පස්සේ කියාව ැ අපිට දැන් කෝප් කමිටුව උඩ මම හිතන්නේ පහුගිය කාල වකවානුවුනත් දැම් දේශෙන් මෙතුමගේ සභාගිත්‍යයෙන් ඇතිිච්ච කෝප් කමිටු හරා මහිතන්නේ යම් පීඩනයක් එල්ල කලා ඒ පීඩනය උඩ කොච්චර නිවැරදිඋනාද කියන එක සම්බන්ධයෙන් අපිට තක්සේරු කරන්න බැරිෙන්ඩ පුළුව යම්කිසි ධනාත්මක ධනාත්මකම් බලපෑමක් සිද්ධ වනා කියනක පිළිබඳ යම් ම මෙතැන්නේ මහජන මතයක් තියෙනවා මම දන්න තරමින් හැබැයි අපිට ඉතනින් ඉදිරියට අන්නඩ බැරිවෙලා තියන්නේ අර ම මුලින්ම කිව්වගේ මේ පක්ස දෙක තුළම යම් කිසි මේ කැන්න දේශපාලන පක්ෂ ඉක්තරාආකාරයකට මේ ගමන එතනින් එහාට අරගෙනය මේ වුවමනාවක් නැති ත්යක් මයි පෙන්නුම් කරන්නේ ම කියන්නේ කෝප් කමිටුවට අමතරවා නිෙකුත් කරනු ලබු විමර්සණයන්ට අදාළව උනන් මම එතන ඊළඟ පියවරයන් සඳ එතරම්ම උනන්දුවක්න අර ඒ මූලික පියවර තුළ දේශපාලන වාසි ලබා ගැනීම අරමුණින් මේගුල්ල මිචරහරකා අරගුල්ල මචරක් හොරකංක්‍රයන අධයාාකාරයෙන් එකනකා අතර මේක චෝදනා එල්ල කරගෙන ඒ හරහා යම් යම් දේශපාලන වාසි ලබා ගැනීමට උත්සා කරවා මිසක. අපිට පේන්න නෑ මහිතන ඉව මහජය මහබැංකූ මහබැංකෝට අදාළ වංචාව වත් ඉතාාදාලො වුුණන් අපිට පේන්න නෑ එතරින් ඉහාට ගිහිල්ලයි අවශ්‍ය සංසෝධන කරනවා අ අදාලායට පුද්ගලන්ට නඩු පැවරීම ඒවා විධිමත් ආකාරයට සිද්ධීමක් පේට නෑ. ඒකම් ප්‍රකාශ වෙන්න එක්තර ආකාරයයට මම හිතන්නේ. මේක තුළ ඇත්තටම මේ විවිධ පාර්වෙන් යම් කිසි ආකාරණ නර නිල නොලත්. යම් කිසි ආකාරණ ම ලියලා නැති එකගතාවයක් තියෙනවා. එක්තර ආකාරයකට අපි බලට ගහන්නෙත් නෑ ඹල අපිට ගහන්ඩත් එවාා ගෙන ආකාරය යම්කිසාහයෝගයක් යම් කිසි ආකාරය දෙයක්ත් යන හින්ද තමයිි දකින්න මේ යඉතනින් ඉහට දැන් අපි දැකලති නොනම ට ඉසල්ලත් විධ ජා අලුතෙන් ආ්ඩුව කාඩට පස්සේ විධ කොමිෂන් පත්වනව විධ දේවල් සිද්ධ වෙනවා. හබැයි ඒකාර යම් කිසි ආකාරක කාලයත්යක්කේ වාභහාවයටත් යනවා ඉට පස්සේ ආයිත් දේ දියන එක මන්කවර වංචාව දෂනය කියනෙකත් ඉක්තර ආකාරර තියෙන අර උඩේ පල් උඩටයනවා මහජනමතය සඳහා විසිල ඊට පස්සවන්න කාලයකට ආයිත් පහලට ගමන් කරනවා ආයිත් නැවතත් ඉස්මතුවෙන ඒ ආකාර තත්ත්මයි සමාජයේ තියනෙන වාදුර මැ විගන පනතග බොත් මේකට මොකක්හරි පිලමත්ව නැතල පැලස්රක් දරක් න විගනට පනත්තති විශලකාරණය තිය ම කතා කරමින් තිබුණ කාරණයට කියයන්න අපම ගරු මේ සභාපතුමගේ අප කාරණය. තවහෙම දැනටත් අපේ මේ ස්ථාවරනියෝග එකසිය විසිහයේ පහයටති කියවෙනවා කා කාර්ග සභාවටත් එහි අනුකාරක සභාවලටත් එකන සක්කම කසුල්ට පවා. ඊට කාරය යුතුුකිරි ඉම් පිීස කවර හෝ පුද්ජලික කැඳවා ප්‍රශ්න කිරීමේ බලයක් කවර හෝ ලිපියක් පොත්තක් ලේකනකෝ වෙන යම් ලියකි විල්ලා ගෙන්වාගෙන පරිසා කිරීමේ බලයත් ගබඩාවටසාහ වෙනත් දේපල්ලොට පිවිසීමේ බලයක් තිබිය යුතු එක තාවර නියෝග කියැනන්නේ මේ එකක් පාර්ලිමින්තු පනතක්හා සමාන බලයක් මේකින් දීලතියන කියන්නේ දැනටත් අවශ්‍යනං මේ බලය මත අමාන්තිවරයන්නේේ ජනාතිිතිතුමා කැඳවටත් මේකෙන් පාර්ලිමෙන්න්තු බල දීල තියෙන ද එකම දේ ඇත්තුවතෙන්ම ප්‍රායෝගික මේක් කරෙන්නේ නැති නොයෙකු හේතු තියෙන දැ නමුත් වීර ල බතුේ දැන් කවස්ථාවකාව එකින් නියෝජ කතානයගතුමා ේ නියෝජ කතානායකතුම අප කාර්ක සබාහමට කැදෙවා කාර් නියෝජ කතනයකතුමාත් ඉන්න පාල්ලිමේ දෙව ප්‍රධානය ඔහු කාර්ක සබහමට කැදවන්න සිද්ධවෙන්නේ ගට පාලග මණ්ඩල සීල්කට ගටා ඇතන බාප. හිටපු නියෝජ නම ඒ නෝජ කත නියෝජ කතනයක තුමාම ඇතුමා. තොරේ තු සිිට ගට මන්ඩලේ බාපත්තුමා. ඒ ඒතුම ැදවවා ම ඇදවේ ජතානයතුවා නෙමයි ටිකට ආතන සපත්තුවා ම කැවන පුළුවගේ නැත් මෙතුමගේෙන ආකාරයට අපිටතු මේ විශ්‍යක් සම්බන්ධින් ප්‍රශ්න ගතවෙද්‍ය අවසානයන්නේ ඇමතිවරෙක් නම්. ඇමතිවරයක් ඇඳවීමේ බලයක් තියනවා. අද වෙන කාහ බැ ඇඳවල ති ලාපපුොත්වන . ඒරන්න නඇතරම කරන්න නද බපා ඒ කරන්න ඕන්නන නෑ මගේ බපපුරන ද මේකට ඇත්වසේ බලපාලතයම අප පොදුරජමණ ආකෘතියෙන් සාමාන්‍යෙන් අමාත්‍යවරන් පරීක්ෂාකිරීමේ කාර්ය සභා ගර්මීට බාරදීලතියෙනවා. හැබැයි ස්ථාවරනයෝ ගැතති ාරදීල තියන් අහම් කරන්න පුළුවන් කියලා හැබයි මේ මධ්‍යම යුරෝපී ආකෘතිය අයටතයත් නැගෙනහි රාශයන ආකෘතිය අර්තය කියයන්නේ කමිෂන් සහ විදිරය නැගෙන රායන්කසා. අධිකරණ ක්‍රමයක් ඇටතේ තියන මධ්‍යෙම වුරෝපියය වැත් ඇමතිවරුන්ව කිසිීම ගැටලුවක් නැතුව කැඳවනවා විමසීමට ලක නොතු හු ප්‍රශ්නය ඇතිවසීම විගන්න විග පනත මේකෙදී සහයක කාරයක් ඉෂ්ට කරන්නේ හැබැයි මේ පනතය කියවෙන්නේ පූර්විකාව කිය වෙන්නේ මේක රාජ්‍ය විගනන්ට අදාළ පනතක්ිය එහෙම තියෙනවා. ැයි ඊට අමතරව මේක තමයි පලවිනි වතාවට රාජ්‍ය නිලධාරීව නීතියට බැන්දවීම සඳහාතියන පාර්ලිමින්තු පනතවිනි. මේක විශේෂ තින අටවිනි වගන්තීයටති ප්‍රධාන ගණන්දීම නිලධාරියයාගේ සහ ගනන්දීම නිධාරයාගේ කාර්යභාරයන් කියෙල්ලා විාල ලැස්තුක් කිය. මේකද සමහරු අදහස් කරනවා මේකෙන් අදහස් කරන්නේ මේ ප්‍රධාන ගණන්ද මිලිධරයක් වුහම මාත්‍යන්ශ ලේකක් ගණන්දී මිලිධරයක්ක ව හම අදහස් කරන්නේ දෙපාර්කුමේන්තු ප්‍රධානයකෝ කෝපට අදාල් අවස්ථාවකද සංස්ථාවක සභාපතිහා පාලක මණ්ඩලේ තමයි මේකට කියන්න නෑ ඇත්තවසේම ඒගොල්ලං බැඳිය යුතු ඒක හරි හැබැයි ඒගොල්ලන් කාරය පවරල තියන ඕනෑ ම කෙනෙක් වගවීමට යටත්තිෙන. ඒ කියන්නේ අපිතු පනවල තියනවා කියලවරේලා මිලදී ගැනීමේ ක්‍රියාවලිය හමල් නිලධාරයට පවුලතිී. එයායටට කියන්න පුළුවන් මක්නය ක පැනර ගනන්දි ි දරිය පවුල තියන්න හේලා නෑ කියන්නේ අහු වෙනවා මේ ට වඩ ායනය කකාරන්නේ තමයි බහැනක ඇතවස මකටිනකම තියනවා හතලිස් ප වගන්තිය විගඩ පනති පැහැදිලිව කියනවා මේ පනතය හෝ අනත යටතේ පිහිටවන ලද ගීති රීතිකය රල්ස් ඒ පනවුවන්න බලේදීලති නවීගන්න සේවා කොමිසමට කඩගරෝති උල්ලන්ග නියකුලෝතින් වසරකට නොවඩු කාලයක් සඳහා සිරදනුවම් සහ රුපියල් ලක්සේකට නොවැඩි දඩ මුදලක් අය කිරීම සඳහා මහදිකරණයට බලීදෙන දැ මේරී රුපියල් ලක්ෂේ නවේ වැදගත්තීම සතපන දඩගැහුවත් එයා එයා රාජ්‍ය නිලධාරයට විදිහයටට අධිරණයෙන් දඩයකට යටත් කර උපුද්ජලය කරනවා. නිලධාරීන්ට මේකෙන් කරන තියෙන ඇතහසේීම මෙතෙක් කල් වැඩ නොකර හිටියන්ම බේරෙනවායි කියන අදහසක් තිබුණ එක ඒ කියන්නේ අ අපි පුදදු අදහසක් තියෙනවා නෝවනෝ ප ලුව problem ප කියන කතාවක් වැඩ කොත් තමයි ප්‍රශ්නත හැබැයි මේ පනත දැනට පට ගනිී වැඩි දවක් කහැන්ිස්සෙන්ල්ලා වැඩ නොත් කාර පවරල තිනවන ඒ කාරය නොකර කාරය නිසි ආකාරය නොපරතිබුණ නොතින් එයා උසාවියට ගැල් ඉවර ලා දනුවන්දන්න පුළුවන් කියලා විජන පනතියක් මේක වැද ක ති ඇතව සේම පිට ගිු කාර ාවත් පපුදදු සා කාරයට බාවටත් නොකද නිලධාරීට බැඳීීමක් ඇති කරනවා රාජ්‍ය ්‍යන්ත්‍රන්නේ සඳහා අවශ්‍ය කරන සේවේ ලබා දීීම නකද මේ සියල්ලු මා ඇතට පවතින්නේ සහ පවත් වන්නේ ජනතාවට සේවය කිරීම සඳහා ඒකදී ඔොඳ දැන් සබපතිතුමනේ දැන් මේ දෙදහස් දහන මේ ජනවාර්මාසය විසිහතර වාර්තාව තාමත් තරුුණයි. දැන් මේක තාම ජනගත වෙලා තැලිල පොඩි වෙලා භාවිතා වෙලා ඉටස කොල්ලගේ වෙලා මුකුත් නෑ. මේ වාර්තාාව හෙමනවේ මගේ ඇතේ මේක දියවෙලා තියෙනවා සෑහෙන්න්. බතුමත්කමං තුන්සි හැටේ පෑ දෙකක් විරම ගැන කතත් කර. එදා අපි හොකක් බලාපොරොත්තුතියාගෙන හිටිය. මොකක් කරරි වුණාද. සමහරවාර්ග බැු කරවා බැු කරවා වාර්ත ග ැු කරවාට බැඳුම් කරවාර්තා ඇත්තන ගක්ද සිද වනා න ර්ුන හන්ද අල්ලගනාවන තිකතතා වෙලා නෑ ප්‍රධාන ශ ෙම ග ඉලවස මේකට නඩු ක්‍රියාවලයක් කාරම්බෙලා නෑ. ම අඳුාව රම් තර මේ වෙච්ච පාඩුව ගණනය කරල ඒ පාඩු අයකරගෙන නෑ. නමුත් මහ ැක්කුවෙන් හලා බැලුව. හි නිරක්ෂණ ගත් හැන්ක්ව ලිද ආර්ගක තියෙනවා මහබැංකුව බැඳුකොර නිකුත් කිරීමේ ක්‍රියාවලිය වෙච්ච අඩු පාඩුකක් නිවරධරගැනීම සඳහා. අපි ඉදිරිපත් කර නිරුදේ. ො මගේ නිර්ුදේශ අප කාර්ුය නිර්දේශ දාාසයක් ෝක තියෙන. ඒ නිර්දේශ ොහෝමයක් දැන් ක්‍රියාත් පෙල තියෙනවා. ඊළඟ වැදගත්මදේ තමයි සංක මඟදත් මතු කරා එදා අපේ ගනදෙන සිද්ධ වෙන වෙලා අනවරණය කරගන්න වෙලා ලාංකා පොල නු පාත ර නමය. ත මේ ගනුදුවන ක්‍රේ ක්‍රියාවලිය බලපෑම විසින් ලංකාවේ සාමාන්‍ය ජනතාවගේ සාමා්‍ය බැංකු පොලි අනුවාාවත් සියර දශ දක් යෙිය තොකොට සර පහල වාදශය දක් වනේ ඒක නිසා එතක සාම මසේ බැංකේ ෑැගන්න ගයොත්නැ ගගේ ගොන පි බන එත අපි මේ පාලනය නොකරන ගොට ම බැහ බැංකවේ බැඳුම් කර වංචාවේ සිදුවීම අපි යනාවරණය කල පාලන නො නම් ඔය ක අ සිද නවා.

සිදවෙච ත්ක්න ීද ම මෙතන මේ අවශ්‍යධාව දියන අපිට අරර්ජන මහන්ද්‍ර අල්ලගැවිල්ල හිරේදානයක නන් මංගන ඒක සිද්ධ වනේ නෑ තාම ඒ මම හිතව ඒගේ ජතය ටහින ධනය සතයක් තයක් තය කර නෑ තෙරවත් ොකද බැන්ඳුම් කර කියගන්නේ මේ වෛරස්සයක් වගේන අති යන න දනක් සිද් ව ගනුදනු ක්‍රියාවල ඒ ගනුදනු ක්‍රියාවලි විසිහ මන මුදල ඒ ඇතිව ගනුන ප්‍රමා ෝච . බැනුම් කරයක් නිකුත්කාාට පස්සේ ඒක සමාජිකත වෙච්චේ දන් වෙනවා න ඒ පාඩුව කරම් කරන්න බෑ ඒකත් ඇත්ත හැබැයි මේක නැවත නැවත සිදුවෙන එක වලක්කොප්පු එකගැන කවුරුත් ම ගැන අගේ කරන්න නෙමි ඒ ඒ හපතක් කියම ගැ ම පරක් මහ බැංකුවේ කාටවක් අතු වැඩ කරන්න බෑ මඇතම මං ගැන එක ඒකගේ ම අදාතාත් ස්තුතින්වේවා? ං අතච්චියයන රාජ්‍ය නිලධාරීට කොන්ද පනතියෙනවනං ඕන වංචාවක් නවත් අන්න පුළුවන් කියලා මේ ගන්ජ තීරණයවුණා. මං කියන්න කොමද. ඇයි අපට හැක්ු බැදුු කරවවාත් වචාේතර දු හෙල්දරවග පුුවන්ු. ඒ දර ත පොට කඩන් ැ හටපු විගෙන කාතිපතු මා කියනවා ජනතිපති මාහරිගෙන් න්න පුලන් කියලා කෝප් කමිට යොනට දැ මේ මේ ඒක නම් කියේවුුණ දේශපාලකයන්ගේ නම්කිීවුණ යිලන් මේ වුණේ කියලා මන්දන්න ඒක මේ කට කතවිර තිබ කියලා කවුරුවත් ගෙන්න්නේ වෙන කෝප් කමිටු හමෝට එක මේ බැඳුම් කර සිද්ධිය සම්බන්ධයෙන් විවර්ශනය කරට අවස්ථාවේද කිසිදු දේශපාලකයගේ මේ පිබඳව ප්‍රශ්න කරන ට අවශ වන්. ප රන රග රන ියල ාරන කරගත් අපේ ශේ දනමමානුව විගන කාජිපත්තුමාගේ විශෂ දනමානුව අපට තිබිච විශේපතයන්ුව. අපේ විෂේපතයනුව අරුජන මහන්ද්‍රන් කැදව්වා ට මහපැම් කෝතිපතිවරයා. ඒවගේ වර්තමමාන මහැම් කෝතිපතිවරයැෙව්වා යයාදාල නිලධාරින් කැෙව්වා යදාන නිියධාරින් අපිර එකතු කරගත තුොරතුර අනුව අපේ විශේදැනුමා අනුව අපි වාර්තාව සකස් කර. ඒක දේශපාලි අපිට අවශුනෑ. මොද දේශපාලයී මොදකිවේ කියෙන. ඒඋසාක සටහන්වලද හෙල්ද රවුණ ඕන්නන්ගන්න තිම නතිගෙන්නේ අව්‍යථාවයාල නැපන්නේ නඊ ඊට පස සාමානය ලංකාව අපි දකින්නේ කෝප් කමිටුව ආවාර්තාවගේ ඒට පසේ ජනාධපති කොමි මක් පත් කරනවා. ඔ ඊට පස්සේ අධිකරණයට මනක තා මහිස්ත්‍රත් අධිකරන හිර වෙලා ආචර්තුම හිතන වදය ඔය වේගින් ිහිල්ලා යන අප ජවිත කාලය ඇතුල දිබවත් ෝකේ අවසානහ දකිල්න්න පුලන් කියලා. මම හිතන්නේ ම. හිත දෙදස් දසය නැනන්දදා හතේ විතරත් අදාල වෙන ආකාරය උත්තරයක් ලබා දුන්න. ඒ තමයි අපි දකින්න මේ කොමිෂමහරහා පත්කරපු එක ඒ තුළ සාධනීය ලක්ෂණ ඇත්තටම ළඟ වුනාා විශේෂයම අවමුවාසේ ඉංහර එවැනි ආකාරයේ සි දුවීම් නැවත වරක්නෙන්. ඇති නොවීමට අදාලුව හැබැයි අපිට පේන්ඩ් නෑ යම්කිසි ආකාරයක මේ සම්බන්ධෙන් නීතින්ය ක්‍රියාවලිය සක්‍රියව ඉදිරියට ඇමක් සිද්ධෙන් සිද්ධෙන බවක් පේන්ඩ නෑ. ඉතින් මේක තමයි අර මම කියපු දේ මේ එක්තර ආකාරයට මේ සමුති සම්මුතියක් මේ තුළ ක්‍රියාත්මකෙන ආකාරයයක් තමයි පේන්්ඩියන් මීට මේකට අදාලෝ විතරන්නම අනුත් අනිකුත් බොහ දවල්වලට දාලා යම්කිසි සම්මුතියක් තුළ වැඩකරන තත්ත්යක් පේඩ තියෙනවා ඉතින් මේ මේ තුළ තමයි ඇත්තටම කියනවන දැන් අපි ගුවත් දැන් නවතවරක් අපි ීම මහා බැංක්වේදේනම් සිද්ධවෙන්න නෑ කියලා හැබැයි යම් යම් ස්ථානවල එකන එකට වෙනස් ආකාරයේ වංචා දූෂන සිද්ධෙන්ඩ වැඩි ඉඩකඩත් තියෙන්නේ ඒ අදාළ පාර්ශවයන්ට හරියාකාරව දඩුවන් නොදීම දඩුවන් දීම කියන එකත් මංහිතන් ඉතාමත්ම අත්‍යවශ්‍ය වෙන දෙයක් තමයි මේවා වලක්වා ගැනීමට අදාලොව ඉතින් අපේ සමාජය තුළ දැන් මේ අපි අසාර්ථක වෙලා තියෙන ඊට අදාලා යාන්ත්‍රනය සකස් කරන්න ඉති. මගේ අර දැන දාාණයක් විදිට අරමතුමා කියගේ පපුවිතාමත් හොඳ යෝජනාකන මධ්‍යවේදීන්ට මේ නිරීක්ෂණ මට්ට මේ යන්ඩත්. කෝප ෝප කමිටුව යාාකාර්ත මේක් කරන්න කියල නිරීක්ෂණ මට්ට මේ කියල්ල හ කිසි ර්තා කරන්න තියෙන බාදායවත් කරගඩත් දෙදස්දිකඉන්දල මේනතික් බැරි නම්. ග ලින් මවේ විගෙනනාධත්ිතුමාකකිකව දස්කේ යාාව කරම මේ වන විටත් බැරිනං අවරදු දසයක් විතර ගැතල දසයක් දා හතා. ඒකෙෙන් පේනවා මේ තියන නීතිරීති මේ සමාජයේ අද තියෙන ගැටලු ප්‍රශ්න විසඳීමටදා අ්‍ය වෙනස්කම් හඳුනාදීමට අදාල කොච්චර දුරට බලවේක ක්‍රියත්මකෙන අදේ ඒ වෙනස් කියරීම සිද් නොවෙන තත්ත්වයට පත් කරන්න. ඉතින් ඒ ඒ අම්යම් පාර්ශවයන්ගේ වුවමනාවන් සඳ සිද්ධ වෙන්නේ. මහිතන්න්නේ ඒ ඒක තමයි ඇඩ්‍රෙස් කරම අපේ තුළ වෙනස්කරන්් උත්සා කරන්න ඕනේ මෙැතුමගේ වැදගත්දේ විම ආචාර්තුමාගේදේ ඒ බලවේගත්‍යයාාත්ථකවීමයි. ඒක කඩන්න ද නීතිරීවල මදිිකමද ප්‍රශ්නී. මකන නීතීති ප්‍රමාණවත්. අපේ රටේ අල්ලස දූෂණය වංචාව පුතුරාණ කිරීමට ඒ ආර්තනගතවෙච්ච විියෝහන්තුළ ති නීතිය ගැටුවක් නෙමේ සංකමේතියෙන්නේ. ඒ නීතිවල්ට උඩින්ගිහිල්ලා උඹේ හොරා මරකකින්නම් මගේ හොරා උඹරකපන් කියලා. අහදාගත් එකගතාව දේශපාන සම්මුදති තියවන. අපි නෑකයනන්න නෑ ඒ සමුති තියන වා පටව සමහර වි ප්‍රසිද්ධ පාටි විවාහ උත්සව යි ඕනරන් දකින්න තියනයි සම්මුති කොහොද යාාත් ව කිය ඒකන ඇත්ත කතන්දරේ. ඇති ඒ අතර එකගතා තියනවා. පක්ෂ මාරු කරෙනවා. පිල් මාරු කරන. මම දන්නවා විගේ දශරා පක්ෂ කෝප කමි සබපත්තු යිද ේ ඒ වාර්තාව තු විග ද පත්තු. කෝට පාලදාහ කාරන ල්දරවකර ඔබ ඔබ බතුමාලෙම මංගලා රදනවත් බ ට නෑමට ඒකන ම කියනන්නේ කෝටි පාලොස්දාහක වංචා හිල්දරව් කරා. ඒ වාර්තා පාලිමේද ඉදිරිපාත් කරලා ්‍රියාමාර්ග එනකොට ඒ වාර්තාාවෙන් චෝදත වෙච්චකට්ටිය පක්ෂමාරු කරලා ඇමතිකන් ගත්තා. එකතම ඇත්ත පක්ෂමාර කැනට කොට පක්ෂමාරු කරලා ඇමතික ෙඩීමේ වර ප්‍රසාධයක් වෙනවා කෝප් පමිුව ෙල්දරව කිරීම එදා නේ එහෙමයි. ඒක මේ පක්ෂමාරු කරන දේශපාලන වෙනස් කරන්න වන. පක්ෂමාරු කරන තිය බලය වෙනස් කරන්න න්න ඒ හැක වෙනස් කරනන්නන එක පත්තිකින් දේශපාලේදේ. අපි පක්ෂමාර කරන මන්තීරන් ැන ම මට චන්දය දුන්න ජනතාව ම න්ද දුන්නේ ම ජනතයමතිපරුණ ඉ හිදන. තර මගේ ප්‍රතිපත්ති පවාදීල ම වෙන පත්ත කරා වන මගේ හොකන්ට බේරගන්න වංචාද සැ බේරගන්න. තමං හරිද. ත මගේ ජනතවර ොද වන්. ඒ ප්‍රශ්නයක් දෙකතමයි මෙතුමගේ බවිදියට ඒ සම්මුතිය කඩන්න නම් ඒ සම්මුතිය කැඩීමේ අව මහරි ඩකඩක් තියෙන තැනකින් අපිරිින් ගන්නඕො. මම මාධ්‍යගැන කතාගන්න එක නිසා. මාධ්‍ය ඉග ඇැ මෙතන්ට ගත්තදිී අපට පුළුවන් අඩු තරන ඒ සම්මුති එකමතාවයන් හොරු රකින සම්මුති මුණවාද කියලා හරි එලියට පෙන්න්න. ඒක ඇමම කියන්නේ ඒ හැකියාව අපට දේශපාලාශයෙන් තියෙනවා තමමුක් පෙරුණ ජන රන ම මංහිිතන්නය නිත්තයට ඒතරම් මේ බලයිනෑ එක වෙන ප්‍රශ්නය සාමාන්‍ය තමන් පොඩි උදාහරනයක්ක කියන්න ලංකා ගමනාවන මන්්ඩලේ ලංකා ගමනවන්ලිකන සම්පූර්ණ දේශපලනි කරන වෙච්චා හිතනයක් ඒකදී ආණ්ඩුව පෙරුණ ගමන් එතනන්න සියරමල්ධාරී රෝල දාලා වෙනට අයයි නවා. දෙදස් දහියිදන් දෙදස් පහලනක කමදාක්ත් ම වාර්තා ඉදිරිපත් කලලා තිබුන්නේ. කිසිම ගිනම් වාර්තා ඉරිපත් කළ තිබුන්නේ. දෙදස් පහල අපි මේ ආඩුම ගද්ද කෝටි දෙදස් පන්සේ පනස් පහක් අසේවක කර්සාධ කර මුදල් සයෝක ාරකාර දුරල් පාරිිතෝෂිත ගෙවල තිබුන්නේෑ ඩිපෝ එකසිහයෙන් ඩිපෝ හැත්තන මේ පඩි ෙවල තිබුන්නෑ ම වෙලාවට ගෙවන්න ඒවැනි විශාල ප්‍රශ්න ගොඩත් තිබුණ. ඊට පස්සේ අපි හැබැ මේක යකි විනිනයක්ඇතු මි කියන් ඇැ විනයක් ඇතුව පාලනය කරන වැඩ පාත්තන්න පුලො හිටපු ඇමතිවරත් මත් එක විනියක්තු පාලන කරලා සිල් අ සා ර ද දැ ලා ක්ම ක දැ නු ිප හ ර ද පඩි දැ ිප ල ස්ත ැ ොට හ පහල හමත් තින මේ පර පල තාවට දැන් ිය මේ වාර්තාව තිබුණ ගිය දස් හ දසේ දහ ක ක් හ ක ස ක් ෙක ැබ්. ංකයිතිහස පලිනනිිතාවට සංස්ාව කුපරේ ද පුළ හතුන්දස් පන්සය බෝන සමය ක බා දුන්න ම කිය න කියයාගනාවේ මේ දින පනස් දෙකේ වෙච්ච මෙෝයකේදී.නේ කියන්නේ මගේ කුරුණෑ කල කුරුණයකල දස්්පික්කෙ කුරුණය කල වයම් පලාාතේ ප්‍රධානකාරයාලට ඇල්ල හිටප අමතිකනක් නොනනා කෙනෙක් එතන ඉන්න රීජල් මජ ප්‍රදශක කලනකර ලෝට දාලා කොදොස්සරගන ෙ ින්දවවා. ප්‍රධාන කාර්යාලේ ම මානු සම්බ කරමණකරු අයින් කරලා ගෑනු කෙනෙක්කතන ින්දෝල ඒ ගෑනු ගෙනහටි කර පට්ටීම දෙේ ගාන ගස්සෝගත්. ගැන භානව සම්පන් කරමනාකර එලෝලා වෙනම ගැනු ගෙනෙ ගැනල ඉන්දෝල මෙන්න මේ වගේ තත්දේ දවසකට කෝටි නමයකකාආදෑම කෝටිහයක අඩුන ද මෙන්න මේ වගේ තත්ත්වයක් සමර අතුරල තියන හැබයි මේ විනක්ව පානයකර ීට පස අපි නමත ගත පස යක ඔක්කොම පත්ම් කැල් බස් දහටක් අතුර දන්වීමක් පිබඳව ොතුරවාර් ේ මේක තියන පසුගේ ක විශේ බාරය මික ඔහොතර දන්න ඒ යන ස්කෝලලට කළුර දි ක ස්කෝල විදහල් පද. නංවලට තියන බස් හ ස් ද තු ොක නෑ බතු මොකක් මාත්‍යය ේක්් දට රජයක් විදිීට මොකදේ සම්න්ධය රනයකට ක් රිපොට් කරන්න බලාපපුර ල සෝ දෂ බ පමි පි ගන නොඩුවක් යන හොඳ අප විරාමියකට ගිහිල්ලා අවසාන වටේදී හම ඒකවා දන්නාදේ ස්සොල්ට කොමිෂන් හම්බිය අපි අවසන් මටට පිවිස සිටින්නේ අපි අවසන් මටයේදී ආරාධිතයන්ගේදහස් ඉතාමත් සැකිල දැ ගැනීමට පෙර. මොකද හිතෙන්නේ අද සාකච්ඡාව බලාග හිටා මොකක් හරි ව කියලා හිතෙනවද නැත්තන් අද මාතෘකාව ඇතරම රටට පැදගත් මාතෘකාව ස අද කතාගර උදේවලුත් එක්ක ැ ප්‍රශ්නෙත් හරි ඒ හොයාගෙනත් තියෙනවා සහ ඊට පස්සේ කරන්න තියෙන දීත් අපි කතා කර තැන් අර නතර වෙලා තියෙනවා අවසාන පියවරක් අපි මහිතනය තියෙනව කරගඩ මංහිතන ඇමතුමක් වෝවාගේ ඒ ප්‍රසිද්ධකරොත් නතරවෙන්න පුළුවන් සහ ඒට අමතරව අපි ගන්න පුලන් ක්‍රියාමාර්ග දැන් අපිට කතා කරලා හෝ මහජනතාවගේෙන් දැමේ දෙකරගණ්ඩවෙෙනදැන් ඒ මහජනතාවට එලි දැක්වීම තුළින් නතරේ කියල අපහිතන්න්නේ ඊටමමුතරව නීතිමය රාමුවත්තාව ශක්තිමත් කරන්න තියෙන ආයතන ශත්තිමත් කරලා ඒ ක්‍රියාවලියත් ඔබතුමල්ලාගේ දැන්ුව කෝප් කමිටුව හරහාම කරගන්න පුළුවන්න්න මංහිතනවා අනාගතේ මේ වෙන හොරකාම් සහ ඒ දෙවල් නතර වේවී කියලා හිතනවා සහද මාතෘකාවත් එක්ක කතාගරම දෙේවල් චාර්ථකයි බෞෝදුරට අප අපි ඔබේ සහෝදරයටත් දෙමු විශ්වවිද්‍යාල සම්බන්ධින් යම් සාතිකයක් ලැබුණ අධනාත්මක සාතිකයක් ඇත්තද විශවවිදාලනිිගගට දැනෙනවා දෙහෙම දෙයක් තියෙනවා විශවවිද්‍යාල පද්ධතිය හරි ක්‍රියාත්කන එක කියල මගේ මත්තය අනුවනං විශ්විද්‍යාල පද්ධතිය තුළ යම් කිසි ආකාරයක බිතිමත්භාවයක් පවිතනා වගේම සමහරකාරයක නිසි අවධමත්භාවය කටයු සිදුවන ආකාරෙකුත් පෙන්නුම් කරනවා. අද මාතෘකා වැති කතාකෘපදේ බර ගොඩක්තුට සාර්ථකන්ව පෙන්නුම් කරනවා නමුත් අරර්කිව වගේ අධිකරණය ව්‍යස්ථාවසායි සරුදයම එකතු වෙලා වෙන්ෝර්ධයක් මොකත්ද කෝප් කමිටුවෙන් ලබාදුනට න්න එතිනනිහාට නීති සම්පාදනය වෙලා ඒ සම්බන්ධ කිය මාර්ග ඉදිලයට යන්න ඇත්නම් නිසා මේකේ අර රටේ ජනාධපිත්තුමාගේ සිට සාමාන්‍යය පහම සිටන රාජනනිධාරයා දක්වාම සහ මාජනතාව දක්වාම ඒ වග කියම සහ වගවීම කියන එක හැම දෙනාට බිදලාන කාරණාවක් කියෙන හිද සිරුදනාම එක තමන්ගේ වග කියීමක් ලෙස කටගුතු කරොත් මේ රට වංචාව දූෂණයෙන් තොර ැන මම පිස්්සාස කරන්න සට සීයක් පන්තා ජෝසිය තොර ටක් පත්ත කරන්න පුළුවන්කිරිය ලබයි යම්කිසි ආකාලය කන්ට්‍රෝල් කරන්න පුළුවමි කලා හිතන මීට වඩා වෙනස් වදහසත්තිය නොනං බේ සූදානං අවස්ථාවදෙන් මොදයි අපි අවස වට පිවිස මුදැන් අරම මෙතනති නාම විශේෂණය පාවිච්චි කර බ හෝප් කමටුව ඒක අපේ කෝප් කමිට වගේ කරගන්න පවස්මාගේමක්හර යෝජනවර්තින ඇත ම නහතමාි සතුරක්තියන අමුකර හේතුව මේ පාලිමේතු ක්‍රියාවලි ඇතු ලෙබෙන සීවිිත ඉඩකඩේ තමයි මේ යම්යම් වනස්කන් සිද්ධ කරගන්නට පුලන්කම ලබිලා තියෙන්නේ. දැන් මේ පාලිමේතු කෝප් කාර්ග ස භාවේ පක්ෂයක්හට ගත ජනතයිමතු බරුණේ මම විතරයි දැන් නෝජනය කරන්නේ න් සා ඉදිරි ගනපුරර්ණ පවත ගැනීම විදල භියෝගයක් තිය. ලල්ි පක්ෂ ෝජනකන පිත් හතර දෙෙියා දැන් ස්ථාර්නය ගන්ුව මේ සෝධනිසාක් ම තරයින්නේ නමුත් ම හිතවා අනකුත් පක්ෂවලත් මේ දූෂණය වංචාවට එරෙහිව යම්කිසිහෝ හඩක්නගන්න නන්දුවක්තියන පිරිසින්නවා. එය ඇත්තකුතු කරගන යමක් කරන්න පුළුවන් කියලා. හැබැයි සහෝදරුව කියපු දේටම පුදුවේය තාමත් එකඟයි. මොකොද සමාජ ආර්ථික දේශපාලන සමස්ත පරිවර්තනයකින් ජනතාව කරන වෙනසින් තොරව. මේගේ ියෝහැ නැතුලෙ කරන ප්‍රතිශස් කරනොලින් විදිරක් මේ එක බේරන්න බෑ. මේම ඇත්තරම් පැලස්තර තමයි. තවකාලික විසදුන් තමයි. හැබයි තවකාලික විසඳමත් ගන්න නැතුව. අප ස්තීර සාර්තනකට යන්න බෑ. ස්තීර සාර්තනක්ම යනකොට තාවකාිකදේ අතෑරල යන්න උන්නේ. තවකාලික විසදුමත් අරග ස්තීරදය ගොඩන්න ගන්නයව. එක ඇතරම තිය දේ ඒ තරදි ම තන නතාව ගිතින ලොකකීම. යනතාව සහ ජනමාධ්‍ය. ද ි කාජිපත්තුවා කියබද හරියට හරි ජනතාව තෝරන්නේ ජනතා නියෝජිතය නෙමේ. ඇත මේ ජතාවවරට ගුත් මේ පැත්තක මොද හේතු නාවට සිද්ධ වෙලා තිෙන්නේ. ජනතාවට තෝරන්න දෙන නියෝජිතවන්ගගේ තොරගන්නන්නේ.දැ ජනතාවට තෝරගන්න මහජනියෝජිතය තෝරන්න කියලා දෙන්නේ. දේශපාලල පක්ෂවලින්නේ නාමයෝජන. දේශපාල පක්ෂවලින් තෝරල දෙන කටියකින් තමයි තෝරන්න වෙලාති. ත දශපාල පක් ෝරන් ොහොද. ියෙම සල්ලිවේදකාන්න පුලන් කෙනා. වැඩියෙන්ම චන්ඩින්න කෙන. වැඩියෙම පාතාල ගණ දෙන්නු තියෙන කෙනා. වැඩියෙම්ම ප්‍රචාරක වැඩ කරන්න පුළුවන් කියෙන. වැඩියම පෝර් ගහන්න පුුවන් කෙන. එයා තෝරණකොට ඒ පෝස්තටික දිහා බල්ලතමයි ජනතාව තෝරන්නේ හා මෙයා තමයි එහෙනම් දැන් සුදුක්ස කියලා. ඔකෙන ඇත්තකාරණ එකන මේ නලු නිිලියෝ ක්‍රීඩකයෝ ගායකයෝ දේශපාලතඥ වෙන්න ඉහිටපුකම තරු ස්ටා දේශපාලනයටෙන්නේ. අන්න ඒක වෙනස් කර ගන්න නම් දේශපාල පක්ෂවලට අත් අවශ්‍යයි මකක්ද බලපෑමක් මේ හොරුන්ට දූෂිතයින්ට නාමියෝජනා දෙන්න එපා. ඕක කවුද කියන්න ඕන්. යැම වැඩසටහන් බලලා මේ හොරකන්දිහා බලලා මේ එපා වෙලා රට ගැනම කාල කිරිලා මම කියන්නේ අවසාන අපි චන් දෙෙනනකොට අපට නාමියෝජන දීල තිීෙන කාටරද. පක්ෂෝලින් තෝර දය කවුද ලොකුම හොරු ටික රටේ ඉන්න. ඒේ ඒගොල්ලුගේ හො හොරෙක් අු හොෙක්. හතෝරගන්න ජනතාවට සිද්ධවෙලතිී. ඒ ඒ ඒකට මම කියනෙ අපි අපි සංවාධයක් සමාජගතකලොත් මාද්‍යලින් හරි දැ මේ පාලිමේතුු ඉන්න කට්ියයකින් කවු්ද සදුසුවායි නතම් මේටක ඔක්කොම පත් කරදාලා ෝරන්න පුළුවන්ද මේක. ඒ ඒතන්ට ගේ ඕන මේක. මක නැදර අලුත් පාලිමේන්තුව කියෙන වචනය ඔබගේ වැරසරහට සුදුසුයි මොකද මේ වගේ සාකච්ඡාවක් සංමාධයක් කතිකාවතක් දැන් දේශපාලන වැඩ සරහන්න වලත් අපේ රටේ මාධ්‍යවලත් නැදි තර. අප අපේ ඒක පුද්ලික න්‍යාය පතරත් කගවුරහරි කෙනෙක් කල්ලගෙන යායට පහර දෙන්න රට යට පොර වැඩ සරහන් වෙලා තිය නිසා මහිදන්න මේ කතිකාවද මේ ඇතිකර ගත විද්වත් කතිකාව විශේෂයෙන් පෝප්කාරග සභාගෙන විතරක් නෙමේ. මම කියන්නේ පාලිමේතු ක්‍රමවේද ගැන. සිිස්ටම් එකින් විතරයිඒක වෙනස්කාන පුළන්. මේ පද්ධතිය වෙනස් කරන්න පද්ධතියටටම කර බලපෑමක් අවශ්‍යයි. අපේ මාතෘගාව දූෂණය තොර සමාජයක් නං දූෂණ විරෝධී අරගලයක් වූන්. මම පුද්ජලික ව මේ කරන්න මම පුදලකව ම ත් න පක්ෂ ට ිහත් ව පිතන සමස්ත ප්‍රශ මමයකින්ක් හැබැ අඩු තරමේ දුපත් අහිසක බදගවෙන නිසන් රපියලක් හරි තුරුකාාන පුළුවන් ඒක තමයි ෘප්තිය දේශපාලනය කරලා. ඒක තෘප්තිය ඒේ තෘප්තිය වන අරගයක් කරන. මේකාරගලයා. අරගලය ගැන් ඉවර වෙන්න ඒක මොහ ද පි කෝප කාර්ග සබය මේ වාර්තාව දම්ම නිසා න්න දෂණනෑ හහිමික්නෑ. කාරගලයාගේ හිද විශේෂයෙන් අද අපි සමාජගත කරන යම් පණිවිඩයක් තියෙනවනම්. ඒ කතකෙනකට හැල්ලික අන්න බෑ පහල හෙලන්න බ. ඒනිසා විශේෂෙන්මං අද ඉන්න තැන තමයි ො වි්‍ය ා ර න කාර් ව ටයවතු ධද ො ල් දරව කරන්න න ර්ත කරන්න ඕන ඒකින් සියල්ලු ප්‍රශ්ිමි දෙන්න. හැබ ඒවගේම තමයි ජනතාව හොරුම්ට චන්ද දෙෙන් ඕන්න හොරු ප්‍රතික්ෂේප කරන්නඕන හොරු පිළිගන්න එපා මල්මාලාල දාන්නපා ර්ක කියන්න එපා. ඔබතුමා කියන්න එපා ඔබ තුමා උතුමා හොමද කියන්නේ ඉතිඒ ඒතන් ගෙනනාව ප්‍රක්ෂේපකර ම දැක යුක්්‍රේණ ඇමතිවරේ දැම්ම කුණ බක් කියයට ෆෙස්බුක්ලගේ ඇමතිවරේ කල් ගෙන දම්මකුණු බක් කියියට මට සුසු මතර මයි කියලා කරල බල අපේ රට එකකක් දෙක් කරරි. ඇද හොරුනන් හඳුරගත්තර බස්ේ මොකට පවදන්නේ යන්න එපා තොරතුර දැන ගැනීම පනත් තියනෙන විගන පනතු තියන? ලිේතු න ම ෘර්ව කියයනවා. අපේ කෝප් කාර්ග සභාවේ හැමදා අපි කරන දේද මයි පළවෙනි විභාගයට ගන්නේ නිරධාරන්ගේත් විගනකාාජිපත්තු මාගේ විමර්ශයන නෙමේ දැන් මහජන පැමිල්ලි. මහජන පමිල අපට වෙන තියන මහජන පැමි ගන්නගේ එකක්. මහජනතාවට ුල රජුුවලියන්න පාලිමේතුව සී ලකා පාලිමේන්තු මගේ නමුුවත් එපා කෝප්කාරර්ගස්භාව. ඔබේ රාජ්‍යායතනවල රාජ්‍ය්‍යාපාරවල අආතනවට තිය දෂ වචා. කතා කරන්න හනදාගන්න තොරතුරය වන්න ඉතකොට එතකොට ඒ සංවාධය ඇතුළේ පුළුවන් යම් කිසි යෝ පැතිබලයක් ගන්න. මට මතගයිදන් අපේ නිරධාරින් මිනිස්සු සාමාන ජනතාව අපට කියනවා. මෙන්න මේක හොයන් අපි හොයනො. හැබැයි කොමවුරෙනෑ. ඇත්ත අවසන් කරන්න බැරියි නමුත් යමක් කරන්න පුළුවන්. අපිට නිකන් යෝජනාව කියන්න ප සමහර ආර්තනවල තියෙනවාෆයිවස්. එස්පා ක්‍රියාත්මක කරනවා ඊට පස්සේ මේක පරිසාර් හිතකාම ආයතනැක්කට සමහර බැනර කරම කකරට ප්‍රදර්ශනය කරනගේ ක්‍රවෂ්‍ය කමිටුවේ නිරීක්ෂණයට ලක්ුණු රාජායතනයක වගේ පූරුවක් සවිකරන්න අපට ෝජනාවග බල හොඳේ නැීම තිය ගෙනුම් කාර සභය අපේ හතලගේ වන්න සවබත්තුමා යම් කිසි ක්‍රමවේදයක් අදල තියනවා ඒ අන්තරජය ගැනේ. ක්‍රමවේදයක් ඇතුළේ ආයතන වර්ගී කරණයක් කරන. ඒ ඒකඇතම ලේකනින්න්නම අපි දැනට කරන්නේ එක හොඳකරමය ඒක අ දැනට මොහොලම ආයතන නරක ආයතන ගෙල වර්ගී කරනයක් තියනවා. ඉ පත් සාකරම හමරය කර ඉතින් පල ම ඉසලම දැන් තින ත්ව උඩ ගන්න නොඩ. ඉ පසට පුලන් මගේ වර්ගීරය කරන්න ි බට උද ල්ටඩ රතන කරන්න ඒ වගේ ආයතන කකිවේක නිල් ප්‍රදාන ම ා කරන්න වා. හොන්ඳ මදම ආත ප්‍රදායනු ජාලතා කරන්න අමතංශ ඒකම්ර. සබපත්තුමල්ල කියල් හතාගන කෝපකාර සබය දැන්ති නව ති අයතනලින් කෝතනලබන ආයතුට සබපචර ග තතා කරන මර හරි ගෙන්නගන්න අමර ම දෑර සිංගපුරු කිිසුම පිඳ සාකච්චා කරන්න එගැ අපේ නිෂ්පාදකතුමා ඇතුළු කාර්ය මණ්ඩලය වින්ද දුකක් කියරනවනම් අදාල පුද්ගල ගන ඇමත්තු මාලට ගන්න සිටේ සබපත්තුමමා ගනට ම ිස්්දන දැනට ප්‍රමහනබේ සබපත්තු මාධ්‍යවේදී. සි හ මද දයක් නිසා තුම මාධ්‍ය තන වැඩරපු සාම තුම ම්්‍රමාණක විනිවිද භාාවයකින්සාහ වගකීම සාතව බේක ට ුතු හෙවන. ඇතරම ද ස් පා න සා න ර ස් තු න දස් පාල බකට එක යෝජිතය එක් සේවකෙක්ක අලුත අරන්න. එතු ගගේ හත් ීම එක ාද ධ්‍ය තනක ඩටර තු හමය. අද සිටව එක යම් කිසි ප්‍රගතියක් ලබ තියෙන මංකයන්නේඒ එකයි මාද්‍යවලට ලොකු හර භරයක් මේක තියෙනවා ආචාරය දුනු සිහමාත ඔ ම තැන්න්නේෙ දැම්මේ විශේෂම නාස්තිය, වංචාව දූෂනය අල්ලස කියන දේ වල් ශේෂයම රාජා යතන වලට අදාළව පැවතීම තමයි මේ කෝප් වාර්තා හරහා අපිට දක්න ලැබෙනට අමතර යම් හොද තත්ත්වයනු ඒ හරහ පනුම් කෙරනවා. ඒ මහජනතාව මුලින්ම තේරුම් ගතිදුු දෙයක් තම ඇතටම මේ තුළ තියෙන්නේෙ විශලා ආර්ථික පිරිවයක්. මේ ආකාරයට නාස්ති්‍ය දූෂණය වංචාව සිද්ධ වෙන තත්ත්වයක්ත් තුළ තමයි ඇත් ඒවැෑ වන්දි ඇත්තටම ගිවන්නේ සාමාන්‍ය මහජනතාව. ක්ක බදවිදිට හරි රජු බදු විදිහයට හරි එක පැත්තකින් බන්ධදිිය නො විතරක්ණෙමේ ඒ මුදල් ඇත්තටම පලදායි නොවෙන අන්සවල යෙදිලා යම් කාග හරි සාක්කවලට යෑමක් තමයි සිද්ධ වෙන්නේ මිනිසා මොලින්ම මහජනතාව තමයි මේ සම්බන්ධෙන් මේ මේවැනි තත්ත්වයන් වලක්වා ගැනීම සඳහා ඇත්තටම පෙරට ආයුතු එම නැත්නම් යම් හඩක් නැග යුතු පිරිසවෙන්නේ මහ ජනතාව. අර සුනිල්හන්නති මන්ත්‍රීතුමාකිවෝ වගේ ඇත්තටම මේක යම්කිසි පුළුල් පෙරමුණක් යම්කිසි විශාල සමාජ කතිකාවක් නැතුව මෙවැනි දේවල් මැඩපැත්වීම පහසුවන්නේ නෑ ඒක මංහිතන්නේ ඉන්දියාව වගේ රටවල්ලලත් වෙන රටවල්ලත් අපි දැක දේවල් තමයි යම්කිසි පුළුල් කතිකාවතක් පොළුල් මංහිතන්නේ ජනතාව අතර කෙරන සංවාධයක් කරහා දැනුවත්වීම කරහ තමයි මේ වගේ දවල් අලක්වෝගෙන තියෙනෙ. හේතුව මේ මෙවැනි තත්ත්වයක් තුළදී මේවැනි ආර්ථික වටපිටාවක් තුළදිී හැම පුද්ගලය උත්සහ කරනවා යම්කිසි ආකාරයක අනිත් පුද්ගලය අිබවා ඉදිරියටට එඩ. ිෙන් අතන වෙන්න්න පුුවන් පුදගලය වන්න පුළුවන් ඒ තුල තම ඇතරමය අල්ලස් දීම වගේ දේවල්වෙන්නේ ඒ තුළ තම ඇත්තරම අපි දූෂනය වගේ වෙන්නේ දූෂනයන්නේ තමන්ට යම්කිසි මේ මුදලක්ම ඔවපයා ගණඩ පුුවන්ං අයතා විදිට ඒ සඳහා යොමු වෙන. එදිී ඒවා අවම කරගඩනම් ඇතරම සමාජ කතිකාව තත්තියෙනකොට සමාජය මේ පිළිබඳ විමසිල්ලෙන් බලාගෙන ඉන්නකට එනි තත්ත්වයක් තුළ දී තමයි මෙම වලක්කෝගණන්න පුුව එනිසා ඒකට අදාළ යන්ත්‍රනය තමයි අපිවිසින් සැී යුත්ත මංහිතන්නේ. ඒ ඒ ආන්ත්‍රණය සකස්වීමට අදාලව බාධවිදිට අපිට පේනොම මේ මේ දූෂණය වංචාව වලක්වීම නාස්තියව ලැක්වීමට කියලා ඒ තියන ඒ පුවරුව මත. ඉදිරි බලයට ආපු රජයනුන් යම් කිසි ආකාරයකට මැලිකමක් දක්වනවා ඒ අදාලා යම් යම් අවශ්‍ය වෙන නිශ්චිත පියවරයන් ගැනනීමට ආදාලෝ මමේතන් අන්නේ එහෙම වෙන්නේ ඇයි එම ඒ ආණ්ඩු කොහොමද එතෙන්ට තල්ලු කරඩ පුළුවන් අල්ලුරීම සඳහ කළ යුතුවන්නේ මොකුමක්ද කියන එක මහජනතාව තේරුම් අරගෙන විශේෂයම දැනුවත් වූ මහජනතාව මමතන් මේ මේ සම්බද්ධෙන් හොඳ අවබෝධයක් තියෙන මේකෙ තියෙන පිරිවෑ මොකක්ද කියන එක සම්බන්ධය අවබෝධයක් තියෙන මහජනතාව ඔහුන් නිහඩව සිටීම මම හිතන්නේ මෙවැනි තත්වන් තවදුරටත් ඉදිරියට ෑමට හේතුවෙන මහිතන්න ඔහුන් තමයි අවදිවැඩන ඔහුන් තමයි මේ තුළ පෙරමුණ ගණ්ඩෝන මේ රට ඉදිරියට ගමන් කරන්නරං ආර්ථික වයෙන් හා සමාජීව සවා ධනය සඳහා, අත්‍යවශ්‍යම දියක් තමයි මේ වංචාව දූෂනයේ නාස්තියක කියන දේවල් පිටු දැකීම. ඒ එහෙම නොකර ම හිතන්න නෑ ඉදිරියට මේ මේ වගේ රටවල් ලංකාවැනි රටවල් ඉදිරියට ගණ්ඩ පුළුවන් කියලා. විශේෂම විදේසායෝජන අපි කොතරම් බලාපොරොත් තුනත් මේ රට ඒ කිය ම ඉතන් නෑයි කියලා ඒවගේ දේශයජුක තාජනය කරට මැලිකක්දක්කනවා ඒවෙනට ඔහුන් වන්න රටවල්ලටයන මේ රට තු හොගක් කෙලාලට අපි කියනාර මේ ඉතුරු වෙන ආයෝකය ඉතුර වෙන ව්‍යාපාරික හොගක් කලාට අර අපිගෙන ගජමිතුරු. දේශපාලනයත් එක් හවුල් කැම් කියන නෑකම් කියන කට්ටිය තමයි මේක තුළ ඉතුරුවන්නේ මිනිසා මේ තත්ත්වය වලක්වාගඩනා සමාජයක් විදියට අපි මංහිතන්නේ විශාල අවකාශයක් ලබා දෙඩවන මේ වංචාව දූෂණය නාස්තිය වලක්වයා ගැනීම සඳහයි ස්තුල මාධ්‍ය වලටත්ම මෙතන විශාලක මේ රෝල් එකක් තියෙන ඒ ඒ අර අපි කියන මේ අපි ගවත්නිකම් යම් කිසි එලියක් දැල්ලූ එලියඒ පවත්වාගෙන යන්ට සමාජී ඒ කතිකාවත පවත්වාගෙන යන්න්න මහිතැන් අද දැන්ඟා ඇරඹුව වගේ මේ මේ හා සමාන සංවාද හර හා ඒක ජීවමාන කිරීමේ වකීමක් මාධ්‍යයට තියෙන මොකොද මාධ්‍ය එලිය නිවාද මුත් ම තන්නේ නැවතවරා අපි අර පෙරතැන්නටම තමයි යන්න උගක් කවෙලාවට අපි එක කාලට එක එලිපත්තු කර ගන්නවා අන ඒකගේ තමයි හොද අපි ග්‍රාමකින් පස්සුව අනෙකොත් අදහස්කට. ත්ම දුන්න ඇැතිතු මනේ මොකද වතුමන්ගේ පාලම. මයිදැ අපේ අපේ මසා ගච්ා තින වැදගත්ම පණිවි දේගෙන මට හිතෙන්නේ මේ දූෂිත භාවයෙන් ඉවත්වීම සඳහා ප්‍රධාන වසයෙන්ම කාර්භාරය තියනිෙ කාට සමමාරවිට ඇහිතපුළුවන් මේක කෝප්ෙකට තමයි යිති කරන මේක ප්‍රධානම් කාර්භාරය අදාළ ජනතාවට ජනතාවතාමයි දූෂරයට එරෙහිවීම බලන බවට පත්ව ුත්ත නතාවට මයි දෂණයට රවීමේ විශාලම හානියතියෙන්නේ සහ විශාලම අවශ්‍යතාවය තිබියයුත්ත. මෙතරදී මටම ලූත වගේ මන නිසන් මැන්්ලාගේ මැතු මාල සඳහකරෝ ප්‍රධාමදේ තමයි මේ දූෂිතය පිළිබඳ ප්‍රධාන චූතිත බවට පත්වන්නේ දූෂණයසාභාග වන පූද්ජලයන් නොව දූෂණය දැක දැක හැ විහඩ වෙන හත් පුද්ගලිින් ඇත්වසේෙන්ම අපේ විශාල අපේ හැම කෙනෙකුට යුතුකමත් යෙනවා මේවට එරහිවීම සඳහා විශේෂයෙන්ම රටේ නිදහ සධ්‍යාපනය ගගෙන ගත්ත අපිඒ වගේම මේ ඉන්න දූල මේම ඉන්න පුතාලට විසාාල යුතුව මක් තියෙනවා මොකද නිදහ සධ්‍යාපනය කිය කියින්තැනට ජනතාවගේ පාංකැල්ලි සීනි කාලයේ ඉඳ ලතිෙන බද්ධ නිසා තමයි අපි නිහ සධ්‍යාපනය ලබන් ුතුමතියවා පෙරමුණු බලෑනයක් බවට පත්වීමට දූෂණයට එරවීම සඳහා මංහිතන්න ඒ පනිවිඩය තමයි ප්‍රධාන වසයෙන් මංහිතන්න අපිට උකහගන්නගතියෙන්න්නේ කෝපේට කරන්න තියෙන කාරයබාය ස්ථාව නියෝගහහිටයටට පාර්ලිමෙන්තු වාර්තා කිරීම විතර. ඉතුමළට බලයක්දල ෑ දනුවන් දෙන්නඩ කාරරි නියෝග දෙඩ් රි. පාර්ලිමේන්තුවට කාරයබාරයක් තියෙනවා විදහකට කාරයභාරයක් තියනවා අධිකරණට කායභාරයක් තියනවා ඒ කාරය භහරයන්ගේ අඩු ලුණුකම් පිළිබඳව නැගිටීමේ හඬ නැගීමේ අයිතිවාකම සහ යුතුකම තියෙන්නේ සාමාන්‍ය ජනතාවටට විශේෂයෙන්ම නිදහ සත්‍යාපනයෙන් බිහිවෙච්ච අන්ඩායට මතනත කිිට කාරණාවත් දෙකක් සඳහන් කරන්න ගැරු සභා අපිතුම සඳහන් කළා මිටුව ජනතාවට අවස්ථාව දීල තියනවයි කියලා රිජුව කමිටුව පණ විඩේවඩ මේ නව විගන්න පනතය පස්සෙන වගන්තී යටත. ජනතාවගෙන් ඕනෑම කෙනෙකුට ඕනෑම ආයතනයක් පිළිබඳව විගෙන කාධපතිවරයාට රජුවම දැනුන්දීම අයිතිවාසක මක් ලබාදීල තියෙනවා පල විනිවතාවට ඊට අමතරව එහෙම දෙ පිබඳ විගෙන කාධතිපතිවර පරික්ෂ කරන්න බලයක් දී තිනවා ඒ වගේ මේ නිිශෂණ තිබුණුත්. ලමේතු ඉදිරිපත් ිස්නා ැදීම ඇතිර තියන මේ කාරණය යටති එත නිතුමා කීප කාරණයකට මගේ යම් පරස්පරා අදහසක් ඉදිරිපත් කරන්න අවශ්‍යයි මේ දූෂිතයන් තෝරාගැනිය ජනතා නියෝජිතයන් තෝරාගැනීමම් පිළිබඳ කතන්තරයේදී ප්‍රධාන වසයම කියවල මන්ත්‍රීක්‍රමයක් තියෙන අවස්ථාවග තමයි ජනතාවට අඩුම අවස්ථාව හම්බේන්නේ පක්ෂයක් ඉදිරිපච්චන් පුද්ගලයාට චද දනවත මැතන් චද නොද න්නවදතින කාරණ. අප පහුගේ කාලය තුළ තිබන සමානුපාතික කරම පු ධාරණයක් වශයෙන් කිසිම් දිස්ත්‍රිකට විස්සැක්ක නැන විපාගගේ ලයිස්තුක්තියෙනවා මේ විසිපායෙන් අපිට තෝරගණ් අවස්ථාව අද්දීල තියෙනවා කාවද තෝර ගන්නකල් හැබැ අපි තෝර ගන්නේ අන්තිම දෂිත අන්තිම භීෂෂනය හෙුතු කාර්ග විච්ච පුද්ජලයාව. මේ තත්වේ තියෙන්නේ සමානුපාතික කරම තියෙන යුතුවමක් නිසා. හැබ සාපක්ෂ වශයෙන් නික සත් පුරුෂ ගුඩාග යෙක් කියෙන අතිමටේ නවා සන්දිපටයනවා හැබැයි මේ කියවල මන්ත්‍රීක්‍රමයට අපි ඉසරහට යනවා එතේඉදි බහුතරයක් තේරෙන්නේ සමහරට කියවල මන්ත්‍රක්‍රම යටත්තය එතනද කිසියන් පක්ෂේක සාමාජිකගට තියෙන්නේ තමුන්ගේ පක්සේ ඉදිරි පච්චෙර පුද්ලයායට චන්දය දනවාද එහම ඇත්තන් චන්දය නොදීන්නවාව කියයෙනවරණී විතර. එනිසා මංහිතන්නේ මේ අපිට දැනට පවතින ක්‍රමය අපි භාවිතා කරලා තියෙන්න්නේෙත්. දම දෂිත ැම තම්මඩාම දසිතයා භීෂකයා තෝරාගැනීමට නම් අපිට මේ කේවල ක හම් න නැදගනක ලොක ව නසක්න මොද අපි තොරන්නේ හබ නතත් භයනකම පුද්ගලය තමයි මේ අපි තේරුම් ගත යුතු ප්‍රධානම කාරණය තමයි ජනතාවට තේරුන්යා යුතුයි ජනතාවට අවබෝධයක් තිබේ යුතුයි මේ නාස්ති වෙන්නේ ජනතාවගේ මුදල් දූෂණය නිසා ඇත්තවසයෙන්ම බරපතල හානියට පත්වෙන්නේ නැති බැරි කණ්ඩාය අනි පිසු හෝමරි දේවල් කරගන්නවා. නැති බැරි නාට එහෙම ඇත්තම් පිටිට පන්තිට තමයි දූෂන්තය තියෙන අහිතකරම හානිිය ලැබින්. එනිසා මංහිතනවා ජනතාව තුළ හැගී මක්තියෙන් ඕන විශේෂම බුද්ධවතුන් තුළ උගතුන් තල හැඟීමමක්තියෙන් ඕනෑ දෂිත්තයග තවතවත් උත්සලති අන්ඩ නෙවෙයි මො එහම තමයි අපදැ වියත්තු කරන්නේ දෂිතයන්ට පුළුවන්තරමට සපු සයග ලබා දෙද. ඇතවසේම තම්මන්ගේ පපුට ට්ටු කල බලන් ඕෝනෑ. ඇත්තවසේම මේ කරන්නේ සාධහරණයක්න්න නැද. ජනතාව නොමගැවීමත්ද මේ අපි කරන්න කෙනෙක් මොකද දෂිතයන් වෙනුවෙන් සාල් හඩක්නකට කණ්ඩයමකමටාද විියතුන් කියන ක්ඩයාවක් පත්වෙලා තියෙන. ඒවගේම තව ක්ඩා යම් තියෙනවා. හොරයි. අපි අමාත්‍යය අශෝක අදේසින්හැම. සංක මම නම් දකින්නේ? මුලින්ම අපි කරන්න ඕනේ මේ රටේ ජනතාව දැනුවත් කරන්න ඔොන් නිරන්තර දෙනුවත්කිරීම් කරන්න ඕනේ අපේ රට කියන්නේ කුමක්ද කියලා. ඒක නොකරන තාක්කල් අපිට මේවා බලාපර අවමකිරීම් බලාපොත්වයන්න බෑ අපි පහළ මැදි ආදම් රටක්. මේ පහළ මැදිආදම් රටේ අපේ මොක්ද තත්වය අප ආදෑමක කියද වීදම කියද අපි මේ ලෝක කොන් ඉන්නක කියන එක රටේ ජනතාව දනුවත් කරන්න මේ කරන්න න්නේන මේ වෙේලා ඒ එක එක අනිවාරයම කරන්න ඕනේ. ඒවාගේම ජනතාවගේ සාමය පොදු ජනතාවගේ සෑමක්කන අසීමිත අවශ්‍යතා. මේ අසීමිත අවශ්‍යතා පොතක් ජන මනිස්ස වසයෙන් ඒක සාමානයන දෙයක්මම් පොඩි උදාහරනයක් කියන්න ටෘපියල් දහදාහකින් අපි රජය නිල්ධාර්ක පඩි වැඩි කෙරවා. නෝනයි මතය දෙන්නව රජය නිල්ධාරී. දහදාහි පඩි වැඩිරපු ගම ඒකලගේ අවශ්‍යතාව මත. එගොල්ල පවාහනයක් ගරත ලීස් කරලා. ක මට කාර ගත් ට කාර ගත් ම ලීසේක අු ර විි පන්දක් මසේකට. පඩි වැඩන රපියල් ි දහ දකයි ලීස්සක විසිි පන්ඳහයි. අු ගන කාර නි ති ද න ප වැඩ දම මත ප ද ක් ඇල්ල තිේ. ඒල ොන ත්වම මතර හදගව දපුතුතර පටියට අමතර. එතකට ඒ කහොය අගන්න කහමද. ඉන් ඒගේ තත්වල් තුළ අසමිත අවශ්‍යතාවල් මත යම් යම් දේවල්ලට පෙලබේනවා. ඒ අපිට සාමාන්‍ය පුත්්‍යයන් මිනිස්සුන්ගේ වැඩා. කට මෙන්න මේ මගේයි මුලි පටන්ගත්ද දෙම කිවේ සොයයා ිනියක්ක් සොයන් පාලයක් නැතුව. ඒ කරන්න බැහ කවමදක්වත් මොකද මේ ලෝකේ කිසිම කවදක්ර මේ ප්‍රස්ක්‍රවිශන් බෑ අපිට කෝප් කමිටුවක්කිෙදේ අපි දැන් මතුමක් වගේ මහජන අදහස් වීමසල මහජනයගේ පැමිලි අපි බාරාර ඒ සහදා කතා කරනවා. ඒවගේ මදැන් රජයක්ක් වශය අපි. මේත් තොරතුර දැනගැනීම පනත ඉදිරි පත් කල තියන තොරතුර දැන ගනීම පනතුලින් මහද න නකට ආවශ්‍ය ොර අපි බගනීම හැකව බද තියන ොද විශෂයෙන් දකුණු ආශයාව තියන ආසයාව තියන ඉතාමත්ම ශක්්තිමත් පනක් විට ඒ තොරතුරු දැනගැීම පරිත තියෙනවා ඒ විගන්න පනත විගන්න පනතුලින් අපිට කොපුණත් ඒවා ගන්න පුළුවන්. හැබැයි මේකෙද අවසාන තීන්දුව කුර මාක දේෂදය වංචාකාරයකර නවවාන න්ද සා ය ද. ුබය දෙෙදදි ැමේ වට ඒ පෙරද වෙච්ච සිදියෙන් බාන් දැන් ුබයිවල කොඩු ඇල්ලවා. දැහුගක් වාල ේතු ද කතා හටේ වා වන මේ ලංකාවට න ල ොද වන්නේ. ලංකටගෙනවත් අනිවර් මේ කල්ල එඩිකම් එල වයි කියල. එ සර අදම පාලි දැක් කියනේ ලංකාවටගේට හෙ න්ද අනුවම හෙම ක්‍රියාත්ම කරන්නකද ඒරටේ මර දනුතවක් ්‍රියාමගේෙන. ඒවාගේ දැම් මේ රටේ මේ දූෂණය වංචාව නැති කරන්න නං. මම දකිනවා සමන් විහින් අරමයි කරන්න පුළුවන්ගගේ නැත්තන් කමදක්ත්ත කොච්ච නී දැන්මත් කරන්න බෑ ඒ නීති කොච්ච කොපමන දැම්මත් මේකට බේ වෙච්ච පුද්ගල ඒකට ඒ ඇබයි වෙන ඇ අපිට පුර පවාලම . ශෂෙන්ම පොද ්‍යපා රක සබවතුල ොදු ්‍යපාරජයේ ්‍යාපාත්තුලට පටරන්න පුලන්දේවල්ත මග ම දානය දරව ම ම මමාර්්‍යන් ේට න ආරම් ව යතන ම හෙම කතාගල මේ පාලිමන්තුවය කතාරපුම මට ඇවලක ම දුර ගවල ග ගහන යි ලියදාන්න. ඉති මෙන්න මේවා තත්වයක් ම තියන්න. ඉතින් අපි කරන්නි දේශපාරක්ෂය වශයිට කරන්න පුලන් සෑම දෙයක්ම කරනවා. හැබයි සෑම දේශ පරක්ෂයක්ම හම කරන්න නෑ. මොකද ඒ හැම එක්කනෙක්ම පි හැමෙක්න එකනවා ගෙනන හැම ඇැගිදාහයිකර දවිදි. නිසා විශේෂයෙන්ම නීති පනවල පමණක් මේ ප්‍රශ විෂඳන්න බැහැ නරටේ ජනතාව දැනුවත් කිරීමම් කරන්න ඕේ රටේ ජනතාව දැනුවත්වෙන්න මේ රටුමක්ද මේ කොයි වගේද. ඔය දන්නවාන අපේ රට ලෝකයේ දැගිය අවුරද්ධ පරද්දිී අප දළ දේශේෂපදන දොලවිලියෙන් අසුවායි. එකන රුප ල් එක ොල් පනගර ො ොස් ක්. ඔද ො පොස දග මග කර ක ද දේ ත් ො නුවයි ොඩ දහතු ලක්ෂ පනස්දයි ලක පොස පුදගලට වඩා අඩු වත්කමත්තියෙන් ටක් ක අපි. මේ රටේ ආදයම වගේ වදම දුණන ආද ොට ලක්ෂ ක විද කට ලක් තර රට වා ලේසි වට නේ ග මන්මන යන්න ජනතාව දැවත්කිරීම නිරන්තර දනවත් කිරීමම් කරන්නවනේ නිරන්තර දනුවත් කිරීමම් කරීම තුලින් ඒ දනතාවගේ අසීමම වා්‍යය අවශ්‍යතාව. පිළිබඳද මකි වැඩ පිල්ලක් සකස් කරල දෂ වච පිලි ැතුන් පිළිබඳ වැට පිල සක වැට පි පි ුව අපි ර ල රජය පර පිබඳ ඒවාගේ තියන ඒවා දැනවත් කිීම සම නතාවට. එනිසා මම හිතන මේ වගේ කතිකාවත් බිරිිතරම කරන්න ඕනේ. සබාපත්තු මක වගේ අපේ මේ වාර්තානුව පැනගෙන ඒව ගැනතතාගන්ේ සබාපතියරු ඒවගේ ගැනල මේ ජනතාව දැනුවත් කරන්න ඕන දැනුවත් කිරීම තුලින් සහ. මගේ යා පාලන තුලින් පමන අවම කරගන්න පුළුවන් නැත්ත මේේ අවම කරගන්න ැ කියල මගහිත . හොද අප විශේෂම ස්තුතිවන්ත වන පොදදුවි්‍යා පිළිම කාර සබාවය සබාප පාලමේටතු පන්තරේ ුන්නිල් හඳුන් නෙති මතාහට හිටපු ීකණ කාදිපති සරත් චද්‍ර සිරිීමයා දුන්න්නේම ඇැතුමාට. කෝප් කමිටු සාමාජක රාජ්‍යමාත්‍යය අශෝක, අබේසිංහ මහතාට ඒවගේ මොම විශ්වවිද්‍යාලේ තිකාචාර්ය ආාරය ප්‍රියංග තුනුසිංහ මහතයි අපි ආසනයක් පනවාති ුුණානමුොත් ආසනය තවමත් හහිස් කෝප් කමිටු සාමාජක පාලිමේතුමන්ත්‍රී මහින්දනන් ලුද්ගමගේ මහතා වෙනුවෙන්. එතුමා දන්වාතිබෙනවා විශේෂයෙන්ම. දසේ ජනාධපති තුමා සමග රැස්්ීම කළ යාමට සිදදුනෑ කියෙලා හොමරි ඒ ආසන අපි ඔහු වෙනුවෙන් වෙන් කර තිබුණු බවසාහ ඔට ආරාධනා කළ බව පමණක් සැනිටහන් කරන්න. ඉතින් අප ආද දින සාකච්ඡාව ේදී විශෂයෙන්ම පොද්‍යාපාර පිළිබඳව කාරක සභාව. සජීවී මාධ්‍ය මධ්‍යයක් ඔස්සේ ජනතාව ආාවර්ණය කිරීම පිබඳව. නිරාරණ කිරීම පිළිබඳව යෝජනාවත්කිෙදරි පපත් වනාා ඊට අමතරව හිට බවිගනාාධිපති තුන් සඳහ කර මේ ක්‍රියාදාමය කෝප් කමිටුවෙන්නව තින්නේ නැතුව ඉන්න තුරුව ්‍යවස්ථදාය විදායක ක්‍රියාවලියන් නස්ේධකරණය හමෝට ගහිල්ලා ඒ තරි කාට යුතුවීම පිඳවත් අපි ොහෝ ේවල්සාකචක්චා කරයිගලීම ඔබට මෙිහි දීතිබෙන්න්න භූමිකාව පිළිබඳවත් අද ආරාධතයන් බොහෝ විට අවධාරණය කර සිටිය. එතින් අපි නිරි සුදු දේශයක් පලාපොරොත්තු වෙනවා නම් පේ බූමිකාව යට දිනේදී ඉෂ්ට සිද් කරමෝ ඔොබට දේවින්න ස්තුති.